ඉස්තුරු මට්ටමේ හරි දැන් අද පාඩමේ තියෙන්නේ planning ගැන කතා කරන්න. අපි දැන් ගත්තම අපි කළමනාකරණයේ දැන් අපේ මුලින්ම අපි ඉගෙනගෙන ආවේ කළමනාකරණය කියන්නේ මොකක්ද, මැනේජර් කෙනෙක් කියන්නේ කවුද, එහෙම අපි ඉගෙනගෙන ආවේ. දැන් කළමනාකරණය ගැන ගත්තම කළමනාකරණයේ කාර්යන් හතරක් තියෙනවනේ අපිට ඉගෙන ගන්න සිලබස් එකට මෙතන. ඒකෙන් සැලසුම් කරණය, එහෙම නැත්නම් planning, සංවිධානකරණය, organizing, මෙහෙය සැලසුම් කරන සංවිධානකරණය මෙහෙයවීම, ඒ කියන්නේ leading, පාලනය, controlling. ඔය හතර ගැනම අපිට ඉගෙන ගන්න තියෙනවා. එතකොට ඒකිනුත් පළවෙනිම එක්කෙනා තමයි සහ වැදගත්ම එක්කෙනා තමයි planning කියන්නේ. Planning කියන්නේ සැලසුම් කරණය. ඒක ගැන ගත්තයින් පස්සේ අපිට මේ ස්ලයිඩ්ස් වල දීලා තියෙනවා පොඩි අදහසක් ගන්න. මොකද්ද මේ planning කියන එක, planning කියන්නේ කියන එක ගැන අදහසක් ගන්න දීලා තියෙනවා පොඩි දෙබසක්. ඒ දෙබසේ ඇලිස් ඉන්නවා, තව පූසෙක් ඉන්නවා. එතකොට මේ දෙන්න අතර වෙන දෙබසක් තමයි තියෙන්නේ. දැන් ඇලිස් ගත්තයින් පස්සේ ඇලිස් ගෙදරින් ඇවිල්ලා දැන් කොහෙට හරි යන්න බලාගෙන. එයා හරියටම කොහෙටද යන්නේ කියලා එයා දන්නේ නැහැ. දැන් එයා කොහෙ හරි යන්න බලාගෙන ගෙදරින් ඇවිල්ලා දැන් කැලේක තමයි දැන් එයා ඉන්නේ. මේ කැලේක ඉඳිද්දි දැන් මෙයා ඇත්තම දන්නේ නැහැ යන්න ඕනේ කොහෙටද කියලා. එයා ගෙදරින් එන්න ආවේ කිසිම අරමුණක් නැතුව. දැන් එයා දන්නේ නැහැ යන්න ඕනේ කොහෙටද, කරන්න ඕනේ මොකද්ද? මේ කිසිම දෙයක් එයා දන්නේ නැහැ. ඇවිල්ලා කැලේ ඉඳිද්දි මෙයා දකිනවා ගහක් උඩ ඉන්න පූසෙක්. දැන් ඒ පූසට කතා කරන්න පුළුවන්. දැන් එතකොට ඇලිස් මේ පූසගෙන් අහනවා. දැන් ඇලිස් කැලේට ඇවිල්ලා මේ මොකද්ද කරන්නේ දැන් නැතුව ඉඳිද්දි දැන් එතන තියෙනවා දැන් මේ කැලේ පාරවල් කිහිපයක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ හිතන්න මේ කැලේ පාරවල් කිහිපයක් තියෙනවා. යන්න ඕන පාර මොකද්ද කියලා අපි බලන්න ඕනේ. දැන් අපිට එහෙම කැලේකට වෙද්දි පාරවල් ගොඩක් තිබ්බොත් අපි දන්නේ නැත්නම් යන්න ඕනේ මොන පාරද කියලා අපි කාගෙන් හරි අහන එක කරන්නේ. දැන් මෙතනත් ඒ වගේ ඇලිස්ට අදහසක් නැහැ මොකද්ද කරන්න ඕනේ කියලා. ඇලිස්ට ඇත්තම යන තැන කැලිස් දන්නේ නැහැ. එයා යන්න ඕනේ කොහෙටද, කරන්න ඕනේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඉතින් එයා උපකාරය පතනවා මේ පූසගෙන්. ඉතින් ඇලිස් මේ පූසගෙන් අහනවා would you tell me please which way I ought to go from here. එයා පූසගෙන් අහනවා පූසට කියන්න පුළුවන්ද කියලා මෙතනින් මම මොන පාරෙන්ද යන්න ඕනේ කියන එක. එතකොට පූසා කියනවා that depends a good deal on where you want to get to. ඒ කියන්නේ පූසා කියනවා ඒක රඳාපවතින්නේ ඔයාටද, ඔයාට කොහෙටද යන්න ඕනේ කියන එක මතයි. ඔයාට කොහෙටද යන්න ඕනේ, ඔයාට යන්න ඕන තැන කියන මම පාර පෙන්වන්න. අන්න ඒ වගේ අදහසක් තමයි පූසා කියන්නේ. දැන් අපින් කවුරු හරි ඇවිල්ලා අහනවා මේ අදාර තැන්ට යන කොහොමද අදාර තැන්ට යන්නේ? දැන් එයා තැන කියනතු අපිට එයාට මඟ පෙන්වන්න පුළුවන් බැහැනේ. එයා අපිට හරියටම කිව්වොත් මට යන්න ඕනේ මේ තැනට. එහෙනම් අපි කියනවා මේ පාරෙන් යන්න. මේ විදියට යන්න. දැන් ඇලිස් එහෙම මුකුත් කියන්නේ නැහැ. ඇලිස් අහනවා නිකම්ම යන්න ඕනේ කොහෙ, යන්න ඕනේ පාර මොකද්ද කියලා. පාරවල් ටික පෙන්වනවා. එතකොට පූසා කියනවා ඔයාට යන්න ඕන තැන කියන්නේ. ආ මම පාර පෙන්වන්න. ඊට පස්සේ ඇලිස් කියනවා I don't much care where. මට කොහෙට ගියත් කමක් නැහැ. ඕන තැනකට. එහෙම නිශ්චිත අරමුණක් නැහැ ඇලිස්ට. එයා යන තැන plan කළා නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. සැලසුමක් නැහැ. ඇත්තම කියනවා ඇලිස්ට කිසිම සැලසුමක් නැහැ. අපි ගෙදරින් එළියට බහිනවා නම් අපි දන්නවනේ යන්න ඕනේ කොහෙටද, කරන්න ඕනේ මොකද්ද කියලා. ආතක් පාතක් නැතුව ගෙදරින් එළියට බහින්නේ නැහැ නේ. අපි අනිවාර්යයෙන්ම දැනගන්න අපිට මේ ගමන යන්න ඕනේ. හැබැයි ඇලිස්ට එහෙම කිසිම දෙයක් තිබ්බේ නැහැ. එයා ඔහෙ ආවා. දැන් යන තැන දන්නේත් නැහැ. පාරවල් කිහිපයක් තියෙනවා මොන පාරේ යන්නේ කියලා හිතා ගන්න බෑ. පූසගේ උපකාරය පැතුවයින් පස්සේ පූස කියනවා ඉතින් ඔයාට යන තැනක් දන්නේ නැත්නම් එහෙම දැන් පූසට කියනවා මම එහෙම යන තැනක් දන්නේ නැහැ. I don't much care where. මට කොහෙට ගියත් කමක් නැහැ වගේ අදහසක් තමයි එයා කියන්නේ. ඊට පස්සේ පූස කියනවා then it doesn't matter which way you go. ඔයාට යන්න ඕන තැනක් දන්නේත් නැත්නම් කරන්න ඕන දෙයක් දන්නේත් නැත්නම් ඔයා මේ පාරවල් ටිකේ මොකෙන් ගියත් එකයි. ඉතින් ඇත්තනේ එයාට නිශ්චිතම යා තැනක් කියලා මට යන්න ඕනේ ගෙදරට. නැත්නම් මට යන්න ඕනේ ගංගියුරට. මොකක් හරි එහෙම මොන හරි කිව්වනම් පූසට තිබ්බ ආවා මේ පාරයන්. මේ පාරේ ගියොත් තමයි ඔයාට මේක තෝරගන්නලා එහෙම කියන්නේ. හැබැයි ඇලිස්ගේ එහෙම කිසිම තිබ්බේ නැහැ නේ අයිඩියා එකක් ඇලිස්ට. ඉතින් ඇලිස් මොන පාරේ ගියත් එකයි. පූස කියපු කතාව ඇත්ත. අරමුණක් නැතුව අපි යනවා කියන්නේ ඔහේ ජීවිතේ ගලාගෙන යනවා කියන එක. අපිට කිසිම අරමුණක් නැහැ, ටාගට් එකක් නැත්නම් අපේ ජීවිතේ ඔහේ ගලාගෙන එන විදියකට මුහුණ දෙන්න. අනේ ඇලිස් ඒ වගේ දෙයක. ඒ වගේ එන විදියට ඕන පාරක ගියත් මට එකයි කියලා කියනවා. ඊට පස්සේ ඇලිස් අන්තිමට කියනවා so long as I get somewhere. ඒ කියන්නේ ඇලිස් එතනින් අදහස් කරන්නේ දැන් පූස කියනවානේ මොන පාරේ ගියත් කමක් නැහැ කියලා. ඇලිස් කියනවා මට කොහෙට හරි යන්න පුළුවන්නේ. ඒ කියන්නේ මේ පාරවල් වලින් මොන පාරේ ගියත් මම කොහේ හරි ගිහින් නවතින්නේ. කොහෙ හරි ගිහින් නවතිනවා කියන්නේ සාර්ථක පිළිතුරක් නෙමෙයි. දැන් අපි ඉගෙන ගන්නේ, දැන් අපි ළමයි හැටියට අපි ඉගෙන ගන්න අපේ ජීවිතේ එන්න එකක් තියෙනකම් එම් එකක් නැතුව ඉගෙන ගන්න නෑනේ. මම කවදා හරි මේ පුද්ගලයා වෙනවා.
මම කවදාහරි මේක කරනවා. අන්න එහෙම aim එකක් තියෙනවා. දැන් මේ ඇලිස්ට කිසිම aim එකක් නැහැ, සැලසුමක් නැහැ. දැන් මෙතනින් අපිට planning ගැන පොඩි අදහසක් ගන්න පුළුවන්. ඇලිස්ට plan එකක් නැහැ. කරන්න ඕන දේ ගැන goal එකක් නැහැ. යන්න ඕන තැනක් දන්නේ නැහැ. කිසි සූදානමක් නැහැ. ඇලිස්ගේ පේන ලක්ෂණ ටික තමයි අපිට අපේ ලයිස්ට් එක දැක්ක ගමන්ම ඇලිස්ගේ හැසිරීමෙන් තේරෙන්නේ මෙන්න මේ ලක්ෂණ. නිශ්චිත තීරණයක් නැහැ. සැලසුමක් නැහැ. එයාට සැලසුමක් නැති නිසා මොන පාරෙන් එයා ගියත් මොන පාර තෝරගත්තත් කමක් නැහැ. මොකද එයාට නිශ්චිත එයාට නිශ්චිත මාර්ගයක් නැහැ මොකද්ද කරන්න ඕනේ කියන එක. එයාට ඕනේ කොහෙට හරි කොහොම හරි යන්න. ඕන තැනකට යන්න. සැලැස්මක් නැතුව අපිට අවශ්‍යම දේ ළඟා කරගන්න බෑ. ඕක තමයි ඇත්ත කතාව. අපිට මේ කතාවෙන් ගන්න පුළුවන් දේ අපිට සැලැස්මක් නැතුව අපේ අරමුණ කරා යන්න බෑ. දැන් ඇලිස්ට සැලැස්මක් නැහැ, අරමුණකුත් නැහැ. ඉතින් අපිට සැලැස්ම තියෙන දේ ඇත්තම හරියම වැදගත් වෙනවා අපේ අරමුණට යන්න. අපිට දැන් පාරවල් පහක් තියෙනවා නම් අපිට යන්න ඕන තැන දන්නම නම් පාරවල් පහෙන් මොන එක පාරකට යන්න ඕනේ? මොකද පාරවල් පහෙන්ම යන්න බෑනේ. අපිට හරි පාත් එක අපි තෝරගන්න ඕනේ. හරි පාර තෝරගන්න. ඉතින් අපිට සැලැස්ම කියන දේ ජීවිතේට හරිම වැදගත්. ප්‍රායෝගිකව අපිටත් ඒ වගේම ව්‍යාපාර ආයතනයකටත් මේ සැලැස්ම කියන එක ගොඩාක් වැදගත් වෙනවා. සැලැස්මක් නැති දෙයක් කිසිම සාර්ථකත්වයක් නැහැ. ඇත්තෙන්ම කිව්වොත් එහෙම සැලැස්ම තමයි පදනම. සැලැස්ම තමයි හැම දෙයකම පදනම වෙන්නේ. ඉතින් මේ පාඩමේ අපිට සැලසුම් කරන එක ගැන පුළුල් අවබෝධයක් ගන්න පුළුවන්. එහෙනම් අපිට දැන් කෙටියෙන්ම කිව්වොත් මේ සිද්ධියනොත් අපිට අවබෝධ වෙනවා අපේ පෞද්ගලික අරමුණක් හරි එහෙම නැත්නම් ව්‍යාපාරික අරමුණක් හරි ළඟා කරගන්න අත්‍යවශ්‍යම වෙන්නේ මේ සැලැස්ම කියන්නේ. මම තව උදාහරණයක් කියන්නම්කෝ. දැන් අපේ ගෙදර බලන්න, ගෙයක් හදන්න කලින් මුලින්ම හදන්නේ මොකද්ද? දැන් ගේ එකපාරට හදන්නේ නැහැ නේ, ඔහේ ගෙවල් මතු වෙන්නේ නැහැ නේ. අපි මුලින්ම කරන්නේ මොකද්ද? මුලින්ම කරන්නේ ප්ලෑන් එකක් ලව්වලා සැලැස්මක් හදවන එක. ගෙදර අඳිනවා සිතියමක් වගේ අඳිනවා. මේ ගෙදර මෙතන තියෙන්න ඕනේ කුස්සිය, මෙතන තියෙන්න ඕනේ බාත්รูම්, අන්න ඒ වගේ මෙතන තියෙන්න ඕනේ රූම්ස්, අන්න ඒ වගේ අඳිනවා මුලින්ම. ඒ ඇඳපු සැලැස්මට අනුව තමයි ගේ හදන්නේ. එimhe සැලැස්මක් නැතුව ගෙවල් හැදුවොත් එහෙම මේ ගෙදර ඇත්තම කිසිම පිරිවලක් නැහැ. ඊට පස්සේ හදලි උරණයින් පස්සේ කියයි අයියෝ මෙතනට නැතුව මෙතනට ආවනම් හොඳයි. මොකද්ද මේ වෙලා තියෙන්නේ? අන්න ඒ වගේ. ඉතින් අර සැලැස්ම කියන එක තමයි පදනම වෙන්නේ. අත්‍යවශ්‍යම වෙන්නේ. ඒ නිසා සැලැස්ම මත තමයි හැමදේම රැඳෙන්නේ. අපි බලමු මේ පාඩමේ මොකද්ද මෙච්චර මේ සැලැස්මේ වැදගත් කම කියලා. ඊළඟට ඊළඟ ස්ලයිඩ් එකේ කියනවා why planning. ඇයි මේ සැලසුම් කරන්නේ? ඇයි අපි සැලැස්මක් සකස් කරන්නේ? මේක ගැන ගොඩාක් ගැඹුරින් එහෙම හිතන්න ඕනේ නැහැ. මේක අපේ ප්‍රායෝගික ජීවිතයේ ඔයගොල්ලෝ හිතන්න පාඩම් කරන්න. ඇයි අපි ටයිම් ටේබල් එකක් හදන්නේ? ඇයි සැලැස්මක් අපි තියාගන්නේ? අන්න ඒ වගේ සරල උදාහරණකින් අපි මේ ගැන හිතමු. why planning ගැන කතා කරොත් එහෙම අපි දැන් මෙතන කතා කරන්නේ ව්‍යාපාර ආයතනයක් ගැන. ව්‍යාපාර ආයතනයකට ඇයි මේ සැලසුම් කරන්නේ වැදගත් වෙන්නේ? එකක් තමයි අනාගත අවිනිශ්චිතතාවලට හා ගතික ව්‍යාපාර පරිසරයට සාර්ථකව මුහුණ දෙන්නේ. දැන් අපි කතා කරොත් එහෙම ව්‍යාපාරයක අනාගතය අවිනිශ්චිතයි. අපි බලාපොරොත්තු වෙනවා ව්‍යාපාරයේ අනාගතය හොඳයි කියලා. හැබැයි හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. වෙන දේ ඉස්සරහට වෙන දේවල් අපිට හිතන්න බෑ. අනාගත අවිනිශ්චිතතා හා ගතික ව්‍යාපාර පරිසරය. මොකද්ද මේ ගතික ව්‍යාපාර පරිසරය කියන්නේ? ගතික ව්‍යාපාර පරිසරය කියන්නේ නිරන්තරයෙන් වෙනස් වීම වලට ලක්වන පරිසරය. එතකොට අනාගතයේ තියෙන අවිනිශ්චිතතාවලට හා ගතික ව්‍යාපාර පරිසරයට සාර්ථකව මුහුණ දෙන්න සැලැස්මක් ඕනේ. දැන් මෙහෙම ගත්තොත් දැන් මගේ ව්‍යාපාරයේ අරමුණ තමයි 2025 වෙද්දී ලංකාවේ හොඳම ව්‍යාපාරික ආයතනය වෙන එක. එතකොට දැන් මගේ ටාගට් එක දැන් මම ඉන්නේ 2021 එකේ. 2025 මට ඕනේ ලංකාවේ හොඳම ව්‍යාපාරික ආයතනය වෙන්න. මොන අවිනිශ්චිතතා තිබ්බත් මම දන්නවා අනාගතය අවිනිශ්චිතයි. මම දන්නවා ව්‍යාපාරයේ ගතිකයි. ඒ කියන්නේ ගතික ව්‍යාපාර පරිසරයක් තියෙන. ඒ මොන දේ වුණත් මම සැලෙන්නේ නැහැ. මම ඉදිරියටම යනවා. ඇයි මට සැලැස්මක් තියෙනවා. මට ගෝල් එකක් තියෙනවා. මට අරමුණක් තියෙනවා. ඉතින් මම නවතින්නේ නැහැ. සැලැස්මක් නැත්තම් මගේ ව්‍යාපාරෙට ඔහෙ යනවා. බාධා ආවම වැටෙනවා. ආය නැගිටින්නෙත් නැහැ. එක කොපි ව්‍යාපාරේ වහලා දානවා. හැබැයි සැලැස්මක් තියෙද්දි අපි දන්නවා 2025 මගේ ටාගට් එක. මට වැටෙන්න බෑ. මම තව උදාහරණයක් කියන්නම්. දැන් අපි කවුරු හිතුවද කොවිඩ් ඩේ කියලා? කවුරු හිතුවේ නැහැ. කොරෝනා අපේ ප්‍රශ්නයක් වෙයි කියලා හිතුවේ නැහැ. දැන් ව්‍යාපාර කවදාවත් හිතන්න දෙයක් මෙහෙම දෙයක් වෙයි කියලා. දැන් 2025 හොඳම ව්‍යාපාර ආයතනය වෙන්න ඉන්න මට දැන් මේ කොවිඩ් නිසා, මේ කොරෝනා නිසා මට පුළුවන් ද ව්‍යාපාර කඩේ තුන අවත්තල ඉන්න?
අනාගතය අවිනිශ්චිතයි මගේ අනාගතය අවිනිශ්චිතයි කියලා මට පුළුවන් ද ගෙදරට වෙලා පැත්තකට වෙලා ඉන්න මට එහෙම ඉන්න බෑ මම දැන් මං ගාව සැලැස්ම තියෙනවානේ මං දන්නවා මගේ ගෝල් එක මොකක්ද කියලා 2025 මගේ ටාගට් එක ඉතින් මම මොකද කරන්න මොන හරිම ක්‍රමයක් හොයාගෙන ඒ වෙනස් වෙන පරිසරයට අනුව මාත් වෙනස් වෙනවා ඉස්සර ව්‍යාපාර කරේ භෞතිකව දැන් මට භෞතිකව කරන්න බැරි තත්ත්වයක් තියෙනවා දැන් භෞතිකව කරොත් මම වැටෙනවා ඉතින් මම මොකද කරන්නේ ඔන්ලයින් ක්‍රමයට මාරු වෙනවා අන්න ඒක තමයි අනාගත අවිනිශ්චිතතාවයට හා ගතික ව්‍යාපාර පරිසරයට සාර්ථකව මුහුණ දෙන්න මේ ප්ලෑනින් කියන එක වැදගත් වෙනවා සැලසුම් කරන්නේ වැදගත් සැලැස්මක් තියෙනවා නම් අපිව ඉබේටම ඒවට හුරු වෙනවා අන්න ඒකයි එතනින් කියන්නේ සම්පත් උපරිම ආරක්ෂණතාවයෙන් යොදාගන්න දෙවනි කරුණ අපිට සැලසුම් කරන්නේ වැදගත් වෙන තවත් හේතුවක් තමයි සම්පත් උපරිම ආරක්ෂණතාවයෙන් යොදාගන්න මෙන්න මේ ටික මම මේ කියන කරුණ ඔක්කොම ටීචර්ස් ගයිඩ් එකේ තියෙනවා අපේ A level මම ඒකෙන් තමයි ගත්තේ දෙවනි කරුණ තමයි අපිට සැලසුම් කරන්නේ වැදගත් වෙන සම්පත් උපරිම ආරක්ෂණතාවයෙන් යොදාගන්න සම්පත් උපරිම ආරක්ෂණතාවයෙන් යොදා ගන්න එක ගැන කිව්වොත් එහෙම අපිට සැලැස්මක් තියෙනවනේ අපිට සැලැස්මක් තියෙනවනේ අපි දන්නවනේ සැලැස් අපි දන්නවා සැලැස්මට අනුව කරන්න ඕනේ මොකද්ද කියලා අපිට කොච්චර සම්පත් ප්‍රමාණයක් ඕනද අපි මේ සම්පත් බෙදා වෙන් කරන්නේ කොහොමද කියන හැම දෙයකින්ම අපිට සැලැස්මක් තියෙනවා ඉතින් සැලැස්මක් තියෙද්දි සම්පත් නාස්ති වෙන්නේ නැහැ අපිට යාමක් වෙන්නේ නැහැ සම්පත් උපරිම ආරක්ෂණතාවයෙන් අපිට යොදා ගැනීමේ හැකියාව තියෙනවා පාලනයට පහසුකම් සැලසීම පාලනයේ පහසුකම් සැලසීම ගැන සැලසීම ගැන කතා කරොත් එහෙම අපිට සැලැස්මක් තියෙනවා නම් ව්‍යාපාර ආයතනයේ පාලනය කරන්න පහසුයි. මොකද එහෙම වෙන්නේ දැන් මගේ සැලැස්ම 2025 හොඳම ව්‍යාපාර ආයතනය. මොකද මම දන්නවා කරන්න ඕන දේ. පාලනය කරන්න මම දන්නවා. මට සේවකයන්ව පාලනය කරන්න පුළුවන්. මට සේවකයන්ට කියන්න පුළුවන් අපේ ටාගට් එක මේක 2025 හොඳම ව්‍යාපාර ආයතනය වෙන එක. ඕගොල්ලෝ මෙහෙම වැඩ කරන්න. ඕගොල්ලෝ මෙහෙම වැඩ කරන්න. එහෙම කියලා මට පාලනය කරන්න පුළුවන්. ආයතනෙම පාලනය කරන්න පුළුවන්. අන්න ඒ වගේ. පාලනයට පහසුකම් සැලසෙනවා. හතරවෙනි කරුණ තමයි අපිට සැලසුම් කරන්නේ වැදගත් වෙන සැලසුම් කිරීමේ මගින් කලමනාකරුවන්ට අනාගතය ගැන සිතීමට අවස්ථා සැලසෙනවා නේ ප්ලෑනින් කියන කන්සෙප්ට් එක ප්ලෑනින් කියන සංකල්පය අපි අනාගතය ගැන තමයි හිතන්නේ දැන් මේක ඇත්තටම අද වෙන දෙයක් නෙමෙයි වර්තමාන වෙන දෙයක් නෙමෙයි අපි අනාගතය ගැන හිතන්නේ 2025 හොඳම ව්‍යාපාර ආයතන වෙනවා කියන කද වෙන දෙයක් නෙමෙයි ඒක අපි අනාගතය ගැන හිතලා තියෙන සැලසුම් කිරීමේදී අපි හැමතිස්සම අනාගතයයි දකින්නේ එතකොට සැලසුම් කිරීමේ මගින් කලමනාකරුවන්ට අනාගතය ගැන සිතීමට අවස්ථා සැලසෙන්න ඕක තමයි සැලසුම් කරන්නේ තව වැදගත්කම වයි ප්ලෑනින් කියන එකට තව උදාහරණයක් වෙන්නේ අනෙකුත් කලමනා කරන කාර්යයන්ට මඟ පෙන්වීම හා සම්බන්ධීකරණය කිරීම දැන් මේක ගැන මම මෙතන සරල කියන්නම් මොකද ඉස්සරහට අපිට මේක මේ ගොඩක් මේ බැරෑරුම්ම පැහැදිලි කරන්න තියෙනවා ඒ නිසා මම ලාවට කියනවා අනෙකුත් කලමනා කරන කාර්යයන්ට මඟ පෙන්වීම හා සම්බන්ධීකරණය කිරීම කලමනාකරන ක්‍රියාවලිය අපි ගත්තොත් ඒකේ සැලසුම්කරණය සංවිධානකරණය මෙහෙවීම පාලනය කියලා හතරක් තියෙනවා. මේ හතරෙන් සැලසුම්කරණය තමයි මුලින්ම ඉන්නේ. සහ ප්‍රධානම. ඇයි සැලස්මක් නැතුව අපිට සංවිධානකරණය කරන්නත් බෑ, මෙහෙවීම කරන්නත් බෑ, පාලනය කරන්නත් බෑ. ඒ සැලස්ම කියන එක ඇත්තම හරිම වැදගත් වෙනවා. සැලස්ම කියන එක මත තමයි අනිකුත් කලමනාකරන කාර්යයන් නැදෙන්නේ. මොකද සැලැස්මක් නැතුව අපිට සංවිධානකරණයක් කරන්න බෑ මෙහෙවන්න බෑ ඒ වගේම පාලනය කරන්න බෑ මේක ගැන තව ගැඹුරින් අපි ඉස්සරහට ඉගෙන ගන්න. එතකොට එහෙනම් ඒ කරුණත් ඇයි අපිට ප්ලෑනින් වැදගත් වෙන්නේ කියන එකට හේතුවක් වෙනවා. ආයතනයේ අඛණ්ඩ පැවැත්ම හා වර්ධනය තහවුරු කරන්න. දැන් ඔන්න මම ආය උදාහරණ ටික ගන්නවා 2025. ඔන්න මගේ අරමුණ මගේ ගෝල් එක 2025 හොඳම ව්‍යාපාර ආයතනය. ඉතින් මේ හොඳම ව්‍යාපාර ආයතනය වෙන්න මම ප්ලෑන් කරා. ඕ සෝරි. දැන් මගේ මේ අරමුණ තමයි මේ 2025 හොඳම ව්‍යාපාර ආයතන වෙන එක. එතකොට මම හොඳම ව්‍යාපාර ආයතන වෙන්න ප්ලෑන් කරලා තියෙද්දි ආයතනයේ අඛණ්ඩ පැවැත්ම මගේ පැවැත්ම අඛණ්ඩයි. මම සැලෙන්නේ නැහැ. මම වැටෙන්නේ නැහැ. මොන දේ වුණත් මම නැගිටිනවා. ඇයි? මගේ සැලැස්ම තියෙන්නේ 2025. මගේ ටාගට් එක 2025. අඛණ්ඩ පැවැත්ම සහ වර්ධනය තහවුරු කරන්න. ඒ වගේමයි වර්ධනය තහවුරු කිරීම සඳහා වර්තමාන හා අනාගත තරංකාරීත්වය අගයන් අපි ගත්ත ප්ලෑනි නැත්තම් සැලසුම් කරණය වැදගත් වෙන හත්වෙනි කරුණ තමයි වර්තමාන සහ අනාගත තරංකාරීත්වය අගයන්. ඒ කියන්නේ දැන් තරංකාරීත්වය කියන එක වර්තමාන තියෙන්නත් පුළුවන් අනාගතේ තියෙන්නත් පුළුවන්. දැන් අපි ගත්තම අපිට සැලැස්මක් තියෙද්දි අපේ ටාගට් එකක් තියෙද්දි තරංගකාරීත්වයට හොඳට මුහුණ දෙන්න පුළුවන් අපිට. දැන් 2025 මගේ ටාගට් එක මම මොකද කරන්නේ? මගේ තරංගකරුවන්ට එක්කිනෙක ගැටෙනවා. මට ඕනේ කොහොම හරි හොඳම ආයතනය වෙන්න. ඉතින් වර්තමාන මෙන්ම අනාගත තරංගකාරීත්වයට මේ සැලසුම් කරන කියන එක වැටෙන මේ වැදගත් වෙනවා. අටවෙනි කරුණ තමයි අපිට සැලසුම් කරන්නේ වැදගත් වෙන වෙනත් පාර්ශ්ව දිරිගැන්වීමට සහ ඒත්තු ගැන්වීම.
ඒ කියන්නේ මේකට හොඳම උදාහරණේ තමයි දැන් මගේ ටාගට් එක 2025 හොඳම ව්‍යාපාර ආයතනය වෙන එක. වෙනත් පාර්ශ්ව දිරිගැන්වීමට හා හේතු හේතු ගැන්වීම ගැන කතා කරොත් හිතන්නකෝ සේවකයෝ ගැන දැන් මම සේවකයන්ට ගිහින් කියනවා ඕගොල්ලෝ තව ටිකක් උනන්දු වෙ වැඩ කරන්න. මොකද අපිට ටාගට් එක තියෙන 2025 මෙන්න මේක. එහෙම හොඳම ආයතනය වෙන එක. ඒකට සේවකයෝ මොකද වෙන්නේ? මොටිවේට් වෙනවා. සේවකයෝ අභිප්‍රේරණ වෙනවා. ඒ සේවකයෝ දන්නවා ආයතනයට අරමුණක් තියෙනවා. මේ අරමුණ අපි ළඟා කරගන්නවා. අපිට පුළුවන් සේවකයන්ව උද්දීපනය කරන්න. ඒගොල්ලන්ව දීර්ඝාන්වන්න පුළුවන්. සැලැස්මක් තියදී ඒ දේ කරන්න පුළුවන්. සේවකයන් විතරක් නෙමෙයි. ආයතනයේ අනෙක් හැම පාර්ශවයක්ම ආයතනයේ පිටත පාර්ශව ඒ හැමෝම දන්නවා නම් අපේ ටාගට් එක මේක කියලා. අපේ සැලැස්ම මේක කියලා ඒගොල්ලොත් අපේ ආයතනයේ කිරි උනන්දුවක් දක්වනවා. ඒගොල්ලොත් මොටිවේට් වෙනවා. අන්න ඒ නිසා මේ වෙනත් පාර්ශව දීර්ඝාන්වන්න ඒත්තු ගන්නවන්න අපිට සැලසුම් කරන්නේ ඉතාම වැදගත් වෙනවා. එතකොට ඔයගොල්ලන්ට මොකක් හරි මේ ඇයි සැලසුම් කරන්නේ වැදගත් වෙන්නේ කියන එක ගැන අහන්න තියෙනවා. මේ කෙටියෙන්ම කිව්වොත් මේ කියන්නේ සැලසුම් කරන්නේ වාසි. එහෙම නැත්නම් සැලසුම් කරන්නේ වැදගත්කම්. ඊට අමතරව ඔයගොල්ලෝ ලියලා හිතලා ලියන ඕනම උත්තරයකට හරි හම්බෙනවා සාධාරණ උත්තරයක් නම්. එතකොට මේ වයි ප්ලෑනින් කියලා අදහස් කරලා තියෙන්නේ සැලසුම් කරන්නේ වැදගත්කම, ඒ වගේම සැලසුම් කරන්නේ වාසි. පළවෙනි එක මොකක්ද කිව්වේ? පළවෙනි එක අනාගත අවිනිශ්චිතතාවලට හා ගතික ව්‍යාපාර පරිසරයට සාර්ථකව මුහුණ දීමට. ඒක තේරෙන්නේ නැද්ද? ඒ කියන්නේ අනාගත අවිනිශ්චිතතාවල කියන අපිට අනාගතේ අවිනිශ්චිතයින අනාගතේ මොනවා වෙයිද තේරෙන්නේ නැහැ. ගතික ව්‍යාපාර පරිසරය කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන පරිසරය. අපිට සැලැස්මක් තිබ්බොත් අපිට පුළුවන් මේ දෙකටම සාර්ථකව මුහුණ දෙන්න. ඇයි අපි දන්නවනේ අපේ ටාගට් එක කොච්චර අනාගතේ අවිනිශ්චිතා තිබ්බා. දැන් COVID-19 බාන COVID-19 එක අපේ අනාගතේ අවිනිශ්චිතයි. හැබැයි අපි වැටෙන්නේ නැහැ. මොකද අපේ ටාගට් එක අපි දන්නවා. අපිට අරමුණක් තියෙනවා. අපිට සැලැස්මක් තියෙනවා. ඉතින් සැලැස්ම කියන එක අපිට ඉදිරියට යන්න උපකාරී වෙනවා කියන එකයි එතනින් කියන්නේ. එතකොට සැලසුම් කරන්නේ වාසිය එහෙම නැත්නම් සැලසුම් කරන්නේ වැදගත්කම කිව්වත් ඔන්න ඒ ටිකමයි ඉන්නේ වෙනසක් වෙන්නේ නැහැ. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා මෙන්න මේක. දැන් මම ඉස්සෙල්ලක ගැඹුරින් කතා කරනවා කියලා මෙන්න මේ කාරණය ගැන. Planning as the sale and function of management process. මේ කියන්නේ කළමනාකරණ කාර්යය සැලසුම් කරන්නේ කියන කාර්ය ප්‍රධානම සාධකය කියන එක. මෙතන sale and කියලා අදහස් කරලා තියෙන ප්‍රධානම important යන්නේ අදහස තමයි මෙතන දීලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ කළමනාකරණ ක්‍රියාවලිය කාරණා හතරක් තියෙනවානේ. එකෙන් වැදගත්ම කාර්ය තමයි මේ සැලසුම් කරන. එතකොට සැලසුම් කරන්නේ තමයි මේ කළමනාකරණ කාර්යයන්ගේ වැදගත්ම කාර්ය වෙන්නේ. ඒක වෙන්නේ කොහොමද කියලායි අපි මෙතනදී බලන්නේ. මේ රූප සටහන ගැන අපි බැලුවොත් එහෙම මේ රූප සටහනේ අපිට පේනවා planning සම්බන්ධ වෙලා තියෙනවා organizing, leading, controlling තුන් දෙනාට. ඒ තුන් දෙනත් එකිනෙකා සම්බන්ධ වෙලා අවසානයේ කන්ට්‍රෝලින් ගිහින් ආයෙ සම්බන්ධ වෙලා තියෙනවා ප්ලෑනින් වලට. සැලසුම් කරන්නේ, සංවිධානය කරන්නේ, මෙහෙයවීම පාලනය කරන තුන් දෙනත් එක්කම සම්බන්ධ වෙලා ආයෙත් ගිහින් සැලසුම් කරන්නේටම සම්බන්ධ වෙනවා මේ ක්‍රියාවලිය. දැන් මේක අඛණ්ඩ ක්‍රියාවලියක් ලෙස සිදු වෙනවා. දැන් කොහෙවත් නැවතිලක් නැහැ. අපිට පේනවනේ කැඩිලා නැහැ කියලා කොහෙවත්. ඉතින් දැන් මේ කාර්ය කළමනාකරණ කාර්යයේ එතනත් ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න ප්ලෑනින් ඉන්නේ සයිඩ් එකේ. ප්ලෑනින් ට අයිනකට වෙලා ප්‍රධාන කරලා පෙන්නනවා ප්ලෑනින්. AI planning කියන්නේ වැදගත්ම දේ නිසා මම කෙටියෙන් මේක පැහැදිලි කරව. planning තමයි වැදගත්ම සාධකය. එයා මත තමයි අනෙක් සාධක රැඳෙන්නේ. එතකොට ඒ නිසා තමයි planning වලින් අනෙක් ඔක්කොම සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් planning තමයි ප්‍රධානම සාධකය. අනෙකුත් කළමනාකරණ කාර්යයන් සම්බන්ධීකරණය කරන. එතකොට සම්බන්ධීකරණය කරනවා කියන්නේ ඒගොල්ලොන්ව මෙහෙවනවා වගේ. අනෙකුත් කළමනාකරණ කාර්යයන් එකිනෙක බැඳ තබන සාධකය තමයි මේ සැලසුම් කරන්නේ කියන්නේ. එතකොට planning leads organizing. ඒ කියන්නේ planning leads organizing කියන්නේ planning තමයි මෙහෙවන්නේ සංවිධානය කරන්නේ. planning leads leading. planning තමයි මෙහෙවන්නේ මෙහෙයවීම. planning leads controlling. planning තමයි මෙහෙවන්නේ පාලනය. මේ planning වලින් එකිනෙකා සම්බන්ධ වෙලා තියෙන අන්නේ නිසා. ඒකට planning තමයි අනිකුත් කළමනාකරණ කාර්යයන් තුනම පාලනය කරන්නේ. තුනම මෙහෙවන්නේ. අනික් හැම කළමනාකරණ සාධකයක්ම රඳා පවතින්නේ planning මත, සැලසුම් කරණය මත. plan එකක් තිබ්බොත් සැලසුමක් තිබ්බොත් නියම ආකාරයෙන් සංවිධානකරණය කරගන්න පුළුවන්. දැන් මම කතා කරනවා එකින් එක. දැන් planning-ුයි organizing අතර සම්බන්ධතාවය. planning-ුයි leading-ුයි අතර සම්බන්ධතාවය. planning-ුයි controlling-ුයි අතර සම්බන්ධතාවය. උඹ එක එක සම්බන්ධතාව ගැන මම කතා කරනවා. මුලින්ම මම කතා කරොත් planning-ුයි organizing-ුයි නැත්තම් සැලසුම් කරණයයි සංවිධානකරණයයි අතර සම්බන්ධය කතා කරොත්
ඔන්න දැන් ප්ලෑනින් වලදී මොකද වෙන්නේ අපි සැලසුම හදනවානේ අපි ගෝල්ස් හදනවා ඒකත් අපි ඉස්සරහට ඉගෙන ගන්නවා අපි සැලසුම් කරන්නේදී කරන්නේ ගෝල් හදන එක ඒ වගේම ගෝල් එකක් ගැන අරමුණු හදනවා පරමාර්ථ පිහිටුවනවා ඒවා ළඟා කරගන්න උපාය මාර්ග තීරණය කරනවා එතකොට ඔය තුන්දෙනාම තමයි අපි සැලසුම් කරන්නේදී කරන්නේ ඉතින් සැලසුම් කරනදී ඔය තුන කරලා ඉවරනයින් පස්සේ සංවිධානකරණයට එන්නේ ඔන්න දැන් අපි ප්ලෑනින් කරලා ඉවරයි ප්ලෑන් එකක් තිබ්බොත් සැලසුමක් තිබ්බොත් නියම ආකාරයෙන් අපිට සංවිධානකරණය කරගන්න පුළුවන් ඇයි මම එහෙම කියන්නේ How to allocate resources. एक याने अपिटे सालसुमा तिब्बत सालसमा तिब्बत अपिटे पुलवान नियमा कारें संपत्ति दावेन करन सालसमा नेतु एक नियमा कारें करन बै सालसमा तिब्बत तमाह अपिटे संपत्ति दावेन किरी में पीरी वर्टे करान उपला तो संपत्ति दावेन किरी में क्या ने सांविधान करने कोटा इतो कोटा अपिटे सालसमा तिब्बत इस संपत्ति दावेन किरी में नियमा कारें करान उपला वैद्य बेदी में नियमा कारें करान उपला ए वागे में संविधान करने संबंधी करने नियमा कारें करान उपला तो बता प्लान ने का किये ने का पिटा तीन नोने संविधान करने के ने कारे हरिये टे करन ये वागे मा प्लान ने का तिब्बत का पिटा पुरवान मेहे वाणन मिनिस्टुंग लीडिंग किये ने का प्लान ने का लीडिंग का प्लानिंग का लीडिंग का यात्र संबंध आवे अपने सालस्मक तीन वाना मिनिस्टुंग मेहे वाणन पुरवान सालस्मक तिब्बत मिनिस्टुंग मेहे वी में है किया वे तीन एक याने දැන් ඔන්න මම එකට උදාහරණයක් ගන්නම් අර 2025 ඔන්න දැන් මාගේ සැලැස්ම මාගේ ව්‍යාපාරයේ සැලැස්ම 2025 හොඳම ව්‍යාපාර ආයතනය වෙන එක. එතකොට මට පුළුවන් ව්‍යාපාර ආයතනයේ සේවකයන් දැන් ලීඩින් කියන්නේ මෙහෙවීම සම්බන්ධ වෙන සේවකයන්ටනේ. ඉතින් මට කියන්න පුළුවන් සේවකයන්ට දැන් අපේ ටාගට් එක තමයි 2025 කොහොම හරි හොඳම ව්‍යාපාර ආයතනය වෙන එක. ඉතින් අපි හැමෝම එකතු වෙලා වැඩ කරමු. අපි කොහොම හරි කවර් කරමු වැඩ ටික. අපේ අරමුණ කොහොම හරි වසරේ හොඳම ආයතනය වෙන එක ඒක තමයි අපේ අරමුණ. එතකොට අපිට පුළුවන් සේවකයන්ට අපේ ප්ලෑන් එක ගැන සේවකයන්ට කියලා මම සේවකයන්ට කියනවා දැන් මගේ අරමුණ මේක. මගේ අරමුණ මේක අපේ අරමුණ මේක අපි කොහොම හරි මේක ළඟා කරගමු. ඕගොල්ලෝ මේක ළඟා කරගන්න මට උදව් කරොත් මාත් එක්ක එකට ආවොත් මම ඔයගොල්ලන්ට මේ මේ ප්‍රතිලාභ ලබා දෙනවා. නේද සේවකයන් උද්දීපනය කරන්න පුළුවන්. ප්ලෑන් එකක් තිබ්බ නැත්නම් සේවකයෝ මේ අභිප්‍රේරණය වෙන්නේ නැහැ. සේවකයොත් ඔහෙ වැඩ කරනවා. අපිත් ඔහෙ වැඩ කරනවා. කිසිම වැඩක් නැහැ. ආයතනයේ කිසිම සම්බන්ධයක් නැහැ. ඉතින් එහෙම බෑ. අර ප්ලෑන් එකක් සැලසුම කියන එක මත තමයි මේ ලීඩින් කියන එකත් අඳා පවතින්නේ. මොකද සේවකයන්ව අපි අභිප්‍රේරණය කරන්න නම් අපිට නිශ්චිත සැලසුමක් තියෙන්න ඕනේ. කිසිම සැලසුමක් නැතුව සේවකයන්ට අපිට එක එක දේවල් කියන්න බෑනේ. අන්න ඒ නිසා සේවකයා ආරක්ෂණය වැඩ කරන්නේත් නැහැ. එතකොට ආයතනයේ ආරක්ෂණතාවයකුත් නැහැ. ඒ නිසා සැලැස්ම කියන එක මේ මෙහෙයවීමට ඉතා වැදගත් ලෙස බලපානවා. ඊළඟට සැලසුම් කරණයයි පාලනය අතර සම්බන්ධතාවය අපි කතා කරනවා ප්ලෑනින්ග් කන්ට්‍රෝලින්. ඒක ගැන අපි කතා කරොත් මේ සැලසුම් කරණයයි පාලනයයි අතර දැන් අනිකුත් කලමනාකරණ කාර්යයන් වගේ නෙමෙයි මේ දෙන ඍජුව බැඳෙනවා. මේ ප්ලෑනින්ග් කන්ට්‍රෝලින්ග් ඍජුව බැඳෙනවා. සැලසුම් කරණයයි පාලනයයි ඍජුව බැඳෙනවා. ඇයි එහෙම වෙන්නේ අපි කියනවා planning and controlling has a direct relationship කියලා. විජ සම්බන්ධතාවයක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඕගොල්ලන්ට මම මෙහෙම ගත්තොත් ඕගොල්ලෝ දන්නවනම් දැන් පාලනය ගැන අහලා තියෙනවනම් පාලනයෙන් වෙන්නේ අපේක්ෂිත අපි අපේක්ෂා කරපු සැලසුම් සහ ඇත්තටම වෙන දේ. කියන්නේ අපි අපේ අපේක්ෂිත සැලසුමයි ඇත්තටම වෙන ප්‍රතිඵලයි. ඇත්තටම වුණ දේ සසඳනවා. කියන්නේ අපි මෙහෙමනේ අපි සැලැස්මක් ලෙස කියන්නේ සැලැසුමක් හදපු දේනේ ඇත්තටම ක්‍රියාත්මක කරන්නේ. එතකොට අපි ඇත්තටම ප්ලෑන් කරපු දේ වෙච්ච දේ සසඳලා අඩුපාඩු බලන එකනේ පාලනයේදී වෙන්නේ. අඩුපාඩුවක් තිබ්බොත් ඒක නිවැරදි කරනවා. අඩුපාඩුවක් නැත්නම් දිගටම ව්‍යාපාරය කරගෙන යනවා. ඉතින් එතකොට මේ ප්ලෑනින් වලදී අපි යොදාගන්නේ අපි කලින් සැලසුම් කරපු ප්‍රතිඵල. කලින් සැලසුම් කරපු දේවල්. ඉතින් කලින් සැලසුම් කරපු දේවල් නැතුව අපිට පාලනය කියන කාර්ය කරන්න බෑ. දැන් මම උදාහරණයක් ගත්තත් මෙහෙමයි. දැන් ඔන්න අපේ ටාගට් එක 2025 හොඳම ව්‍යාපාර ආයතනය වෙන එකනේ. ඉතින් අපි 2025ට ගියයින් පස්සේ අපි පාලනය කරද්දි බලනවා. අපි අර බලාපොරොත්තු වෙච්ච ආකාරයෙන් 2025 දී අපිට මේක ළඟා කරගන්න පුළුවන් වුණා. ඉතින් අර අරමුණ, අර සැලසුම මත තමයි පාලනය කියන කාර්ය වෙන්නේ. අපේක්ෂිත ප්‍රතිඵලයි සත්‍ය ප්‍රතිඵලයි. අන්න ඒක තමයි හරි වචනේ. අපේක්ෂිත ප්‍රතිඵලයි සත්‍ය ප්‍රතිඵලයි. අපේක්ෂිත ප්‍රතිඵල අපි සැලසුම් කරන දේ තමයි හිතන්නේ. අපි මේ ටාගට් එකට යනවා. මේක තමයි අපේ අරමුණ. අන්න ඒක තමයි අපේක්ෂිත ප්‍රතිඵල. සත්‍ය ප්‍රතිඵල බලන්න වෙන්නේ කොහෙදද?
පාලනය. එතකොට අපේක්ෂිත ප්‍රතිඵලයි සත්‍ය ප්‍රතිඵලයි අපිට පුළුවන් සංසන්දනය කරන්න. සංසන්දනය කරලා අපි බලනවා මොකද්ද වෙච්ච අඩුපාඩුකම් අන්න ඒ වගේ බලනවා. ඉතින් මේ බලන්න දැන් ඔයගොල්ලෝ හිතන plan එකක් නැත්තම් අපේක්ෂිත ප්‍රතිඵල කියලා දෙයක් නැත්තම් අපිට පුළුවන් පාලනකාරී කරන්න බෑ. අපේ අපේක්ෂිත ප්‍රතිඵල වල වැරද්දක් තිබ්බොත් පාලනය කියන එක හරියට වෙනවද? වෙන්නේ නැහැ. ඉතින් හැම තිස්සෙම මේ සැලසුම් කරණය කියන එක ඉතාම වැදගත් වෙනවා මේ පාලනය සඳහා. එතකොට මේ දෙන්න ඍජුවම බැඳෙනවා. අර අපේක්ෂිත ප්‍රතිඵලයි සත්‍ය ප්‍රතිඵලයි. ඒක තමයි හොඳම උදාහරණ මේ දෙන්න හඳුනන. අපේක්ෂිත ප්‍රතිඵලයි සත්‍ය ප්‍රතිඵලයි. මේ දෙන්න සසඳලා තමයි අපි බලන්නේ. තව පොඩි දෙයක් තියෙනවා. දැන් අපි අපේක්ෂා කරපු ප්‍රතිඵලයි සත්‍ය ප්‍රතිඵලයි අතර වෙනසක් තියෙනවා කියලා හිතන්න. ඒක අපි අපේක්ෂා කරපු දෙයක්ම වෙලා නැහැ. දැන් මම උදාහරණයක් ගන්නම් අපේ ප්‍රායෝගික ජීවිතයක කවුරු හරි ළමේ ඒ දැන් ඒ නමයක් බලාපොරොත්තු වෙලා ඒ ළමයට ඒ 8යි ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් මොකද වෙලා තියෙන්නේ? එක යට එක එකක් අඩුයිනේ. ඉතින් දැන් එයා බලන්න ඕනේ යාට කොහෙද වැරදුනේ කියලා. යාගේ සැලසුමේ කොයි හරි තැනක් වැරදිලා. ඉතින් නැත්තම් ඒ නමේ ඉන්නතුයි ඉන්නේ නැහැ. එයාගේ කොයි හරි තැනක වැරද්දක් වෙලා තියෙනවා. ඉතින් මොකද කරන්නේ? එයා දැනගන්න ඕනේ දැන් ඒ නමයක් නැහැ යට ඒ 8යි තියෙන්නේ. එයා දැනගන්න ඕනේ ආයේ ඒ ලෙවල් විභාගෙදී ඒ වැරද්ද වෙන්න තියෙන මඟ සැලසගන්න. මොකද එකපාරක් යාට එයා දැන් යාර පාලනයෙන් එයා දැනගත්තා. යා සැලසුම් කරපු ප්‍රතිඵල පාලනයේ බලද්දී එන දෙන්න සුසුදාති තිබ්බේ නැහැ. ඉතින් යා දැනගන්න ආයේ පාරක් ඒක නොවෙන්න වග බලා ගන්න. එතකොට මේ පාලනයෙන් අපිට ආයේ පාරක් ඒ දේ නොවෙන්න වග බලා ගන්න මේ වග බලා ගන්න පුළුවන් වෙනවා. දැන් සැලසුම් කරපු ප්‍රතිඵල අපි සැලසුම් කරපු ප්‍රතිඵල අපේ සත්‍ය ප්‍රතිඵල එක සැසඳුවාන් පස්සේ මොකක් හරිම වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද ආයේ නිවැරදි කරගන්න ආයේ සැලසුම් කරන්නේ අපිට කරන්න පුළුවන්. අන්න ඒ නිසායි මේ කන්ට්‍රෝලින් ගිහින් ආයේ සම්බන්ධ වෙලා තියෙන්නේ planning වලට. දැන් controlling පේනවනේ ආය planning වලට සම්බන්ධ වෙලා. ඇයි ඒ දෙන්නතර ඍජු සම්බන්ධතාවයක් නැහැ. controlling වලින් වැරද්දිච්ච තැනක් තිබ්බොත් අපිට පුළුවන් ව්‍යාපාර ආයතනේ කොහේ හරි තැනක් වැරද්දුනොත් ඒ වැරද්ද නිවැරදි කරන්න අපිට ආයෙ සැලසුමක් ගහන්න පුළුවන්. ඒ සැලසුම ඉන්න බෑනේ. ඒ සැලසුම වැරදි නිසානේ මේ පාලනයයි සැලසුම ගත ප්‍රතිඵලයි සත්‍ය ප්‍රතිඵලයි සමාන වුණා නැත්තේ. ඉතින් ඒ ඒකෙම ඉන්න බෑ අපිට. දැන් අලුත් සැලසුමක් හදන්න වෙනවා. අන්න ඒ නිසායි controlling ගිහින් ආයෙ planning වලට සම්බන්ධ වෙන්නේ. controlling ආයෙ planning වලට සම්බන්ධ වෙන්නේ ඔන්න ඔය කියන කාරණේ නිසා. අපිට පුළුවන් අලුත් සැලසුමක් හදන්න වැරද්ද නිවැරදි කරගන්න. It helps to next time planning කියලා අපි කියනවා. ඒ කියන්නේ ආයේ පාරක් අපිට plan කරද්දී වැරදි අඩුපාඩු නැතුව plan කරන්න අනු උදව් වෙනවා. ඒකට මේ සැලසුම් ගහස්කරණය කියන එක. සැලසුම් කරණය නැත්නම් planning කියන එක මේ තුන් දෙනාටම එකසේ වැදගත් වෙනවා. ඒ කියන්නේ හැමතිස්සෙම planning තමයි පදනම, අත්‍යවාරම. එයාගේ හොඳකම මත තමයි අනිකුත් කළමනාකරන කාරණුත් නැදෙන්නේ. planning වැරදුනා කියන්නේ ඊටු ඔක්කොම කළමනාකරන කාරණා වැරදෙනවා කියන එක. එතකොට කෙටියෙන්ම කිව්වොත් success depends on planning. ඒ කියන්නේ අපේ සාර්ථකත්වය රඳා පවතින්නේ සැලසුම් කරණය මත. දැන් ඕගොල්ලන්ට මේක විස්තර කරන්න එන්න පුළුවන් කරුණා. ඉතින් මේක විස්තර කරද්දී හැම තිස්සෙම සැලසුම් කරණයට මූලික තැනක් දීලා විස්තර කරන්න. සැලසුම් කරණය තමයි ප්‍රධාන. එයාමත් තමයි රැඳෙන්නේ. එයාත්මයි අත්තිවාරම. ඕගොල්ලන්ට ඒ වගේ වචන පාවිච්චි කරන්න පුළුවන්. අත්තිවාරම. ඉතින් සැලසුම් කරණය හොඳයි කියන්නේ අනිකුත් කළමනාකරන කාර්යනොත් හොඳයි. success depends on planning. ඒ කියන්නේ සාර්ථකත්වය රඳා පවතින සැලසුම් කරණය මත. අන්න ඒ වගේ බර වචන දාලා කියන අපිට පැහැදිලි කරන බර වචන කියන්නේ ඒ කළමනාක ඒ කියන්නේ අපේ මේ විෂයට අදාළ වචන දාලා ඒ අදහස පැහැදිලි කරොත් අපිට ලකුණු ගන්න පුළුවන් මේ ප්‍රශ්නයට. මේක දිගට විස්තර කරන්න ඕන ප්‍රශ්නය. දැන් අපිට අනික එක තව දෙයක් තමයි අපිට මේ වගේ දෙයක් විස්තර කරන්න ට්‍රිප් එකක් වගේ උදාහරණයක් ගන්න පුළුවන්. දැන් ට්‍රිප් එකක් ගත්තොත් ට්‍රිප් එකේ මොකද කරන්නේ? මුලින්ම කරන්නේ සැලසුම් කරන එකනේ. අපි ට්‍රිප් එකක් යන අපි හැමෝම plan කරන. ඇත්තටම ට්‍රිප් එක යන්නේත් නැහැ. ඒ වුණාට මුලින්ම කරන්නේ මොකද? plan කරන එක. ඇයි ඒ? ඇයි අපි මුලින්ම planning කරන්නේ? planning වල කියන වැදගත්කම නිසා. මොකද planning තමයි වැදගත්ම දේ. අන්න එහෙමම හිතනකොට දැන් ඔයගොල්ලෝ ට්‍රිප් එකක් යන්නේ. දැන් ට්‍රිප් එක යන්නේ නැහැ plan කරන්න කලින්. මුලින්ම ඇත්තටම ට්‍රිප් එක යන්නේත් නැති වෙන්න පුළුවන්. හැබැයි මුලින්ම කරන්නේ මොකද්ද? plan. ඇයි ඒ? සැලසුම් කරන්නේ වැදගත් කම නිසා. මේ ට්‍රිප් එකක් යද්දි මුලින්ම සැලසුම් කරලා ඊට පස්සේ තමයි ඉතුරු පාර්ට්ස් ටික කරන්නේ. අන්න ඒ නිසා මේ හැම තිස්සෙම සැලසුම් කරන්නේ තමයි වැදගත් දෙ. මේ තව පොඩි concept එකක් තියෙනවා. තව පොඩි සංකල්පයක් තියෙනවා. මේක අපේ A level වලත් උගන්වලා තියෙනවා. lecture එකේදීත් කිව්වා. අපිට මේ කාර්යයන් ටික සැලසුම් කරන්නේ, සංවිධානය කරන්නේ, මෙහෙයවීම පාලනය කියන කාර්යයන් ටික දුම්රියකට සමාන කරන්න පුළුවන්. එක සමාන වෙන්නේ මෙන්න මේ විදිහට. දැන් ඔයගොල්ලන්ට මේක විස්තර කරද්දී මේ සංකල්පත් යොදා ගන්න පුළුවන්. එහෙම යොදා ගත්තාන් පස්සේ අපිට ලකුණු දෙන සම්භාවිතාව වැඩියයි. ගොඩක් පැහැදිලි වෙන අපේ කරුණ. දැන් අපි දුම්රිය ගත්තොත් එහෙම දුම්රියේ එන්ජින් එක තියෙනවනේ. එන්ජින් ඒ එන්ජින් අපිට සමාන කරන්න පුළුවන් සැලසුම් කරණයට. ඇයි ඒ සැලසුම් කරණය තමයි වැදගත්ම දේ. දැන් දුම්රියක එන්ජින් නැතුව එන්ජින් ක්‍රියා විරහිත නම් දුම්රිය වැඩ කරන්නේ නැහැනේ. ඉතින් එන්ජින් තමයි මූලිකම දේ. එතකොට ප්ලෑනින් තමයි අපේ මූලිකම දේ වෙන්නේ. අපි එන්ජින්ට සමාන කරා ප්ලෑන්. ඊළඟට ගාඩ් රූම් එක තියෙනවනේ. අපිට ඒකට සමාන කරන්න පුළුවන් කන්ට්‍රෝලින්. මොකද ඒ දෙන්න අතර ඍජු සම්බන්ධතාවයක් තියෙනවනේ. එන්ජිමයි ගාඩ් රූම් එකයි අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඒ දෙන්නනේ ඒ දෙන්නගෙන ක්‍රියාවලිය සිදු වෙන්නේ. ඉතින් එහෙම ගත්තයින් පස්සේ එන්ජින් එක අපි සැලසුම් කරන්නට සමාන කරොත්, ප්ලෑනින් වලට සමාන කරොත්
ගාඩ් රූම් එක අපිට සමාන කරන්න පුළුවන් කන්ට්‍රෝලින් වලට. ඊට අතරමැද තියෙන පෙට්ටි ටික තියෙනවනේ. ඒ පෙට්ටි අපි සමාන කරනවා ඕගනයිසින් වලටයි ලීඩින් වලටයි. නැත්තම් සංවිධානකරණයටයි මෙහෙයවීමටයි. ඒකට ඔයගොල්ලෝ පොඩි රූප සටහනක් ඇඳගත්තොත් ඔන්න දුම්රියක් ඇඳගන්න. දුම්රියේ මුලින්ම එන්ජිම ඇඳගත්තා. එන්ජිම පැත්තේ ඇඳගත්තා. ඊට පස්සේ පෙට්ටි වලට ඕගනයිසින් ලීඩින් කියලා ඇඳගත්තා. ඊට පස්සේ ගාඩ් රූම් එකට ඇඳගත්තා. අන්නම අපිට පෙන්න බෑ. ඒකට අර වැදගත්ම දේ එන්ජිම කියන එක මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඉතුරු ඒවා එන්නේ. ඒක එන්ජිම මත තමයි රඳාපවතින්නේ. ඉතින් ඒතොර අපිට මේක පැහැදිලි කරද්දී කියත හැකි මේ කලමනාකරණය කියන සංකල්පයේ කාර්යයන් අපිට දුම්රියකට සමාන කරන්න පුළුවන්. ඒ දුම්රියකට සමාන කරන්න පුළුවන් මේ දුම්රියේ එන්ජිම ගත්තොත් එහෙම එන්ජිම සැලසුම් කරන්නට සමාන කරලා ඉතුරු පෙට්ටි ටික අපිට ඕගනයිසින් ලීඩින් වලට සමාන කරලා ගාඩ් රූම් එක කන්ට්‍රෝලින් වලට සමාන කරන්න පුළුවන්. මෙතනින් උත් පැහැදිලි කරන්නේ එන්ජිමේ වැදගත්කම. එන්ජිම ක්‍රියා විරහිත නම් දුම්රිය වැඩ කරන්නේත් නැහැ. එතකොට සැලසුම් කරන්නේ ක්‍රියා විරහිත නම් සැලසුම් කරන්නේ හොඳ නැත්නම් මොකද වෙන්නේ? ඉතුරු කිසිම කලමනාකරණ කාර්යයක් හොඳට වෙන්නේ නැහැ. එහෙනම් වෙල් පර්ෆෝමන්ස් ඩිපෙන්ඩ්ස් ඔන් එන්ජින් කියලා කියනවා. ඒ කියන්නේ වෙල් පර්ෆෝමන්ස් එන්නේ එන්ජින් එකෙන්. ඒ කියන්නේ සැලසුම් කරන්නේ මත තමයි මේ පර්ෆෝමන්ස් එකේ හොඳකම. නැත්තම් මේ අපේ කලමනාකරණ කාර්යයන් වල නැත්නම් කලමනාකරණය කියන ක්‍රියාවලියේ රඳා පැවැත්ම තියෙන්නේ සැලසුම් කරන්නේ මත. එන්ජින් එකට මොනවා හරි වුණත් අනික් ඒවත් අවුල් යනවා. ඒ කියන්නේ සැලසුම් කරන්නට මොනවා හරි වුණත් අනික් හැම කාර්යයක්ම අවුල් යනවා කියන එක. ඉතින් ඔය සංකල්පය යොදාගෙන අපිට පැහැදිලි කරන්න පුළුවන් මේ planning as the salient function. එහෙම නැත්තම් important. එහෙම නැත්තම් වැදගත් සාධකය ලෙස අපිට මේ සැලසුම් කරන්නේ හඳුන්වන්න පුළුවන්. මොකක් හරි තියෙනවද ඔයගොල්ලන්ට මේ සම්බන්ධව අහන්න, මේ කෑලෙන් අහන්න? ඒ කියන්නේ මොකක් හරි ප්ලෑනින් ගැන හරි, එහෙම නැත්නම් කලමනාකරණයේ වැදගත්කම ගැන හරි, මේ සැලසුම් කරන්නේ වැදගත්කම ගැන හරි මොන හරි අහන්න තියෙනවද? තේරුම් නැතිද? ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ සැලසුම් කරන්නේ ප්‍රධාන ක්‍රියාකාරකම් දෙක. දැන් සැලසුම් කරන්නේ කියා කියලා ගත්තම සැලසුම් කරන්නේ ප්‍රධාන අපි කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රධාන ක්‍රියාකාරකම් දෙකයි. ඒ ප්‍රධාන ක්‍රියාකාරකම් දෙක තමයි major activities in planning. Setting the goals and objectives. Goals කියන්නේ අරමුණු. Objectives කියන්නේ පරමාර්ථ. එතකොට setting the goals and objectives කියන්නේ අරමුණු හා පරමාර්ථ පිහිටුවීම. එතකොට අපි සැලසුම් කරන යටතේ කරන පළවෙනිම කාර්ය තමයි, පළවෙනිම කටයුත්ත තමයි අරමුණු හා පරමාර්ථ පිහිටුවීම. අපි ඒක අපේ භාෂාවෙන් කිව්වොත්, දැන් අරමුණු හා පරමාර්ථ පිහිටුවීම කලමනාකරණ භාෂාවෙන්, අපේ භාෂාවෙන් කිව්වොත් where do we want to be? අපි යන්න ඕන තැන කොහෙද? දැන් මං කිව්වා අර 2025 හොඳම ව්‍යාපාරයේ බවට පත් වෙනවා කියලා. අන්න ඒක. ඒක තමයි අරමුණ. Where do we want to be? Setting the goals and objectives කියනවා. අරමුණු හා පරමාර්ථ පිහිටුවීම. දැන් මේක අපි ඉංග්‍රීසියෙන් සිංහලෙන් දෙකේම ලියාගත්තොත් එහෙම නෝට් එකේ ඒක ගොඩක් පැහැදිලි. දැන් setting the goals and objectives. අරමුණු හා පරමාර්ථ පිහිටුවීම. ඊළඟට දෙවෙනි කාර්ය තමයි මේ අපි කලම මේ සැලසුම් කරන්නේදී අපිට වැදගත් වෙන planning එකේ දෙවෙනිම කාර්ය තමයි formulating strategies. ඒ කියන්නේ ක්‍රමවත් උපක්‍රම සැකසීම, ක්‍රමවත් උපාය මාර්ග සැකසීම. උපක්‍රම එහෙම නැත්නම් උපාය මාර්ග මොන වචන යොදා ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ක්‍රමවත් උපාය මාර්ග සැකසීම, ක්‍රමවත් උපක්‍රම සැකසීම කියලා අපි මේක හඳුන්වනවා. එතකොට ප්ලෑනින් වල සැලසුම් කරන්නේ ප්ලෑනින් වල කොටස් දෙකක් තියෙනවා. අප්‍රධාන කොටස් දෙකක් යටතේ කතා කරනවා අරමුණු සහ පරමාර්ථ පිහිටුවීම සහ ක්‍රමවත් උපක්‍රම සැකසීම කියන එක. එතකොට මේ දෙන්න තමයි අපි හඳුන්වන සැලසුම් කරන්නේ. ඔයාට මේ කාර්යයන් දෙක පාඩම් නම් සැලසුම් කරන්නේ නිර්වචනේ ඔයාටම හදලා ලියන්න පුළුවන්. මොකද සැලසුම් කරන්නේ නිර්වචනේ තියෙන්නේ මේ කාර්යයන් දෙක තමයි. අරමුණු හා පරමාර්ථ පිහිටුවීමයි ක්‍රමවත් උපාය මාර්ග සැකසීම. එහෙනම් සැලසුම් කරන්නේ කියන්නේ මොකද? ව්‍යාපාරයක යම් නිශ්චිත කාල පරිච්ඡේදයක අරමුණු හා පරමාර්ථ පිහිටුවීමයි ඒව ළඟා කරගන්න ක්‍රමවත් උපාය මාර්ග සැකසීම. එතකොට අමුතු වෙන දෙයක් මේ සැලසුම් කරන්නේ නැහැ. මේ කාර්යයන් දෙකම තමයි මේ නිර්වචනය තුළ තියෙන්නේ. අරමුණු සහ පරමාර්ථ පිහිටුවීමයි ක්‍රමවත් උපාය මාර්ග සැකසීම. එතකොට ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ප්ලෑනින්. ප්ලෑනින් ගැන ගත්තොත් එහෙම ප්ලෑනින් කියන්නේ සැලසුම් කරනය. Planning is the process of establishing appropriate goals and formulating suitable strategies for achieving those goals. මේ නිර්වචනයෙන් කියන්නේ planning කියන්නේ මේ සැලසුම් කරන්නේ කියන්නේ ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලියේදී appropriate goals ඒ කියන්නේ
appropriate කියන අදහස් කරන්නේ ඒ කියන්නේ suitable වගේ කියන්නේ ගැළපෙන ආයතනයට ගැළපෙන goals ආයතනයට ගැළපෙන අරමුණු පිහිටුවන ඒ වගේම ඒවා ළඟා කරගන්න අවශ්‍ය suitable strategies ඒ කියන්නේ අරමුණ ළඟා කරගන්න අවශ්‍ය උපාය මාර්ග තීරණය කරන අන්න ඒ දෙන්නගේ සම්බන්ධතාවයක් තමයි අපි හඳුන්වන්නේ සැලසුම් කරන්නේ කියලා. එතකොට අර බලන්න අර කාර්යයන් දෙකමයි මේ නිර්වචන අතර තියෙන්නේ. අමුතුවෙන් කිසිම දෙයක් නැහැ. අරමුණු හා පරමාර්ථ පිහිටුවීමයි ක්‍රමවත් උපාය මාර්ග සැකසීම. ඒ දෙන්න තමයි මේ නිර්වචන අතර තියෙන්නේ. ඔන්න දැන් මං හරියටම කියනවා ඒක සිංහල නිර්වචනේ. යම් ව්‍යාපාර ආයතනයක් සඳහා නිශ්චිත කාල පරිච්ඡේදයක් වෙනුවෙන් යෝග්‍ය අරමුණු සහ උපාය මාර්ග තීරණය කිරීමේ ක්‍රියාවලිය වේ. යම් ව්‍යාපාර ආයතනයක් සඳහා යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් වෙනුවෙන් යෝග්‍ය අරමුණු goals and objectives හා උපාය මාර්ග strategies තීරණය කිරීමේ ක්‍රියාවලිය. ඒකට මේ දෙන්නනේ කලමනාක මේ සැලසුම් කරන ඇතුළ තිබෙන්නේ අරමුණු හා පරමාර්ථ පිහිටුවීමයි උපක්‍රම තීරණය කිරීම. එතකොට මේ දෙන්නම තීරණය කිරීමේ ක්‍රියාවලිය තමයි සැලසුම් කරන්නේ කියන්නේ. යම් ව්‍යාපාර ආයතනයක් සඳහා නිශ්චිත කාල පරිච්ඡේදයක් වෙනුවෙන් යෝග්‍ය අරමුණු සහ උපාය මාර්ග තීරණය කිරීමේ ක්‍රියාවලිය වේ. නෝක තමයි මෙතන කියන්නේ planning is the process of establishing appropriate goals අරමුණු හා පරමාර්ථ formulating suitable strategies. ඒ කියන්නේ ඒවට ගැළපෙන ඒ අරමුණු වලටයි පරමාර්ථ වලටයි ගැළපෙන උපක්‍රම උපක්‍රම තීරණය කිරීමේ ක්‍රියාවලිය තමයි මේ planning නැත්නම් සැලසුම් කරන්නේ කියන්නේ. තව නිර්වචනයක් තියෙනවා. දැන් මේ ඔක්කොම පාඩම් කරන අවශ්‍යතාවයක් නැහැ. අපි හොඳ අපිට ගැළපෙන එක නිර්වචනය පාඩම් කරගත්තම ඇති. ඒ නිර්වචනේ එන්න ඕන කියලා ඔයගොල්ලෝ මතක තියාගන්න. අරමුණු හා පරමාර්ථ පිහිටුවීමයි ඒව ළඟා කරගන්න අවශ්‍ය උපක්‍රම උපාය මාර්ග තීරණය කිරීමයි. කොට ඒ දෙන්න තමයි මේ නිර්වචන ඇතුලේ අන්තර්ගත වෙන්න ඕනේ. දෙවැනි නිර්වචනය කියනවා planning is determining the organization's goals and defining the means for achieving them. Planning is the determining the organization's goals. ඒ කියන්නේ අපි අරමුණු තීරණය කරනවා. Defining the means. මේ defining the means කියලා අදහස් කරලා තියෙන්නේ මෙතන means කියලා අදහස් කරන්නේ strategy. එහෙම නැත්නම් උපාය මාර්ග. එතකොට මේ නිර්වචනත් කියන්නේ අරමුණු හා පරමාර්ථ තීරණය කිරීමයි ඒව ළඟා කර ගැනීමට. And defining the. ඒව ළඟා කර ගැනීමට අවශ්‍ය උපාය මාර්ග තීරණය කිරීමයි කියන්නේ. එතකොට සැලසුම් කරන්නේ කියන්නේ කෙටියම කිව්වොත් අරමුණු හා පරමාර්ථ තීරණය කිරීම සහ ඒවා ළඟා කරගන්න අවශ්‍ය උපාය මාර්ග තීරණය කිරීම. එතකොට ඕක තමයි අපි හඳුන්වන්නේ planning කියලා. එතකොට දැන් මේ ඉස්සෙල්ලා අපි කතා කරේ මේ එක්කෙනෙක් කියපු එකක්. දැන් මෙතන කතා කරන්නේත් මේ මොකක් හරි හැම දීපු එකක්. ඉතින් දැන් ඕගොල්ලන්ට කැමති නිර්වචනයක් එක පාඩම් කරගන්න පුළුවන් එක ප්‍රශ්නයක් නැහැ. සිංහල එක තමයි ඒකේ යම් ව්‍යාපාර ආයතනයක් සඳහා නිශ්චිත කාල පරිච්ඡේදයක් වෙනුවෙන් යෝග්‍ය අරමුණු සහ උපාය මාර්ග තීරණය කිරීමේ ක්‍රියාවලිය. එතකොට ඕක තමයි අපි සැලසුම් කරන්නේ කියලා හඳුන්වන්නේ. මොකක් හරි පැහැදිලි තැනක් තියෙනවද සැලසුම් කරන්නේ? ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ levels of planning. දැන් අපි කතා කරා සැලසුම් කරන්නේ ප්‍රධාන ක්‍රියාකාරකම් දෙක. අරමුණු සහ පරමාර්ථ පිහිටුවීමයි ඊළඟ එක ක්‍රමවත් උපක්‍රම සැකසීමයි නැත්නම් උපාය මාර්ග තීරණය කිරීම. ඒ අපි කතා කරේ ක්‍රියාකාරකම් දෙක සැලසුම් කරන්නේ ප්‍රධානම ක්‍රියාකාරකම් දෙක. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා levels of planning. සැලසුම් කරන්නේ මට්ටම්. Levels of planning එහෙම නැත්නම් සැලසුම් කරන්නේ මට්ටම්. අපි සැලසුම් කරන්නේ මට්ටම් තුනක් කතා කරනවා. දැන් අපි දන්නවා පිරමීඩයක පල්ලෙහාම ඉන්නේ වටිනාකමෙන් අඩු එක. උඩට යන්න යන තමයි වටිනාකම වැඩි එක තියෙන්නේ. එතකොට levels of planning වල corporate level planning. එහෙම නැත්නම් අපි මෙයාව හඳුන්වනවා උපක්‍රමික සැලසුම් කරණය. සංස්ථානික සැලසුම් කරණය. දිගු කාලීන සැලසුම් කරණය. ওই මොන ක්‍රමෙන් හැදින්වුවත් මේ කියන්නේ corporate level planning. උපක්‍රමික සංස්ථානික දිගු කාලීන ඔය තුනේ මොන නමින් හැඳින්වුවත් ඒ කියන්නේ කෝපරේට් ලෙවල් ප්ලෑනින්. දෙවෙනි එකේන ටැක්ටිකල් එහෙම නැත්නම් ෆන්ක්ෂනල් ලෙවල් ප්ලෑනින්. එයාව අපි හඳුන්වනවා කෙටි කාලීන සැලසුම් කරන්නේ කෙටි කාලීන ක්‍රමෝපාය සැලසුම් කරන්නේ එහෙම නැත්නම් ශ්‍රිතමය සැලසුම් කරන්නේ. ෆන්ක්ෂනල් කියන්නේ ශ්‍රිතමය. ශ්‍රිතමය සැලසුම් කරන්නේ. අවසාන ලෙවල් එක තමයි ඔපරේෂනල් ලෙවල් ප්ලෑනින්. ඒ කියන්නේ මෙහෙයුම් සැලසුම් කරන්නේ. operational level planning එහෙම නැත්නම් අපි ආව හඳුන්වනවා මෙහෙයුම් සැලසුම් කරණය කියලා.
එතකොට අපි කතා කරොත් එහෙම කෝපරේට් ලෙවල් ප්ලෑනින්. එහෙම නැත්නම් අපි ඒක හඳුන්වන උපක්‍රමික නැත්නම් සංස්ථානික එහෙම නැත්නම් දිගු කාලීන සැලසුම් කරන. මේ සැලසුම් කරන ගැන මම කතා කරොත් එහෙම දැන් බලන්න එයා ඉන්නේ දූරාවලිය උඩින්මනේ අපේ පිරමීඩ උඩින්මනේ. මෙයාව ගත්තොත් පොද එන්ටයර් ඕගනයිසේෂන්. ඒ කියන්නේ සම්පූර්ණ ආයතනය සඳහා තමයි මෙයා සැලසුම් කරන්නේ. මුළු ආයතනය සඳහාමයි මෙයා සැලසුම් කරන්නේ. ඒ වගේම top management involved in this planning. ඒ කියන්නේ top management. ඒ කියන්නේ ඉහළ කළමනාකරුවෝ. ඉහළ කළමනාකරුවෝ තමයි මේ සැලසුම් කරන තීරණ ගන්න. ඒ වගේම මේක ගත්තොත් එහෙම සම්පූර්ණ ආයතනය සඳහාම තමයි මේ සැලසුම් කරන්නේ කරෙන්නේ. ඉහළ කළමනාකරුවන් තමයි මේ සැලසුම් කරන තීරණ ගන්න සැලසුම් කරන්නේ කරන්නේ. තව දෙයක් කතා කරොත් ඒක ගැන take the idea of global level. ඒ කියන්නේ පල්ලෙහා ලෙවල්ස් වලින් දැන් කෝපරේට් එකට පල්ලෙහාට ඉන්න අයගේ අදහස් අරගෙන තමයි ඒ සැලසුම් කරණය කරන්නේ. එතකොට ඒ සැලසුම් කරණය ගැන අපි කතා කරොත් එහෙම for the entire organization සම්පූර්ණ ආයතන ආයතනික මට්ටම ආයතනික ඔව් ආයතනික මට්ටම කියලා කියන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන් කියලා ලෙක්චර් කියනවා මේකේ. මේ එතන මේ පැහැදිලි කරද්දි. එතකොට ඒක හඳුන්වන ගොඩක් නම් තියෙනවා. ආයතනික මට්ටම උපක්‍රමික සංස්ථානික තව දිගු කාලීන අන්න ඒ වගේ ඕනම නමකින් හැඳින්වුවොත් කෝපරේට් එක තමයි. ඒ කියන්නේ කෝපරේට් කියන්නේ මෙයා තමයි ආයතනයේ වැදගත්ම සැලසුම් කරන මට්ටම. ඒ කියන්නේ ඉහළ කළමනාකරුවෝ තමයි මේක කරන්නේ. තව කතා කරොත් මේකේ සම්පූර්ණ ආයතනය සඳහාම තමයි මේ සැලසුම් කරන්නේ තියෙන්නේ. ඒ වගේම පල්ලෙහා තියෙන මට්ටම් වලින් අදහස් ගන්නවා. ඒ කියන්නේ ඔපරේෂනල් ලෙවල් එකිනුයි ෆන්ක්ෂනල් ලෙවල් එකිනුයි අදහස් අරගෙන තමයි මේ සැලසුම් කරන්නේ කරන්නේ. ඕගොල්ලන්ට ප්‍රශ්න අහන්න තියෙනවා මියුට් මේ අන්මියුට් කරලා අහන්න මොකද මේ චැට් එක බලන්න විදියක් නැහැ අනේ මට මේ ස්ක්‍රීන් එකේ තියෙන මේක ගැන හින්දා හරි එතකොට ඔබ තමයි කෝපරේට් ලෙවල් ප්ලෑනින් ගැන අපිට දැනගන්න තියෙන්නේ එතකොට ඒක මතක තියාගනි වැදගත්ම දේ තමයි මේක ඉහළ මට්ටමින් තමයි කරෙන්නේ ඒ වගේම ගත්තොත් එහෙම සමස්ත ආයතනය සඳහාම තමයි මෙතන සැලසුම් කරන්නේ කරේ ඊළඟට එයාට යටින් ඉන්නවා දෙවැනි වැදගත්කමක් තියෙන එක ෆන්ක්ෂනල් ලෙවල් ප්ලෑනින් ශ්‍රිතමය සැලසුම් කරන්නේ එහෙම නැත්තම් කෙටි කාලීන ක්‍රම උපාය සැලසුම් කරන්නේ මම තව පොඩි දෙයක් කියන මේ කෝපරේට් ලෙවල් ප්ලෑනින් ගැන ඒක අපි උපක්‍රමික සංස්ථානික දිගු කාලීන කියලා හඳුන්වන දෙමයික සිංහල දෙක ටිකක් කියුවොත් එහෙම වර්ෂයකට වඩා වැඩි කාල පරිච්ඡේදයක් ආවරණය කරයි අන්න මතක තියාගන්න දැන් මෙයා දිගු කාලීනනේ එහෙනම් මෙයා වර්ෂයකට වඩා වැඩි කාලයක් තමයි ආවරණය කරන්නේ පරමාර්ථ ඉටු කර ගැනීමේ අරමුණි දිගු කාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට උපාය මාර්ග නිර්මාණය කිරීමට ඇගේම් සහ තෝරා ගැනීම සිදු වේ. ඒ කියන්නේ මෙයා දිගු කාලයක් සඳහා තමයි හැම දෙයක්ම කරන්නේ. පරමාර්ථය පිහිටුවන්නේ දිගු කාලයක් සඳහා, උපාය මාර්ග පිහිටුවන්නේ දිගු කාලයක් සඳහා, අන්න ඒ වගේ දිගු කාලයක් සඳහා තමයි තීරණ ගන්න. දිගු කාලයක් සඳහා තමයි සැලසුම් කරන්නේ. ඉහළ කළමනාකරුවන් විසින් තමයි මේක සිදු කරන්නේ. ඉතින් ඕක තමයි දැනගන්න ඕනේ. ඒක තමයි සිංහලෙන් හැඳින්වුවක් කියන්න තියෙන. අර සම්පූර්ණ ආයතනය සඳහා තමයි සැලසුම් කරන්නේ කරන්න කියලා මතක තියාගන්න. ඊළඟට functional level planning ශ්‍රිතමය සැලසුම් කරන්නේ නැත්නම් tactical කියලා හඳුන්වනවා. එහෙම නැත්නම් කෙටි කාලීන ක්‍රම උපාය සැලසුම් කරන්නේ. අන්න ඒ වගේ. මේක ගැන කතා කරොත් එහෙම corporate වලට පස්සේ වැදගත් මේකේ නම් functional. දැන් ඒක ගැන අපි කතා කරොත් දැන් function එකක් කියන්නේ අංශයක්, ශ්‍රිතයක්. අපි ගත්තොත් එහෙම ලොකු ව්‍යාපාර ආයතනයක්, හොඳ මහ පරිමාණ ව්‍යාපාර ආයතනයක්, එයාගේ එක් එක් අංශ තියෙනවා. දැන් මොනවාද ව්‍යාපාරයක අපි දකින අංශ? ඒක තියෙනවා මානව සම්පත් පැත්තක් තියෙනවා ෆයිනෑන්ෂියල් පැත්තක් තියෙනවා හියුමන් රිසෝස් ෆයිනෑන්ෂියල් සාමාන්‍ය මූල්‍ය මේ කියන්නේ තව ගත්තොත් අංශ තියෙනවා මෙහෙයුම් එහෙම නැත්නම් ප්‍රොඩක්ට් පැත්ත බලන ඒවා තියෙනවා IT පැත්ත බලන තියෙනවා පරේෂණ හා සංවර්ධනය කරන දෙපාර්තමේන්තු තියෙනවා අන්න ඒ වගේ දෙපාර්තමේන්තු වෙන් කරන්න තියෙන අංශ වෙන් කරන්න තියෙන ඒ දෙපාර්තමේන්තුට අදාළව කරන සැලසුම් කරන්නේ තමයි මෙතනින් අදහස් කරන්නේ දැන් සමස්ත ආයතනයම සැලසුම් කරන්නේ තමයි කෝපරේට් කියන්නේ ශ්‍රිතමයකින් අදහස් කරන්නේ මොකක්ද ඒ දෙපාර්තමේන්තු සඳහා වෙන වෙනම සැලසුම් කරන්නේ දැන් මෙහෙයුම් සැලසුම් හරියන්නේ නැහැනේ මූල්‍ය සැලසුම් වලට ඒවා වෙන වෙනම සැලසුම් කරන්න එපා ඒ කියන්නේ අපි ඒවා වෙන වෙනම ඉගෙනගෙන ආවේ ලෙවල් එකේ මෙහෙයුම් කළමනාකරණය වෙනයි එහෙම වෙන වෙනම ඉගෙනගෙන ආවේ ඒවා වෙන වෙනම කරන්න ඕන නිසා ඒකට මේ එක එක ශ්‍රිතයටත් වෙන වෙනම සැලසුම් කරන්නේ තියෙනවා මෙහෙයුම් සැලසුම් කරන්නේ වෙනයි human resources සැලසුම් කරන්නේ වෙනයි අන්න ඒ වගේ ඒක තමයි මේ ශ්‍රිතමය මේ මට්ටමේ සැලසුම් කරන්නේ කියන්නේ functional level planning කියන්නේ එතකොට ගත්තාන් පස්සේ මේකේ business functions හැටියට මෙතන functions කියලා නැත්නම් ශ්‍රිතමය කියලා කතා කරන්නේ අපි HR, production, finance, administration, ඒ කියන්නේ පරිපාලනය, marketing, ඒ කියන්නේ අලෙවිකරණය, IT, research and development. ඔන්න ඔය කියන ඒවා තමයි අපිට ශ්‍රිත කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට මෙයා ගැන කතා කරොත් එහෙම මේ functional level plan, එහෙම නැත්නම් ශ්‍රිතමය
සැලසුම් කරන්නේ රඳා පවතින ඊට උඩින් ඉන්න එක්කෙනා මත කෝපරේට් ලෙවල් ප්ලෑනින් වල දැන් කෝපරේට් ලෙවලින් ප්ලෑනින් ලෙවල් ප්ලෑනින් සම්පූර්ණ ආයතනයටම සැලසුම් කරේ එයා බේස් කරගෙන එයාව අත්විවරම කරගෙන තමයි මේ ෆන්ක්ෂනල් ලෙවල් රඳා පවතින්නේ. එතකොට අපිට ෆන්ක්ෂනල් ලෙවල් ප්ලෑනින් පොඩි නිර්වචනයක් දෙන්න කියලා කිව්වොත් අපිට කියත හැකි මේ ෆන්ක්ෂනල් ලෙවල් ප්ලෑනින් එකේ බේස් එක තමයි කෝපරේට් ලෙවල් කියන්නේ. එයා මත තමයි රැඳෙන්නේ. එවගම අපිට කියත හැකි මෙතන බිස්නස් ෆන්ක්ෂන්ස් කියලා නැත්නම් ෆන්ක්ෂනල් කියලා අදහස් කරන්නේ HR, administrative, marketing, IT, research and development ඔන්නෝ එකේ අංශ කීයදයි. ඊළඟට තව දෙයක් මතක තියාගන්න මේකේ මේ සැලසුම් කරන්නේ කරන්නේ මධ්‍යම කළමනාකරුවන් විදිහට. දැන් ඔයගොල්ලන්ට මතක නම් අපි පළවෙනි පාඩමේ ඉගෙන ගත්ත මධ්‍යම කළමනාකරුව කිව්වේ මේගොල්ලන්ට තමයි. මෙහෙයුම් කළමනාකරුවට, අලෙවි කළමනාකරුවට, අන්නේ ඒ අදාළ ශ්‍රිතමය කළමනාකරුව තමයි මධ්‍යම කළමනාකරුව කියලා හැඳින්වෙන්නේ. එතකොට මෙතන තීරණය ගන්නේ මධ්‍යම කළමනාකරුවන් විසින් තමයි මෙතන තීරණ ගන්නේ. එහෙම නැත්නම් අපිට මධ්‍යම කළමනාකරුවන් කියලා කියත හැකි. එහෙම නැත්නම් මේගොල්ලොන්ව අපිට හඳුනන්න පුළුවන්. ඒ කියන්නේ ශ්‍රිතමය කළමනාකරුවන් කියලා. අන්න ඒ වගේ නමිනුත් හඳුනන්න පුළුවන්. එහෙම නැත්නම් මධ්‍යම කළමනාකරුව කියලා අපි මේගොල්ලොන් හඳුන්වනවා. ඔන්න ඔය ටික තමයි ඉතින් අපිට එතන කතා කරන්න තියෙන්නේ. මම දැන් තව පොඩ්ඩක් ඒකේ සිංහලෙන් විස්තර කරන්න. ටැක්ටිකල් ෆන්ක්ෂනල් ලෙවල් ප්ලෑනින්, කෙටි කාලීන ක්‍රම උපාය සැලසුම් කරන්නේ, ශ්‍රිතමය සැලසුම් කරන්නේ. මොන නමින් කිව්වත් හරි ශ්‍රිතමය කියන වචනේ තමයි ගොඩක් පාවිච්චි වෙන්නේ. විස්තරාත්මක සැලසුම් පිළිල කරයි. අන්න මෙයා විස්තරාත්මක සැලසුම. ඒ ඒ අදාළ අංශයට, ඒ අදාළ ශ්‍රිතයට මෙහෙයුම් නම් මෙහෙයුම්, මාකටින් නම් මාකටින්, ඒවට අදාළ විස්තරාත්මක සැලසුම් තමයි පිළිරෙන්නේ. සාමාන්‍ය සංවිධානයේ කාර්යයන් කටයුතු හා දෙපාර්තමේන්තු සම්බන්ධ වන ගනුදෙනු වර්ෂයකට අඩු කාලයකට අදාළ වෙන පරිදි. අන්න මතක තියාගන්න මෙතන වර්ෂයකට අඩු. දැන් කෝපරේට් එක වර්ෂයකට වැඩි. කෝපරේට් වර්ෂයකට වැඩි, ෆන්ක්ෂනල් වර්ෂයකට අඩු. ඒක මෙතනදී අර අදාළ අංශයට අදාළව තමයි සැලසුම් කරන්නේ සිද්ධ වෙන්නේ. උපක්‍රමික සැලසුම් මගින් පිහිටවන ලද රාමුව තුල ක්‍රියාත්මකේ අන්න ඒ අදහස් කරන්නේ මං කියන්නේ කෝපරේට් ලෙවල් එක තමයි බේස් එක වෙන්නේ කියලා මෙයාගේ. ඒ උපක්‍රමික කියන්නේ කෝපරේට් කියන එකට. ඒතකොට එයා මත තමයි මෙයා පදනම් වෙන්නේ කියන එක එතනින් අදහස් කරන්නේ. උපක්‍රමික සැලසුම් මගින් පිහිටවන ලද රාමුව තුල ක්‍රියාත්මකේ අර උපක්‍රමික ලෙවල් ප්ලෑනින්, ඒ කියන්නේ උපක්‍රමික සැලසුම් කරන්නේ උපක්‍රමික සැලසුම් කරන්නේ මත පදනම් වෙලා තමයි ෆන්ක්ෂනල් යන්නේ. මධ්‍යම කළමනාකරුවන් විසින් මධ්‍ය කාලීනව සකස් කරන්නේ. මධ්‍යම කළමනාකරුවන් විසින් තමයි මේක සකස් කරන්නේ. එතකොට ඕක තමයි ෆන්ක්ෂනල් ලෙවල් ප්ලෑනින් එක ගැන අපි දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට ඔපරේෂනල් ප්ලෑනින් අපේ අන්තිම මට්ටම. දැන් මේ මොකක් හරි අපහැදිලි තැනක් තියෙනවා නම් අහන්න මගේ කෝපරේට් ලෙවල් ප්ලෑනින් එකේ හරි එහෙම නැත්නම් ෆන්ක්ෂනල් ලෙවල් ප්ලෑනින් එකේ ගැන. අපි මේ කතා කරන්නේ සැලසුම් කරන්නේ මට්ටම් ගැන. ලෙවල්ස් ඔෆ් ප්ලෑන් අන්තිම මට්ටම සහ වටිනාකමෙන් අඩුම මට්ටම ඔපරේෂනල් ලෙවල් ප්ලෑන්. මෙහෙයුම් සැලසුම් කරන්නේ ඔපරේෂනල් ලෙවල් ප්ලෑන්. ඒක ගැන කතා කරොත් මේ ඔපරේෂනල් ලෙවල් ප්ලෑනින් එක තියෙන්නේ දැන් අපි ෆන්ක්ෂනල් ලෙවල් ප්ලෑනින් එකේ සැලසුම් කරන්නේ තියෙනවානේ. ඒ සැලසුම් කරන්නේ ක්‍රියාත්මක කරන්න. ෆන්ක්ෂනල් එක තමයි මෙයාගේ බේස් එක වෙන්නේ. දැන් ෆන්ක්ෂනල් එකේ බේස් එක උනේ කෝපරේට්නේ. ඒ වගේ ඔපරේෂනල් එකේ බේස් එක වෙන්නේ. එහෙම නැත්නම් අපි කතා කරොත් එහෙම මෙහෙයුම් එකේ මෙහෙයුම් කළමනාකරණයේ බේස් එක නැත්නම් අත්විවරම වෙන්නේ ෆන්ක්ෂනල් ලෙවල් ප්ලෑනින් එක. එහෙම නැත්නම් ශ්‍රිතමය සැලසුම් කරන්නේ. එතකොට ඒක මත තමයි ඔපරේෂනල් ලෙවල් රැඳෙන්නේ. To implement functional level plan. ඉම්ප්ලිමෙන්ට් කියන්නේ ක්‍රියාත්මක කරනවා කියන එක. එතකොට ෆන්ක්ෂනල් ශ්‍රිතමය සැලසුම් කරණය, ශ්‍රිතමය සැලසුම් ක්‍රියාත්මක කරන්න තමයි මේ ඔපරේෂනල් ලෙවල් එක තියෙන්නේ. ශ්‍රිතමය සැලසුම් මත තමයි එයා රැඳෙන්නේ. එතකොට ශ්‍රිතමය සැලසුම් ක්‍රියාත්මක කරනවා මේ ඔපරේෂනල් ලෙවල් ප්ලෑනින් එකේ. තව කිව්වොත් day to day plan should be prepared. එදිනෙදා දවස ගානේ සැලසුම් වෙනවා. ඒ කියන්නේ මේක මේ දවස් එක එක දවසට එක සැලසුම් ටිකක්. ආය ඊළඟ දවසට තව සැලසුම් ටිකක්. අනේ වගේ දවස ගානේ වෙනවා. operational level planning දවස ගානේ සැලසුම් වෙනවා. prepare time schedule. ඒ කියන්නේ time එකක්, කියන්නේ කාල රාමුවක් පිළියෙල කරනවා. ඒ වගේම budgets, අයවැය. දැන් අපි මේ operational level එක ගැන තව පුළුල්ව ඉගෙන ගන්න. operational planning එක ගැන, operational plans ගැන, මෙහෙයුම් plans ගැන අපි තව ගැඹුරින් ඉගෙන ගන්නවා. ඒ නිසා දැනට මතක තියාගන්න මේ operational level planning එකේ කොටස් තියෙනවා. අපි ගත්තොත් මෙතන දැන් එකක් තියෙනවා budgets, අයවැය, ඒ වගේ activity schedule. අන්න ඒ වගේ අපි ඉගෙන ගන්නවා. ඒක ගැන ඉස්සරහට ඉගෙන ගන්න හින්දා නිකන් දැනට මතක තියාගන්න මේක දැනගෙන ඉන්න ඕන operational level එකේ අවුරුද්දක මේ sorry මේ ශ්‍රිතමය සැලසුම් ක්‍රියාත්මක කරන්න තමයි මේ operational level තියෙන්නේ. ශ්‍රිතමය සැලසුම් ටික ක්‍රියාත්මක කරන්න තමයි මේ operational level එක තියෙන්නේ. මේක පිළිල කරන්නේ පළමු පෙළ කළමනාකරුවෝ. හොඳට මතක තියාගන්න එක ක්‍රියාත්මක කරන්නේ පළමු පෙළ කළමනාකරුවෝ. එදිනෙදා ඒව තමයි. එදිනෙදා සැලසුම් තමයි මෙතන තියෙන්නේ. corporate level එකේ මොකද උනේ? ඉහළ කළමනාකරුවෝ. functional level එකේ මොකද උනේ? මධ්‍යම කළමනාකරුවෝ. operational level එකේ මොකද වෙන්නේ? පළමු පෙළ කළමනාකරුවෝ.
ඔපරේෂනල් ලෙවල් එකේ සිංහල එකක් මං කිව්වොත් ඔපරේෂනල් ප්ලෑනින් එහෙම නැත්නම් මෙහෙයුම් සැලසුම් ඉතා කෙටි කාලීනව හෝ ඉතා කෙටි කාලීනව දැන් ෆන්ක්ෂනල් කෙටි කාලීනව එනම් මෙයා මොකද වෙන්නේ ඉතා කෙටි කාලීන හෝ එදිනෙදා මෙහෙයුම් කටයුතු සිදු කරන ආකාරය හා පවත්නා සම්පත් පාරිභෝජනය කරන ආකාරය පිළිබඳ ක්‍රමෝපායන් සැලසුම් කරන රාමුව තුළ සකස් කරගත් සැලසුම් වේ කියන්නේ සැලසුම් කරන රාමුවක් තුළ තමයි මේවා ක්‍රියාත්මක වෙන්නේ එදිනෙදා ගනුදෙනු තමයි එදිනෙදා සැලසුම් තමයි මෙතනදී අපි කතා කරන්නේ මේක ගත්තයින් පස්සේ පළම්පෙළ කළමනාකරුවන් සොරි සොරි පළම්පෙළ නෙමෙයි මෙහෙයුම් කළමනාකරුවන් සමාවෙන් මෙහෙයුම් කළමනාකරුවන් තමයි ඒක පිළියෙල කරන්නේ මෙහෙයුම් කළමනාකරුවන් පළමු පෙළ නෙමෙයි මොකද මේක මෙහෙයුම් සැලසුම් නේ නිසා මෙහෙයුම් කළමනාකරුවන් තමයි ඒක මේ ක්‍රියාත්මක කරන්නේ තමයි ඔපරේෂනල් ලෙවල් ප්ලෑන් දැන් මේකට මෙහෙම දෙයක් තියෙනවා අපිට මේකට පොඩි වගුවක් වගේ ගහගන්න බෑ කියන්නේ අපි දැන් මෙච්චර වෙලා ඉගෙනගත්ත ටික දැන් මේකේ දැන් මේක අපිට වඩාත් පැහැදිලි කරගන්න අපිට පුළුවන් වගුවක් වගේ ගහගන්න මම දැන්ට ඕගොල්ලන්ට නිකන් අදහසක් දෙන්නම් එක ගැන ඊපස්සේ පස්සේ ඕගොල්ලන්ට මම මේක මේ group එකට එහෙම දාන්න දැන් මේකේ වෙන්නේ levels of planning ගැන කතා කරාම අපිට පුළුවන් කෑලි හතරකට වගුවක් ගහගන්න ඔය වගුවක් ගහගෙන ඒකේ පළවෙනි එකට ගන්නවා levels of planning කියලා මාතෘකාව levels of planning පළවෙනි කෑල්ල පළවෙනි කොලම් එක දෙවෙනි එක who response who is responsible දෙවෙනි එක තුන්වෙනි එක what prepares හතරවෙනි එක what considered කියලා ඒ කියන්නේ මම මේක ගැන පොඩ්ඩක් පැහැදිලි කරොත් මෙහෙමයි දැන් මම නිකන් ලාවට පැහැදිලි කරනවා corporate level planning එහෙම නැත්නම් අපි කතා කරන්නේ උපක්‍රමික සැලසුම් කරන්නේ how the responsible වෙන්නේ එහෙම නැත්නම් කවුද වගේ කියන්නේ මං කියවා ඒකට අදාළ වෙන කළමනාකරුවෝ කවුද corporate level එකට top management එහෙම නැත්නම් ඉහළ කළමනාකරුවෝ what prepares ඒගොල්ලෝ හදන්නේ මොනවද දැන් මේ ඉහළ සැලසුම් ඉහළ පෙළ කියන්නේ එහෙම නැත්නම් corporate level planning වල හදන්නේ මොනවද හදන දේවල් තියෙනවා හදන දේවල් තමයි vision මේ වගේ නක්කම ඉගෙන ගන්න ඕගොල්ලෝ mission goals objectives strategies policies vision mission goals objectives strategies policies අන්න ඒක තමයි මේගොල්ලෝ හදන්නේ what prepares ඊළඟට what considered what considered කියන්නේ මොනවද සලකා බලන්නේ දැන් ඒ කියන්නේ මේ කියන කරුණු මේ vision mission goals වගේ දේවල් හදන්න ඒගොල්ලෝ සලකා බලන්නේ මොනවද ඒගොල්ලෝ සලකා බලන්නේ environmental analysis ඒ කියන්නේ පරිසර අධ්‍යයනය පරිසර අධ්‍යයනය තුලින් තමයි vision එක mission එක goal එක objective එක strategies policies මේගොල්ලෝ හොයාගන්නේ environmental analysis එකේදී අපි දන්නවා spot ගැන spot ගත්තොත් එහෙම අපි ශදුවත විශ්ලේෂණය කියනවා ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන අන්නේ ඒ කියන කරුණු හොයලා බලලා තමයි මේ වට් ප්‍රයාස යටතේ vision mission ඒවා මේගොල්ලෝ හැදුවේ එතකොට මෙතන කොලම් හතරක් යනවා levels of planning එකේ තමයි corporate level planning කියලා අපි කියුවේ who is responsible top management ඉහළ කළමනාකරුවෝ what prepares vision mission goals objectives strategies policies but considered ඒ කියන්නේ මොනවද සලකා බලන්නේ පරිසර විශ්ලේෂණය ශද්ධවත විශ්ලේෂණය ඒක සලකලා බලලා තමයි හදන්නේ එතකොට ඕක තමයි corporate level planning එකේ අපි කෙටි කරොත් අදහස වෙන්නේ හදන්නේ කවුද කියන එක හොඳට මතක තියාගන්න top management තමයි හදන්නේ ඒ වගේම දෙවැනි එක්කෙනා ගැන අපි කතා කරමු functional level planning ගැන කතා කරොත් ඒක හදන්නේ කවුරුන් විසින්ද දැන් අරක හැදුවේ top management මේක හදන්නේ functional level managers එහෙම නැත්නම් middle level managers functional level managers එකෙන් ශික්ෂණය කළමනාකරුවෝ එහෙම නැත්නම් මධ්‍යම කළමනාකරුවෝ මධ්‍යම කළමනාකරුවෝ පළවෙනි පාඩමේ ඉගෙනගෙන ආවිල්ලා තියෙන්නේ ඒකට නෝ production manager එක නිෂ්පාදනය බලන manager කෙනෙක් ඉන්නවා සමානව සම්පත් බලන manager කෙනෙක් ඉන්නවා තවමනා මූල්‍යමය පැත්ත බලන manager කෙනෙක් ඉන්නවා IT පැත්ත බලන manager කෙනෙක් ඉන්නවා ඒ වගේ managers ලා වර්ග තියෙනවා ශ්‍රිත තියෙනවා ශ්‍රිත වලට අදාළ managers ලා ඉන්නවා ඒකට ඒගොල්ලෝ තමයි responsible වෙන්නේ what prepares මොනවද හදන්නේ මේ කියන්නේ මේ functional level planning යටතේ මොනවද හදන්නේ හදනවා ඒකේ department objectives ඒ කියන්නේ අදාළ department එකට අදාළ අංශයට මෙහෙයුම් නම් මෙහෙයුම් ඒ මෙහෙයුම් වලට අදාළ පරමාර්ථ ඒ වගේම මූල්‍ය වලට අදාළ පරමාර්ථ මානව සම්පත් වලට අදාළ පරමාර්ථ අන්න ඒ වගේ දේවල් හදනවා ඒ වගේම strategies උපක්‍රම ඒගොල්ලොත් උපක්‍රම හදනවා අදාළ අංශයෙන් අංශයට දැන් ප්‍රායෝගිකව ඕගොල්ලොම කල්පනා කරන්න මෙහෙයුම් වල සැලසුම් මෙහෙයුම් වල අරමුණු මෙහෙයුම් වල උපක්‍රම අදාළ වෙන්න පුළුවන් මූල්‍යයකට බෑනේ ආස්පසින් මේ දෙන්න වෙනස්නේ සම්බන්ධතාවයක් තිබ්බට කෙරෙන කාර වෙනස්නේ එතකොට ඒ අදාළ එක්කිනාට වෙන වෙනම සැලසුම් තියෙනවා අන්න ඒකයි කෙටියෙන්ම කිව්වොත් ඒකයි මේ සැලසුම් කරන ප්ලෑනින් තුනක මේ ප්ලෑනින් තුනකට බෙදිලා තියෙන්නේ මේ තුනකට බෙදලා දැන් කෝපරේට් ලෙවල් ෆන්ක්ෂනල් ලෙවල් ඔපරේෂනල් ලෙවල් කියලා බෙදලා තියෙන්නේ ඒ නිසා. ඒ යටතේ ආයේ ෆන්ක්ෂනල් ලෙවල් උත් කොටස් වලට බෙදෙන්නේ පහසුව සඳහා. එහෙම නැත්නම් ආයතනයක ඇත්තෙම පිළිවෙලක් නැහැනේ. සැලසුම් කරන එක පිළිවෙලකට වෙන්න ඕන දෙයක්.
අන්තිමටම අපි ඔපරේෂනල් ලෙවල් ගැන කතා කරොත් ඔපරේෂනල් ලෙවල් ප්ලෑනින් ගැන කතා කරොත් එහෙම ඔපරේෂනල් ලෙවල් මැනේජර් ඒකේ මේ රෙස්පොන්සිබල් වෙන්නේ කවුද ඒකේ වග කියන්නේ කවුද ඔපරේෂනල් ලෙවල් මැනේජර් එහෙම නැත්නම් මෙහෙයුම් කළමනාකරුව ඔපරේෂනල් කියන්නේ මෙහෙයුම් ඔපරේෂනල් ලෙවල් මැනේජර්ස් එහෙම නැත්නම් ඒකට වග කියන්නේ මෙහෙයුම් කළමනාකරුව ඊළඟට ඒක ගැන කතා කරයින් පස්සේ what prepares ඒගොල්ලෝ හදන්නේ මොනවද මේ ඔපරේෂනල් ලෙවල් ප්ලෑනින් එකේ හදන්නේ මොනවද ඒකෙදි හදන ඒවා අපි ආයෙ ඉගෙන ගන්නවා ඔපරේෂන් ප්ලෑන්ස් කියලා මාතෘකාවක් තියෙනවා එතකොට ඒ යටතේ මේ ඔපරේෂනල් ලෙවල් ප්ලෑනින් යටතේ හදන්නේ මොනවද කියලා අපි ඉගෙන ගන්නවා මම නිකන් කියන හදන ඒවා බජට්ස් අයවැය ප්‍රෝග්‍රෑම්ස් වැඩසටහන් ඊළඟට ගත්තොත් ටයිම් ෂෙඩියුල්ස් කාල රාමු වගේ දේවල් ඇක්ටිව් ෂෙඩියුල්ස් අන්න ඒ වගේ දේවල් තමයි හදන්නේ ඒවා ගැන ආයෙ ඉගෙන ගන්න තියෙන නිසා මෙතන ලොකු අවබෝධයක් ගන්න ඕනේ නැහැ ඊළඟට මේකෙත් what consider දැන් මේ අදාළ මේ මං කියපු දේවල් හදන්න මං කියන්නේ බජට්ස් ප්‍රෝග්‍රෑම්ස් ඒ වගේ හදනවා කියලා මේ හදන දේවල් හදන්න බේස් එක කරගන්නේ මේගොල්ලෝ ෆන්ක්ෂනල් ලෙවල් ප්ලෑනින් ඒ කියන්නේ මං කියව ෆන්ක්ෂනල් ලෙවල් ප්ලෑනින් එක මත තමයි ඔපරේෂනල් ලැඳෙන්නේ ඔපරේෂන් එක ලැඳෙන්නේ ෆන්ක්ෂනල් මත ලැඳෙන්නේ කවුරු මතද කෝපරේට් එක මත අන්න ඒ වගේ අර රැඳෙන එක්කිනා මත තමයි එක් කන්සිඩර් කරන්නේ ඒගොල්ලෝ දැන් ෆන්ක්ෂනල් ලෙවල් එකේ කන්සිඩර් කරේ මට ඒක කලින් කියන අමුතුකුණා ෆන්ක්ෂනල් ලෙවල් එකේ කන්සිඩර් කරන්නේ කෝපරේට් අයව කෝපරේට් ලෙවල් ප්ලෑනින් එක. එතකොට ඔපරේෂනල් ලෙවල් එකේ මේ බේස් කරගන්නේ කාවද? නැත්නම් පාදක කරගන්නේ කාවද? නැත්නම් අත්තිවාරම් කරගන්නේ කාවද? ෆන්ක්ෂනල් ලෙවල් එකේ. Tamanට උඩින් ඉන්න කෙනා තමයි හැමතිස්සෙම පාදක කරගන්නේ. දැන් කෝපරේට් එකේ යාට උඩින් කවුරුත් නැහැනේ. ඉතින් යා පාදක කරගන්නේ මොකද? එයා තමයි මුලින්ම පරිසරය අධ්‍යයනය කරන්නේ. ෂඩුවත විශ්ලේෂණය කරන්නේ. දැන් ෆන්ක්ෂනල් එක නම් යාට උඩින් ඉන්න කෝපරේට්. එහෙනම් යා පාදක කරගන්නේ යාව. අර ඔපරේෂනල් එකේ නම් යාට උඩින් ඉන්න ෆන්ක්ෂනල් එයා පාදක කරගන්නවා. එයා අන්න එහෙමයි මේක නිකන් වගුවක් වගේ ගහගන්න පුළුවන් ඔයගොල්ලන්ට දල අදහසක් එන්නත් ලොකුවට තේරෙන්නේ නැතුව ඇති ඒක මම මේ පස්සේ කියන්නම් කොහොමද ඒක ගහගන්නේ කියලා මොකක් හරි අවුල් තැනක් තියෙනවද මේ levels of planning ගැන සැලසුම් කරන්නේ මට්ටම් තුන ගැන corporate functional operational ඒ තුන ගැන එතකොට ඕක තමයි levels of planning යටතේ අපිට කතා කරන්න තියෙන්නේ. ඊළඟට තව වැදගත් මාතෘකාවක් මේක ගැන නම් slide එකේ note එකක් නැහැ. ඕගොල්ලන්ට ඕන නම් පොඩ්ඩක් ලියා ගන්න කටුවට වගේ මම කියන එක නිකන් අදහසක් ගන්නකො මාතෘකා අදහසක් වගේ තමයි ලියාගත්තේ. Planning changes according to the nature of the organization. ඒ කියන්නේ මේ සැලසුම් කරන්නේ කියන එක වෙනස් වෙනවා ආයතනයේ ස්වභාවය අනුව. දැන් අපි කතා කරන්නේ දැන් මේ අපි මෙතන කතා කරා මේ slide එකේ කතා කරා ප්‍රධාන levels තුනක් තියෙනවා සැලසුම් කරන්නේ. corporate, functional, operational කියලා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ආයතනයේ ස්වභාවය අනුව සමහරක් ආයතනවල මේ තුනම තියෙනවා. සමහරක් ආයතනවල හතරක් තියෙනවා. සමහරක් ආයතනවල මේ එකක්වත් නැහැ. උදාහරණයකට ගත්තොත් ඕගොල්ලෝගේ ගෙවල් පැත්තේ පොඩි කඩයක් හිටන් මේ කඩචෝරු කඩයක් මේ කඩචෝරු කඩවල මේ මට්ටම් තියෙනවද සැලසුම් කරන්නේ මේ මට්ටම් නැහැ නේ අනේ මේවා ප්‍රායෝගිකව මේ වගේ කඩයක ක්‍රියාත්මක වෙන්නේ නැහැ levels of planning දැන් ඒවත් ව්‍යාපාර ආයතනයක් හැබැයි ඒ ව්‍යාපාරේ මේ corporate level planning functional level planning එහෙම කිසිම සැලසුම් කරන්නේ මට්ටමක් නැහැ ඒ මිනිස්සුන් සැලසුම් කරන්නේ හිතින් එතකොට මේ සමහරක් ස්වභාවය අනුව ඒ ව්‍යාපාරයේ ස්වභාවය අනුව ඒ ව්‍යාපාරෙම කිසිම සැලසුම් කරන්නයක් නැහැ කිසිම සැලසුම් කරන මට්ටමක් නැහැ එයා හිතින් තමයි සැලසුම් කරන්නේ එහෙම නැත්නම් පොඩ්ඩක් කටුවට කොලේක හරි මොකක් හරි එකක ලියාගන්නේ ඒ අරින්න මේ අපේ පුළුල් සැලසුම් කරනක් ඒ වගේ පොඩි ආයතනවල නැහැ පොඩි ව්‍යාපාරවල නැහැ ඊට අමතරව අපිට මේ ස්වභාවය අනුව ව්‍යාපාර වර්ග දෙකක් හඳුනා ගන්න පුළුවන් දැන් අර මං කිව්වන අර වගේ පොඩි ව්‍යාපාර ආයතන තියනවාගෙන ඒක අයින් කරයින් පස්සේ ප්‍රධාන වශයෙන් අපේ සිලබස් එකට අපි කතා කරන ස්වභාවය අනුව ගත්තයින් පස්සේ ව්‍යාපාර ආයතන දෙකක් තියෙනවා සිංගල් බිස්නස් ඕගනයිසේෂන් උයි මල්ටි බිස්නස් ඕගනයිසේෂන් සිංගල් බිස්නස් ඕගනයිසේෂන් මල්ටි බිස්නස් ඕගනයිසේෂන් දැන් අපි මේ දෙන්න ගැන කතා කරොත් දැන් අපි ඉස්සෙල්ලා කතා කරපු මේ කලමනාකරන මට්ටම් මේ තුන තියෙනවනේ මේ තුන කොහොමද මේ දෙන්නට සම්බන්ධ වෙන්නේ කියන එක අපි කතා කරන්නේ මම නිකන් අදහසක් දෙන්නම් මේ සිංගල් එකේ මේ තුන් දෙනාම ඉන්නවා මේ අපි කතා කරපු කෝපරේට් ෆන්ක්ෂනල් ඔපරේෂනල් කියන තුන් දෙනාම සිංගල් එකේ මම මේ නිකන් කියන්නේ මම ආයෙ පැහැදිලි කරනවා මල්ටි එක ගත්තොත් මල්ටි එකේ ඒ තුන් දෙනාට අමතරව තව එක්කෙනෙක් එනවා හතර දෙනෙක් ඉන්නවා එතකොට සිංගල් එකේ ලෙවල් කීයක් තිබ්බද තුනයි අපි කතා කරපු තුන කෝපරේට් functional operational ඒ තුන තමයි single එකේ තිබ්බේ. හැබැයි multi එකේ ඊට අමතරව business level කියලා අලුතින් එකක් add වෙනවා. අන්න ඒකයි කියන්නේ planning changes according to the nature of the organization. ඔයාට අර syllabus එකේ ප්‍රධාන වශයෙන් මේ හතර තුන් දෙනාව ඉගැන්නුවට අර ආයතනයේ ස්වභාවය අනුව එක වෙනස් වෙන්න පුළුවන්. දැන් මම අර පොඩි කඩේ
ඒ පොඩි කඩේ මේ කිසිම එකක් තිබ්බේ නැහැනේ. ආයතනයේ ස්වභාවය අනුව වෙනස් වුණා. ඊට පස්සේ මේ සිංගල් එක අනුව මොකද උනේ? අර තුන් දෙනාම හිටියා. මල්ටි එක අනුව මොකද උනේ? තව එක්කෙනෙක් ඇඩ් වෙනවා. මම දැන් ඒක ටිකක් පැහැදිලි කරන්නම්. ඒ කියන්නේ ආයතනයේ ස්වභාවය අනුව ප්ලෑන් කරන එකේ මට්ටම් වෙනස් වෙනවා කියන එකයි මේ කියන්නේ. ප්ලෑන් සැලසුම් කරන්නේ ආයතනය අනුව වෙනස් වෙනවා. ආයතනෙන් ආයතනයට එක වෙනස්. Single business organizations කියන්නේ engaged in one business area. ඕනම් පොඩක් කටුල් ලියා ගන්න. ඒ කියන්නේ engaged in one business area කියන්නේ එක අංශයක විතරයි. එක ව්‍යාපාර අංශයක විතරයි. එක ව්‍යාපාර ඒරියා එකක විතරයි. එක ව්‍යාපාර අංශයක විතරයි මේගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ. Single කියන්නේ එකයි. එකයි. එක ව්‍යාපාර අංශයක් විතරයි. ඒ කියන්නේ ආහාර නම් ආහාර. එක ව්‍යාපාර අංශයක් විතරයි. ආහාර නම් ආහාර. ඇඳුම් නම් ඇඳුම්. අන්න ඒ වගේ. බෙහෙත් නම් බෙහෙත්. එක පැත්තක් විතරයි. එක ව්‍යාපාර අංශයක් විතරයි. එන්නේ වගේ එකංශයක විතරක් කටයුතු කරනවා අපි සිංගල් බිස්නස් ඕගනයිසේෂන්ස් කියලා හඳුන්වනවා. සිංගල් එකයි. අපි ගත්තොත් එහෙම මැලිබන්. මැලිබන් ගත්තොත් මොකද වෙන්නේ? මැලිබන් ආහාරයක් බිස්කට් විතරනේ සපයන්නේ. එයා ඒ අරගෙන ඇඳුම් සපයන්න යනවද? නැහැ. ඒ කියන්නේ එක ව්‍යාපාර අංශයක් විතරයි. සිංගල් විතරයි. ඒ වගේම බෑන්ක් එකක්. බෑන්ක් එකේ මොකද සපයන්නේ? අපිට මූල්‍ය පැත්තක් විතරයි සපයන්නේ. බෑන්ක් එකෙන් අපිට ඇඳුම් සපයන්නේ නැහැ, කෑම සපයන්නේ නැහැ. අන්න ඒ වගේ. එක ව්‍යාපාර අංශයක් විතරයි. සිංගල් බිස්නස් ඕගනයිසේෂන්. ට්‍රයිගම් ට්‍රයිගම් ගත්තොත් ඒකේ තියෙන සාහාරනේ සෝයා මීට් අන්න ඒ වගේ නේ නූඩල්ස් කෝපි අන්න ඒ වගේ ආහාර මේ පැත්ත විතරයි. එක අංශයක් විතරයි. එක බිස්නස් ඒරියා එකක් විතරයි. වන් ඒරියා. වන් කියන එක හයිලයිට් වෙනවා. සිංගල් වන්. එක ඒරියා එකක් විතරයි. ඊළඟට මෙයාගේ ගත්තොත් එහෙනම් මෙන්න මේක තමයි අපිට වැදගත් දෙය. අපි දැනගන්න ඕනේ සිංගල් බිස්නස් ඕගනයිසේෂන් එකක අර ලෙවල්ස් තුනම තියෙනවා අපි කතා කරපු. කෝපරේට්, ඔපරේෂනල්, functional කියන තුන් දෙනාම ඉන්නවා මේ single business organization එක. එතකොට planning changes according to the nature of the organization ගත්තාන් පස්සේ මේ changes කියන එක දීලා තියෙන්නේ. planning changes කියලා දීලා තියෙන්නේ මේ single එකේ multi එකේ වෙනස හඳුන්වනවාට. single එකේ මොකද කරේ? අර levels තුනම තිබ්බා. planning levels තුනම තිබ්බා. corporate, functional, operational කියන තුනම තියෙනවා. එතකොට single එක ගැන මම පොඩි නිර්වචනයක් කරොත් single කියන්නේ එක් අංශයක පමණක්. එක් පැත්තක විතරක්, එක් සයිඩ් එකක, එක් ඒරියා එකක පමණක් ව්‍යාපාර කටයුතු කරන ව්‍යාපාර. ඒ කියන්නේ ඇඳුම් නම් ඇඳුම්, අපි ගත්තොත් එහෙම කාමේ මොනවාද වාහන නම් sorry මේ ආහාර නම් ආහාර, ඇඳුම් නම් ඇඳුම්, අන්න ඒ වගේ. උදාහරණ හැටියට මැලිබන්, බෑන්ක් එකක්, ට්‍රයිගම් අන්න ඒ වගේ ඒවා හඳුන්වන්න පුළුවන්. වන් ඒරියා. එතකොට මෙයාගේ අර ප්ලෑනින් මට්ටම් තුනම පාවිච්චි කරා. කෝපරේට්, ෆන්ක්ෂනල්, ඔපරේෂනල් කියන තුනම පාවිච්චි වුණා. ඊළඟට අපි කතා කරොත් එහෙම මල්ටි බිස්නස් ඕගනයිසේෂන්. මල්ටි කියන්නේ මොකද? දැන් සිංගල් කියන්නේ එකයි නම් මල්ටි කියන්නේ ගොඩයි. ඒ කියන්නේ අර සිංගල් එක්කෙනා වගේ ආහාර විතරක් නෙමෙයි මෙයා කරන්නේ. ආහාරද, හෙල්ත්, ඒ කියන්නේ හෙල්ත් කියන්නේ සෞඛ්‍යද, එහෙම නැත්නම් තව මොනවාද? ප්‍රවාහනද අන්න ඒ වගේ ඔක්කොම මික්ස් එකේ කරනවා. මෙහෙම ව්‍යාපාර ප්‍රායෝගිකව තියෙනවා. අපි ගත්තොත් එහෙම මල්ටි ඒරියා. මේකදී අපි අර සිංගල් ඒරියානේ මෙතන මල්ටි ඒරියා. ඒ කියන්නේ විවිධාකාර වූ ප්‍රොඩක්ට්ස්, විවිධාකාර පැති ගැන, විවිධාකාර අංශ ගැන අවධානය යොමු කරනවා. හොඳම උදාහරණයක් තමයි හේමාස් group of companies. මේ උදාහරණ මතක තියාගන්න. අපේ උදාහරණ දැන් මේක විස්තර කරන්න එහෙම නෝට් එකක් කියලා නෙමෙයි තියෙන්නේ. අර අදහස මුලේට අරන් අපි ලියන්නයි තියෙන්නේ. හේමාස් group of companies. හේමාස් එක ගැන කතා කරොත් හේමාස් ಜಾති ಜಾති දේවල් කරනවා. හෙල්ත් තියෙනවා එකේ. හොස්පිටල්ස් තියෙනවා හේමාස් එකේ. හෙල්ත් පැත්ත බලනවා. කන්සියුමර් ප්‍රොඩක්ට්ස්. ඒ කියන්නේ පාරිභෝගික භාණ්ඩයකින් කරනවා. ට්‍රාන්ස්පෝර්ට් ප්‍රවාහණය කරනවා. ලෙෂර් ඒ කියන්නේ විනෝදය සඳහා දේවල් දිනු. අන්න ඒ වගේ එක ව්‍යාපාර පැත්තක් නෙමෙයි. පැති ගොඩක් ගැන ඒගොල්ලෝ බලනවා. ඒ කියන්නේ පැති ගොඩක නායකයෙක් ලෙස යා කටයුතු කරනවා. අන්න ඒ වගේ හේමාස් group of companies, multi business organization. එහෙම නැත්නම් ජෝන් කීල්ස්. ජෝන් කීල්ස් ගත්තත් ඒ වගේ. මම ජෝන් කීල්ස් ගැන නම් වැඩිය දන්නේ නැහැ. කොටස් එහෙම නිකුත් කරන ආයතනයක්ද කොහෙද? ඒකත් මොකක් හරි මේ වගේ ලොකු සමාගමක්. ඒ කියන්නේ විවිධාකාර වූ පැති එතන ව්‍යාපාරවල කරනවා ඇති. ඒ ව්‍යාපාරේ ජෝන් කීල්ස් එකේ තව හේලිස් කියලා එකක් තියෙනවා. හේලිස් group of companies. අනේ ඒකෙත් කරන්නේ ඔන්න ඔය වගේ මල්ටි බිස්නස්. ඒ කියන්නේ එක එක අංශ ප්‍රවාහන, තව පාරිභෝගික අනේ වගේ එක එක අංශ ගැන බලන ව්‍යාපාරය. නවලෝක group of companies. දැන් නවලෝක නම් ජනප්‍රියම හොස්පිටල්ස් අනේ වගේනේ. ඉතින් අනේ වගේ එක එක දේවල් කරනවා. නවලෝක groups of companies, group of companies. Selinco group of companies. අපි දන්නවා Selinco එකේ ගොඩක්ම රක්ෂණයේ පැත්තටනේ. ඊට අමතරව ඒකේ accounts උත් තියෙනවා. අනේ වගේ එක එක දේවල් පැති. එක එක පැති ඒකේ කරනවා. ඉතින් අර රක්ෂණයේ පැත්ත විතරක් නෙමෙයි. ඒ වගේම Selinco එක විවිධාකාර වූ මම දැනුවත්ව Selinco එක විවිධාකාර වූ තැන්වල ආයෝජනය කරන කෙනෙක්. ඒගොල්ල එක එක ව්‍යාපාරයකට කොටු වෙලා ඉන්නේ නැහැ. රක්ෂණයේ විතරක් ඉන්නේ නැහැ. අන්න ඒ වගේ මල්ටි බිස්නස් ඕගනයිසේෂන්. ඒ මල්ටි බිස්නස් ඕගනයිසේෂන් වලට වඩ ගන්න පුළුවන් ජෝන් කීස්, හේමාස්, හේඩිස්, නවලෝක, Selinco වගේ ව්‍යාපාර. ඕක තමයි වෙනස. දැන් වැදගත්ම වෙනස මේ දෙන්න වෙනස් වෙනවා ලෙවල්ස් වලින්. සිංගල් එකේ මොකද උනේ? ලෙවල්ස් තුනම පාවිච්චි වුණා. කෝපරේට්, functional, operate. දැන් මෙතන මල්ටි එකේ පොඩි වෙනසයි වෙන්නේ. තව අඩිපුර ලෙවල් එකක් ඇඩ් වෙනවා. ඒ කියයි වෙනස. يعني නිර්වචන දෙක වෙනස්.
ලෙවල් හතරක් තියෙනවා ඒකේ. එකක් තමයි කෝපරේට් ලෙවල්, දෙවැනි එක බිස්නස් ලෙවල්, තුන්වැනි එක ෆන්ක්ෂනල් ලෙවල්, හතරවැනි එක ඔපරේටිව් ඔපරේෂනල් ලෙවල්. දැන් අතන මොකද උනේ? කෝපරේට්, ෆන්ක්ෂනල්, ඔපරේට් ඔපරේෂනල් විතරනේ හිටියේ. මෙතන කෝපරේට් වලට පස්සේ අලුතෙන් ලෙවල් එකක් ඇඩ් වෙනවා බිස්නස් ලෙවල් ප්ලෑනින් කියලා. අපි ඒක හඳුනනවා බිස්නස් ලෙවල් ප්ලෑනින්. එතකොට මෙයාගේ හතර වෙන්නේ කෝපරේට් ලෙවල් ප්ලෑනින්, බිස්නස් ලෙවල් ප්ලෑනින්, ෆන්ක්ෂනල් ලෙවල් ප්ලෑනින්, ඔපරේෂනල් ලෙවල් ප්ලෑනින්. ආයෙත් මම පැහැදිලි කරොත් කෝපරේට් ලෙවල් ප්ලෑනින්, බිස්නස් ලෙවල් ප්ලෑනින්, ෆන්ක්ෂනල් ලෙවල් ප්ලෑනින්, ඔපරේෂනල් ලෙවල් ප්ලෑනින්. එතකොට ඔය වගේ මෙතන හතරක් ඇඩ් වෙනවා. මල්ටි වල හතරයි, සිංගල් වල තුනයි තිබ්බේ ලෙවල්. අන්න ඒ වගේ ආයතනයේ ස්වභාවය අනුව කලමනා මේ සැලසුම් කරන මට්ටම වෙනස් වෙනවා කියන එක තමයි සැලසුම් කරන්නේ වෙනස් වෙනවා කියන එකයි ඔතනින් අදහස් කරන්නේ. මේ දෙන්නගේ මූලිකම වෙනස වෙන්නේ, ওই දෙන්නගේ අහුවත් මේ දෙන්නගේ ප්‍රධාන වෙනස වෙන්නේ අර බිස්නස් ලෙවල් ප්ලෑනින් කියන එක. ඇයි ඒ? සිංගල් බිස්නස් ඕගනයිසේෂන් වල ඒක තිබ්බේ නැහැ, මල්ටි බිස්නස් ඕගනයිසේෂන් වල ඒක තියෙනවා. ඉතින් ඒක තමයි මූලික වශයෙන් මේ දෙන්නගේ වෙනස කියලා අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. හරි, මොකක් හරි සිංගල් එකේ හරි මල්ටි එකේ හරි ඔයගොල්ලන්ට මොන හරිම දෙයක් අහන්න තියෙනවද? සිංගල් එකේ හරි මල්ටි එකේ හරි බිස්නස් ලෙවල් කියනවද? මොකද්ද බිස්නස් ලෙවල් කියන්නේ? බිස්නස් ලෙවල් කියන්නේ දැන් මේ කෝපරේට් එකට පස්සේ තමයි මෙයා ඇඩ් වෙන්නේ. බිස්නස් ලෙවල් කියන්නේ ව්‍යාපාරික මට්ටමේ මේක සැලසුම් කරන්නේ. ව්‍යාපාරික මට්ටමේ business level planning ව්‍යාපාරික මට්ටමේ සැලසුම් කරනවා. මේක ගැන නෝට් එකක් නැහැද? මම සිංහල නෝට් එක තුනකත් බැලුවා. ඒවලවත් මේක ගැන නෝට් එකක් තිබ්බේ නැහැ. දැන් මේක ගැන මේ අදහස තමයි අපි මොලේට ගන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට තේරෙනවනේ සිංගල් කියන්නේ එක ඒරියා එකක්. ආහාර නම් ආහාර විතරයි. මැලිබන් මංචි මතක තියාගන්න. අන්න ඒ වගේ. රයිගම් අන්න ඒ වගේ. ආහාර නම් ආහාර විතරයි. හැබැයි හේමාස් වගේ එකක් බලන්න මල්ටි. ඒගොල්ලෝ මොකද කරන්නේ? ආහාර ගැන විතරක් බලන්නේ නැහැ. හෙල්ත් ගැන විතරක් බලන්නේ නැහැ. ಜಾති ගොඩාක් කරනවා. අන්න ඒ ಜಾති ගොඩාක් කරනේම තමයි මල්ටි. ඊළඟට මේ දෙනගේ මූලිකම වෙනස්කම තමයි සිංගල් එක ගැන අපි කතා කරද්දී ලෙවල්ස් තුන. අපි අර ප්‍රධාන වශයෙන් කතා කරපු ලෙවල්ස් තුන තියෙනවනේ. කෝපරේට්, ෆන්ක්ෂනල්, ඔපරේෂනල්. ඒ කියන්නේ කෝපරේට් කියන්නේ උපක්‍රමික, ෆන්ක්ෂනල් කියන්නේ ශ්‍රිතමය, ඔපරේෂනල් කියන්නේ මෙහෙයුම්. අන්න ඒ තුන් දෙනා තමයි සිංගල් එකේ ඉන්නේ. හැබැයි මල්ටි කිව්වම යාට වඩා ටිකක් වැදගත්. ඒක ටිකක් ලොකුයි නේ ව්‍යාපාරේ. ගොඩක් පුළුල් කරන එකක් නේද? එයාගේ තව වැඩිපුර ලෙවල් එකක් ඇඩ් වෙනවා බිස්නස් ලෙවල් ප්ලෑනින් කියලා. එතකොට ඒකේ පිරිවල වෙන්නේ මුලින්ම එන්නේ corporate level planning, business level planning, functional level planning, operational level planning. මේ business level කියන්නේ ව්‍යාපාර මට්ටමේ කල මේ සැලසුම් කරන්නේ. business කියන්නේ ව්‍යාපාර level planning. ව්‍යාපාර මට්ටමේ සැලසුම් කරන්නේ. ඒතොර ඒ මේ දෙනක ප්‍රධාන වෙනස වෙන්නේ අර business level කියන එක නෑ ඇඩ් වෙන එක විතරයි ඉතින්. හරි ඊට අමතරව අර එක් අංශයක් ගැන බලනවා, අර යා මල්ටි ගොඩක් අංශ ගැන බලනවා. අන්න එහෙම තමයි පැහැදිලි කරන්න වෙන්නේ. ඕක තමයි ඒ දෙන්නා සම්බන්ධ තියෙන සාමාන්‍ය හරි අහන්න තියෙනවද? ඊළඟට අපි කතා කරොත් අපිට ඊළඟට කතා කරන්න තියෙනද process of planning ගැන. ඒ කියන්නේ අපි මේක ඒ ලෙවල් වල ඉගෙනගෙන ආවේ පොඩ්ඩක් ඉතින් වෙනස් වෙනවා ඒ ලෙවල් වලට වඩා. චුට්ටි තැන් ටිකක් වෙනස් වෙනවා. මේ 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 ප්ලෑන් මේ මොකද මේ පිළිවෙල නම් ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ. මොකද අපි ඒ ලෙවල් වලට වඩා දැන් the process of planning ගත්තොත් එහෙම සැලසුම් කරන ක්‍රියාවලිය. දැන් සැලසුම් කරන්නේ ක්‍රියාවලියක්. දැන් ක්‍රියාවක් කියන්නේ එකක් තියෙනවා කියන එකනේ. දැන් මෙතන අපිට මේක ක්‍රියාවලියක් කියලා හඳුන්වන්නේ නැහැ. ඒයි කාරණ කිහිපයක් තියෙනවා. ඉතින් ඒ නිසා the process of planning සැලසුම් කරන ක්‍රියාවලිය. අපි මේ මේ විෂන් මිෂන් නම් අපිට අහලා පුරුදු වච්. විෂන් කියන්නේ මොකද්ද? දැක්ම, දූරදර්ශීය, දෘෂ්ටිය. මේවා ගැන තනි තනියෙන් අපි කතා කරමු. මිෂන්. මිෂන් කියන්නේ මොකද්ද? මෙහෙවර. මෙහෙවර ප්‍රකාශය. නිෂ්ඨාව. ඔය මොන නමින් හැඳින්වුවත් මෙයාම. Determine the corporate goals and objectives. ඒ කියන්නේ අරමුණු හා පරමාර්ථ පිහිටුවීම. ඇයි මෙතන මේ කෝපරේට් කියන වචනේ යොදලා තියෙන්නේ? අපි සැලසුම් කරනේදී මූලික වශයෙන් සමස්ත ආයතනය සඳහාමයි ගෝල්ස් හදන්නේ. ඒ නිසායි කෝපරේට් ගෝල්ස් කියන්නේ. කෝපරේට් ගෝල්ස් කියන්නේ සමස්ත ආයතනය සඳහාම අරමුණු. මුළු ආයතනයටම අරමුණු. මුළු ආයතනයටම පොදුයි ඒ අරමුණ. Determine the corporate goals and objectives. හතරවෙනි මේක තමයි formulate corporate strategies and policies. ඒ කියන්නේ සමස්ත ආයතනය සඳහාම ක්‍රමවත් උපක්‍රමික ක්‍රමවේදයන් ප්‍රතිපත්ති. ඒ කියන්නේ උපක්‍රම ක්‍රමවත් උපාය මාර්ග සහ ප්‍රතිපත්ති පිහිටුවන policies.
අන්න එක තමයි හතරවෙනි එක වෙන්නේ. මම ආයෙ පැහැදිලි කරන්නම්. මිෂන් කියන්නේ දැක්ම. එයා තමයි පළවෙනි එක්කෙනා, උඩින්ම ඉන්න එක්කෙනා. මිෂන් කියන්නේ මෙහෙවර. තුන්වෙනි එක්කෙනා determine the corporate goals and objectives. ඒ කියන්නේ අරමුණු හා පරමාර්ථ පිහිටුවනවා සමස්ත ආයතනයට. මොකද සැලසුම් කරන්නේ අපි මේ කතා කරන්නේ සැලසුම් කරන්නේ සමස්ත ආයතනෙම සැලසුම් කරන්නේ. ඒ නිසා සමස්ත ආයතනයටමයි අරමුණු හා පරමාර්ථ පිහිටුවන්නේ. ඊළඟට formulate corporate strategies and policies. ඒ කියන්නේ අර අරමුණු හා පරමාර්ථ පිටු කරගන්න අවශ්‍ය උපාය මාර්ග. සමස්ත ආයතනය සඳහාම උපාය මාර්ග සහ ප්‍රතිපත්ති පිහිටුවනවා. සමස්ත ආයතනය සඳහාම උපාය සහ උපාය මාර්ග සහ ප්‍රතිපත්ති පිහිටුවනවා. ඒ හතරවෙනි පියවර. පස්වෙනි එක්කෙනා prepare tactical එහෙම නැත්නම් functional plans. ඒ කියන්නේ ශ්‍රිතමය සැලසුම්. අපි ඒක හඳුන්වනවා ශ්‍රිතමය සැලසුම් කියලා. අන්තිම එක්කෙනා prepare operational plan මෙහෙයුම් සැලසුම්. දැන් අපි දැන් ඔයගොල්ලන්ට අදහසක් තියෙනවා functional level planning කියන්නේ මොකද්ද? ශ්‍රිතමය සැලසුම් කරණේ කියන්නේ මොකද්ද කියලායි. operational සැලසුම් කරණේ නැත්නම් operational level planning කියන්නේ මොකද්ද කියලායි. මොකද අපි දැන් ඒක අර මේක ඉගෙනගෙන ආවේ දැන් ඔයගොල්ලන්ට මම ආයෙ පෙන්නුවොත් ඉතින් අපි ඉගෙනගෙන ආවේ functional level planning ගැනයි operational level planning ගැනයි අපි ඉගෙනගෙන ආවේ. ඉගෙනගෙන ආවිල්ලා තියෙන ඉතින් ඉගෙනගෙන ආවිල්ලා තියෙන නිසා දැන් මේ යටතේ සැලසුම් ගැන විතරයි අපි කතා කරන්නේ. දැන් planning කියන්නේ මොකද්ද කියලා අපි දන්නවා. functional level planning කියන්නේ ශ්‍රිතම එක එක ශ්‍රිත වශයෙන් අදාළ වෙනේ. operational කියන්නේ මෙහෙයුම් පැත්තෙන් වෙනේ. අපි ඒව ගැන චුට්ටක් ඉගෙන ගන්නවා මෙතන ආයේ. ඒකයි මෙතන functional plans operational plans දීලා තියෙන්නේ. ඒ දෙන්න වැදගත්. වැදගත් නිසා තමයි දීලා තියෙන්නේ. එතකොට මේ process එක ඕගොල්ලොන්ට පිළිවෙලට මතක හිටින්න ඕනේ. vision mission determine the corporate goals and objectives formulate corporate strategies and policies prepare tactical නැත්නම් functional plans prepare organizational plans. මම සිංහලෙන් කිව්වොත් දැක්ම මෙහෙවර අරමුණු හා පරමාර්ථ පිහිටුවීම ක්‍රමවත් උපක්‍රමික ක්‍රමවේදයන් ප්‍රතිපත්ති පිහිටුවීම ශ්‍රිතමය සැලසුම් මෙහෙයුම් සැලසුම් ඔන්න ඔය ටික තමයි සිංහලෙන් කිව්වා. ඊළඟට තව දෙයක් මතක තියාගන්න. මේ මෙතන vision mission determine the corporate goals and objectives තියෙනවනේ. vision mission අන්න ඒගොල්ලෝ අනාගතය ගැනයි දකින්නේ. මේ vision එක mission එක කියන්නේ අනාගතය ගැන අපි දකින දෙයක්. අපි තනි තනිව ඒක ඉගෙන ගන්නවා. ඒකට තේරෙ එක තනි තනියම ඒ කියන්නේ අනාගතය ගැනයි බලන්නේ කියලා දැන්ට දැනගන්නේ. මේ vision එක mission එක කියන්නේ අනාගතයේ දෙයක්. ඊළඟට මෙතන බලන්න environmental analysis කියලා දෙන්නේ කියා කරලා තියෙනවනේ. අරමුණු හා පරමාර්ථ පිහිටුවීමටයි උපාය මාර්ග ප්‍රතිපත්ති පිහිටුවීමට. ඒක environmental analysis කියන්නේ spot ගැන මේ කතා කරන්නේ. පරිසර අධ්‍යයනය. මම ඕක දැන් ඉස්සෙල්ලා අර මම ඔයගොල්ලන්ට කිව්වා අර chart එකක් වගේ අපි ගහගත්තා නම් හොඳයිලා වගුවක් වගේ. අර එතන මම කිව්වා what considered කියලා corporate level වල environmental analysis කියලා. අන්න ඒකම තමයි මෙතන කියන්නේ. මෙතන තියෙන්නේ corporate goals නේ, corporate strategies. ඒ කියන්නේ සමස්ත ආයතනය සඳහාම. එතකොට අපි සමස්ත ආයතනය සඳහාම බලන්න නම් මොකක් ගැනද අධ්‍යයනය කරන්න ඕනේ? environmental analysis. අපිට ව්‍යාපාරයේ සමස්තය ගැන දැනගන්න ඕන හොඳම දේ පරිසර අධ්‍යයනයක නිරත වෙන එක. and environmental analysis කියන්නේ පරිසර අධ්‍යයනය. පරිසර අධ්‍යයනයකදී අපිට මතක් වෙන එක මොකද්ද? spot. ෂදුවත විශ්ලේෂණය. අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරයයි. අභ්‍යන්තර පරිසරය අධ්‍යයනයේ ශක්තියින් දුර්වලතා හඳුනාගන්න පුළුවන්. බාහිර පරිසරය අධ්‍යයනයේ අවස්ථා හා තර්ජන හඳුනාගන්න පුළුවන්. අන්න ඒ වගේ. ඔක තමයි environmental analysis කියන්නේ. ඒතකොට මේක තමයි the process of planning. එහෙම නැත්තම් අපේ සැලසුම් කරන්නේ ක්‍රියාවලිය වෙන්නේ. සැලසුම් කරන ක්‍රියාවලිය. මොකක් හරි අහන්න තියෙනවද ඒ සම්බන්ධව? සුරා අපි අර මේ ඒ වගුව මේ මේකේ වරණා පස්සේ අපි ගෲප් එකට දාමුද? චුට්ටක් මට ඒක සමහරක් දැන් ටිකක්. ආ හරි මම ඒක දානම්. ඒකේ මේ ඔගොල්ලන් මෙහෙමයි. ඒකේ මම පොඩ්ඩක් කටුවට ලියලා තියෙන්නේ. මට ඕනනම් දැම්මම හරි දාගත හැකියි. ආ ඕන දැම්මම දාන්නද? කැමතිද දිහා ප්‍රශ්නයක් නැහැ හලෝ. මම දාන්න දෙන්නේ මගේ අහ හරි මම එනයි කරලා ඉවර කරන්න. ඒ කියන්නේ ඒක මෙහෙමයි. අර මං කියලා දුන්න ටිකම තියෙනවනේ. ඒක මම ඔයගොල්ලන්ට තව පහසු වෙන අර වගුවකට ගත්තා. එතකොට ලේසියි. අර උගන්නපු ටිකම වගුවට දැම්මයින් පස්සේ පැහැදිලිව තේරෙන්නේ නැන්නේ ඒ වගේ. දැන් ඕගොල්ලන්ටත් පුළුවන් ඒ උගන්නපු ටිකම හැම එකටම පොදු මාතෘකා තිබ්බනේ. දැන් කෝපරේට් ලෙවල්, ෆන්ක්ෂනල් ලෙවල්, ඔපරේෂනල් ලෙවල් ඒ තුනේම වග කියන පුද්ගලෙක් හිටියා. කෝපරේට් එකේ නම් ටොප් මැනේජ්මන්ට් තමයි වග කිව්වේ. ෆන්ක්ෂනල් එකේ නම් මෙහෙයුම් මේ මධ්‍යම අය. ඊළඟට ඔපරේෂන් එකේ නම් මෙහෙයුම් අය. ඒ වගේ අර තුන් දෙනාටම පොදු එක ඩිෆරන්ස් එක අපි එක එක මාතෘකා යටතේ කතා කරන්න. එහෙම දෙයක් තමයි උනේ අර මම එකේ වන්නම් ගෲප් එකට. එතකොට මේක තමයි the process of planning වෙන්නේ. ඒක මොන හරි අවුලක් තියෙනවද මේ කලම් මේ අපි සැලසුම් කරන කාර්යයන් ටිකේ vision එකේ mission එකේ ඒවත් තනි තනි ඉගෙන ගන්නවා. මම කියන්නේ නිකන් දැනට තියෙන පිළිවෙලේ හරි මොන හරි අවුලක් තියෙනවද?
ඊට පස්සේ තින් ඕකම hierarchy of aim aim එකක් කියන්නේ මොකද aim එකක් කියන්නේ ඉලක්කයක් hierarchy of aims කියන්නේ දූරාවලිය ඒ කියන්නේ අරමුණු ඒ කියන්නේ hierarchy of aims කියන්නේ අර ළඟා කරගන්න ඒවා ළඟා කරගන්න තීන ටිකේ දූරාවලියක් තමයි මේ දීලා තියෙන්නේ පිරමීඩයක් ආකාරයෙන් අපි කතා කරපු ටිකම පිරමීඩකින් දීලා තමයි මෙතන තියෙන්නේ උඩින්ම ඉන්නේ කවුද vision එක ඊළඟට ඊට පස්සේ ඉන්නේ කවුද මම හිතන්නේ මේ कौदे प्रश्न क्या हुए मैं अनम्यूट कर लहन पोडा मैं के विनायक तीन मद विनायक तीन नो ना मैं कौद गया पोडा बालन को मुकद्दे की हुई है सुरा मांगिता ने को यार तो डायरेक्ट टाइप का क्वेन नो ने एक एप्रिमेंट आ हरी हरी मामे एक पढ़ा बाला ना मैं मांगी वर वेला एक पढ़ा बाला ना मैं का हरी द मैं के हाइराकी ऑफ एम्स एक यानी मैं दूर आवली अखेड़ी तभी हम इसमें मैं का पिरामिड आ जहाँ पे मैं पा आड़न्टी का गत्ता में गोड़ा पिरामिड आकार है तो मैं वो पेन्नम कर ला दी पिरामिड अटिम में तीन वैदगत का माडुए है वा पिरामिड उड़ीम में तीन वैदगत का वैडी है वा मत कर दिया विशन ने करता मैं देख मत मैं उड़ीम में इन्नोन मां कितने मैं देख मगे तब छुट्टा के हाट वे इन्नोन मेरे गोलो में साइड देकर दे रहा थी एक मिशन ने का खेली मगत ना होंदा ही वागे मिशन ने का उड़ीम में मिशन दमरा हारी तो मिशन तमाय पालेवेनिया देवनिया की ना मिशन ईलांगट गोल्स ඊළඟට objectives corporate objectives corporate goals එක කියන්නේ සමස්ත ආයතනයේ සඳහාම කියන එක මේ corporate කියන වචනේ නැහැ කියලා ඔයාලට වැරදි දාන්න නැහැ. ඉතින් insight එක අත්‍යවශ්‍ය නැහැ. mission කියන්නේ මේ පිළිවෙල අපිට පටලවන්න බෑ. vision තමයි උඩින්ම ඉන්නේ. mission තමයි ඊළඟට ඉන්නේ. goals තමයි ඊළඟට ඉන්නේ. objectives තමයි ඊළඟට ඉන්නේ. ඒකට මේ හතර දෙනාම බලන්න මේ හතර දෙනාම ඉන්නේ එකම ත්‍රිකෝණයක් ඇතුලේ. මේ කඳින්න આવත්තේ මේ පිළිවෙල බලන්න. mission goals objectives මේ හතර දෙනාම එකම ත්‍රිකෝණයක් ඇතුලේ. දෙවැනි එකට පැනලා ඉන්නවා ටැක්ටිකල් ඔබ්ජෙක්ටිව්ස් ඊළඟ එකට පැනලා ඉන්නවා ඔපරේෂනල් ඔබ්ජෙක්ටිව්ස් ආයි දන්නවද මෙතන මේ කෝපරේට් ඔබ්ජෙක්ටිව්ස් කියලා මෙහෙම ඔබ්ජෙක්ටිව්ස් මෙහෙම වෙන වෙනම දීලා තියන්නේ ආයි දන්නවද දැන් ඔබ්ජෙක්ටිව්ස් කියන එකක් දැන් ඔයගොල්ලෝ ඔබ්ජෙක්ටිව්ස් ඉගෙන ගද්දි මේක ඉගෙන ගන්නවා දැන්ට පොඩ්ඩක් තේරෙන එකක් නැති වෙයි මේ ඔබ්ජෙක්ටිව්ස් උත් වර්ග තුනක් තියෙනවා කෝපරේට් ටැක්ටිකල් ඔපරේෂනල් කියලා ඔබ්ජෙක්ටිව්ස් කියන්නේ පරමාර්ථය එතකොට උපක්‍රමික පරමාර්ථය තියෙනවා ඒ වගේම ශ්‍රිතමය පරමාර්ථ තියෙනවා මෙහෙයුම් පරමාර්ථ තියෙනවා අන්න ඒ නිසායි මෙතන මේ ඔබ්ජෙක්ටිව්ස් කියන එක මෙතන ඔබ්ජෙක්ටිව්ස් කියලා තියෙන එක ජාති තුනක් තියෙන නිසායි නමින්ම දීලා තියෙන්නේ දැන් vision mission goals ඊළඟට ඉන්නවා corporate මේ කොහොම හිටියම මතක තියාගන්න corporate කියන වචනේ තේරුම corporate objectives කියන්නේ සමස්ත ආයතනය සඳහාම දැන් මේ vision mission goals කියන ඒවා සමස්ත ආයතනය සඳහාමයි අපි කිරියල කරන්නේ ඒ වගේම corporate objectives සමස්ත ආයතනය සඳහාම ආයතනයටම එක දැක්මයි තියෙන්නේ ආයතනයටම එක mission එකයි තියෙන්නේ ආයතනයටම පොදු අරමුණු ටිකක් තමයි තියෙන්නේ ආයතනයටම පොදු objectives ටිකක් වෙයි තියෙන්නේ ඒ නිසායි corporate කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ ඒ පළවෙනි ත්‍රිකෝණය ඇතුලේ දෙවැනි එකේ තියෙන tactical objectives මේ ටැක්ටිකල් ඔබ්ජෙක්ටිව්ස් නැත්නම් ශ්‍රිතමය පරමාර්ථ ඒ අදාළ ශ්‍රිතයට විතරයි අදාළ දැන් මෙහෙයුම් වල පරමාර්ථ මූල්‍ය වලට අදාළ වෙන්න විදියක් නැහැ අන්න ඒ වගේ කියන්නේ ටැක්ටිකල් ඒ කියන්නේ ශ්‍රිතයට විතරයි අදාළ වෙන්නේ ඔපරේෂනල් ඔබ්ජෙක්ටිව්ස් අදාළ වෙන්නේ මෙහෙයුම් පැත්තට විතරයි සමස්ත ආයතනයටම නෙමෙයි සමස්ත ආයතනයටම අදාළ වෙන්නේ කවුරු විතරද මේ කෝපරේට් ඔබ්ජෙක්ටිව්ස් කියන එක දැන් ඒකයි මේ අනුපිළිවෙලට ගොඩ නගලා තියෙන්නේ වැදගත් තමයි අනුපිළිවෙලට මිෂන් උඩින්ම මිෂන් ඊළඟට ගෝල්ස් ඊළඟට corporate objectives ඊළඟට අර corporate objectives වලින් පස්සේ තමයි tactical උයි operational උයි ඇවිල්ලා තියෙන්නේ වැදගත්කම පිළිවෙලට ගත්තොත් corporate තමයි උඩින්ම ඉන්නේ ඊට පස්සේ තමයි අනික අය අටින් ඉන්නේ corporate වලට අනුව තමයි ඉතුරු ඒවා පිළිවෙල කරන දැන් ඕගොල්ලන්ට මතක නම් මම කිව්වා හැමතිස්සම උඩින් ඉන්න කෙනාගේ base කරගෙන තමයි හදාන්නේ දැන් tactical base කරගන්නේ corporate operational base කරගන්නේ tactical අන්න ඒ වගේ ඒකට corporate හැමතිස්සම සමස්ත ආයතනය සඳහාම යන පරමාර්ථ තමයි මූලිකය වෙන්නේ එයා මූලිකය කරගෙන ඒක තමයි ආ පළවෙනි ත්‍රිකෝණේ දාලා තියෙන්නේ ඊට පස්සේ දෙවෙනි කැලේන ටැක්ටිකල් උයි ඔපරේෂනල් ලැබිලා තියෙන්නේ මේක තමයි hierarchy of aims අපි ළඟා කරගෙන බලාපොරොත්තු වෙන පිරිවල තමයි මේ දීලා තියෙන්නේ vision mission goals corporate objectives tactical objectives operational objectives මම ආයෙත් පැහැදිලි කරොත් මේ corporate objectives කියන්නේ සමස්ත ආයතනය සඳහාම යන පරමාර්ථ
समस्त ආයතනයටම බලපාන හැම අංශයකටම. හැබැයි tactical objectives බෙදෙනවනේ එක එක අංශවලට. සිතමේ මේ tactical කියන වචනයට වඩා ලේසි අපිට මෙතන functional කියලා දුන්නා. මොකද functional නිසිත කියන්නේ functional objectives කියද ගත්තම මෙහෙයුම්, අලෙවි, මූල්‍ය, මානව සම්පත් අන්න ඒ වගේ. ඒ එක එක අදාළ අංශයට අදාළ ප්‍රමාණයි මේ කතා කරන්නේ. ඒතකොට ඒ අදාළ අංශයට වෙන වෙනම ප්‍රමාණ තියෙනවා. දැන් මෙහෙයුම් මේවා මානවයකටවත් මානවකේ ඒවා මෙහෙයුම් එකටවත් එහෙම අදාළ වෙන්නේ නැහැ. ඒකයි ඒගොල්ලෝ වෙනම දීලා තියෙන්නේ. functional objectives. අවසාන වශයෙන් operational objectives ඒගොල්ලන් අයත් ඉන්නේ මෙහෙයුම් මෙහෙයුම් අදාළ මෙහෙයුම් ආශ්‍රිත operational ආශ්‍රිත පරමාර්ථය කියන්නේ මෙහෙයුම් කටයුතු වලට අදාළ පරමාර්ථය. ඒ ගොල්ලෝ අයිති වෙන්නේ මෙහෙයුම් පැත්තට විතරයි. අන්න ඒකයි මෙතන මේ පැහැදිලි කරලා තියෙන්නේ පිළිවෙලටයි දීලා තියෙන්නේ. දැන් මේක මේ hierarchy of aims අපිට අඳින්න આવොත් මේ පිළිවෙල මතක තියාගෙන අඳින්න. mission, vision, goals, corporate objectives, tactical objectives අවසාන වශයෙන් වටිනාකම අඩුම කෙනා operational objectives. ඒකේ මොන හරි පැහැදිලි තැනක් තියෙනවද? මේවා අපිට ටිකක් අලුත් ඒවා මොකද අපි functional objectives operational objectives ඉගෙනගෙන ආවිලා නැහැ නේ ඒ level වල ඉතින් අලුතෙන් ඒවා add වෙලා තින්ද vision mission goals අපි දන්නවා objectives උත් දන්නවා ඒ උනාට මෙහෙම කෑලි තුනකට objectives බෙදෙනවා කියලා දන්නේ නැහැ ඒ කෑලි තුන තමයි corporate දැන් ඒවා ආයිගෙන ගන්න ඕගොල්ලෝ corporate tactical operational කියන්නේ corporate කියන්නේ සමස්ත ආයතනය සඳහාම ඒ නිසා තමයි යා පළවෙනි ත්‍රිකෝණය ඇතුළේ ඉන්නේ ත්‍රිකෝණේ පළවෙනි කෑල්ල ඇතුළේ ඉන්නේ යා මේ මේ උඩ ඉන්න කට්ටියම සමස්ත ආයතනය සඳහාම vision mission goals corporate objectives ඒ ඔක්කොම සමස්ත ආයතනය සඳහාම ඔගලන්ට ඕන නම් මේක ඔගල නෝට් එකක් අහගෙන තිනා ඒ නෝට් එකේ සංගල වරහනක් දාලා සමස්ත ආයතනය සඳහා කියලා ලියාගත හැකි. මේ ටැක්ටිකල් ඔපරේෂනල් එහෙම සමස්ත ආයතනය සඳහාම නෙමෙයි. ඒගොල්ලෝ ඒ සුවිශේෂී එක් අංශයක් සඳහා විතරයි. අන්න ඒ නිසා ඒගොල්ලෝ වෙන වෙනම දීලා තින්නේ. නැත්තම් මේ ත්‍රිකෝණේ කැරි වලට කඩන්න තු අපිට කැට දෙන්න තිබ්බනේ. කැරි වලට කඩලා තින්නේ යයි වටිනාකමේ අනුපිළිව දක්වන්න. ඕක තමයි ඉතින් hierarchy of aims වල තියෙන්නේ. ඊළඟට මෙන්න මේක නම් අපි දන්න දෙයක්. ඒ වගේම හරි දන්න ඒ වගේම අඳුරන මාතෘකාවක් තමයි vision එකක් කියන්නේ. What is a vision? Vision එහෙම අපි මුලින්ම අපි ඉගෙන ගන්න vision එක තමයි ඉස්කෝලේ එක. ඉස්කෝලේ දැක්ම. අපි හැමතිස්සම පාසලේ දැක්ම. අපිට සමීප මේකේ කියන්නේ මෙච්චර කාලයකට එතකොට what is a vision? දැක්ම, දෘෂ්ටිය, දූරදර්ශනය. දැන් සිංහලෙන් ලියනා එහෙම ඉන්නවනම් දැක්ම කියන්නේ මොකද්ද කියලා හෙවත් ඔය අමතර වචන ටිකත් ලියන්න. දැන් ඉංග්‍රීසි වලින් නම් අමතර වචන නැහැනේ. දැන් අපිට තියෙන vision කියලා ලියන්න විතරයි. සිංහලෙන් ලියනා ඉන්නවනම් අන්න දැක්ම දූරදර්ශී දෘෂ්ටිය කියලා ලියන්න. එතකොට ඒක ඔයා තව ඒ පාඩම දන්නවා කියලා ඒ බල්ල කෙනාට තේරෙනවා. ඒ නිසා දැක්ම දෘෂ්ටිය දූරදර්ශනය ඔය මොන නමින් හැඳින්නුවත් එකම එක්කෙනා. දැක්ම දෘෂ්ටිය දූරදර්ශනය. මෙතන කියනවා vision is the ultimate aim and the desired organizational dream the founder leader top executives ඒ කියන්නේ founder වෙන්න පුළුවන් leader වෙන්න පුළුවන් එහෙම නැත්නම් top executives වෙන්න පුළුවන් wish to realize in the very long run ඒ කියන්නේ vision is the ultimate aim ultimate කියන්නේ අවසාන ඉලක්කය අවසාන ඉලක්කය කියන්නේ ආයතනයක අවසානම දේ අපි දැන් මම උදාහරණයක් ගන්නම් 2025 හොඳම ව්‍යාපාර ආයතනය වෙන එක ලංකාවේ හොඳම ව්‍යාපාර ආයතනය වෙන එක අන්න ඒක තමයි vision එක මගේ දැක්ම එතකොට ultimate aim මගේ අවසාන ඉලක්කය vision is the ultimate aim and the desired organizational dream අපේ ඕගනයිසේෂන් එකේ අපේ ව්‍යාපාර ආයතනයේ desired කියන්නේ හැමතිස්සම අරමුණු කරගෙන තියෙන කියන්නේ අපි බලාපොරොත්තු වගේ බලාපොරොත්තු වෙන organizational dream එක බලාපොරොත්තු වෙන ව්‍යාපාරික හීනය අපේ හීනය අන්න ඒක තමයි vision එකක් කියන්නේ vision එක කියන්නේ හීනයක් ඒ වගේම අවසාන ඉලක්කයක් the founder founder කියන්නේ ආයතනයේ නිර්මාතෘ leader එහෙම නැත්නම් ආයතනයේ නායකයෙක් එහෙම නැත්නම් top executives ඒ කියන්නේ උඩම ඉන්න අය දුරාවලි උඩම ඉන්න අය CEO ලා වගේ අන්න ඒගොල්ලෝ wish to realize in very long run මෙතන realize කියන වචනේ තේරුම තමයි achieve කියන එක. ඒ කියන්නේ දිගු කාලයක් තුලදී අපි අපේ ළඟා කරගන්න බලාපොරොත්තු වෙන හීනය අපේ අවසාන ඉලක්කය. අන්න ඒක තමයි අපි හඳුන්වන්නේ vision එකක් කියලා. මම මේක සිංහලෙන් කිව්වොත් මේක හරිම පැහැදිලිව අපේ teacher slide එකේ තියෙනවා. සමස්ත ආයතනය සඳහාම මඟ පෙන්වන ආයතනයේ සමස්ත කාර්යභාරය සම්පීඩනය කරන ප්‍රකාශය vision statement එකක් කියලා අපි හඳුන්වනවා. දැක්ම ප්‍රකාශයක්. ඒ කියන්නේ සමස්ත ආයතනයේ සඳහාම මඟ පෙන්වන සිංහලෙන් හඳුන්වුවොත් සමස්ත ආයතනයේ සඳහාම මඟ පෙන්වන ආයතනයේ සමස්ත කාර්යභාරය සම්පීඩනය කරන ප්‍රකාශය දැක්මක් කියලා හඳුන්වනවා. ආයතනයේ සඳහාම මඟ පෙන්වන කියනවා මෙයා. ඒ වගේම මෙයා දිගු කාලයක් ගැන තමයි බලන්නේ. අපේ හීනය, අපේ අවසාන ඉලක්කය තමයි මේ vision එකක් කියන්නේ. ඊළඟට අපි කතා කරොත් එහෙම
මෙතන තව පැහැදිලි කරන්න දීලා තිනවා අපේ දැන් අපිට ඊළඟට සමීපම එක්කෙන අපේ කැම්පස් එකනේ ඉස්කෝලෙන් පස්සේ දැන් ඔයගොල්ලෝගේ එක එක ඉස්කෝලවලට එක එක දැක්මවල ඇති අපේ එක අපේ ඉස්කෝලේ තියෙනවා දැක්ම කන්නේ වගේ තියෙනවා හැම ඉස්කෝලෙටම දැක්මක් තියෙනවා දැක්මක් ඇති වෙන්නේ නැහැ ඒ වගේ අපේ අපිට දැන් සමීපතම යවෙන්නේ දැක්ම වෙන්නේ අපේ ජයවර්ධනපුර කැම්පස් එකේ prosper lives through education ඒ කියන්නේ අධ්‍යාපනය තුලින් ජීවිත සෞභාග්‍ය කිරීම. දැන් මේ හැමතිස්සම දැක්මක් ආකර්ෂණීය වෙන්න ඕනේ. මේ දැක්ම කියන එක නම් මේවා ඕගොල්ලෝ නිර්වචනය කරද්දී මේ වගේ දේවල් ලියන්න. දැක්ම කියන එක නම් ආකර්ෂණීය වෙන්න ඕනේ. කෙටි වෙන්න ඕනේ. එතකොට තමයි ලස්සන. දැක්මක් ආකර්ෂණීය වෙන්නේ කෙටි උනායින් පස්සේ. එහෙනම් දිග එකකට වඩා පැහැදිලි කරන්න අවබෝධ ආකර්ෂණීය වචන වලින් තියෙන්න ඕනේ. දැන් මේක බලන්න prosper lives through education. ඒක හරි ආකර්ෂණීයයිනේ. අධ්‍යාපනය තුලින් ජීවිත සෞභාග්‍ය කිරීම. සරල, පැහැදිලි, ආකර්ෂණීය අදහසක් තමයි ඒකේ තියෙන්නේ. මේක තමයි දැක්මක් කියන්නේ. ඒ වගේම අධ්‍යාපනය තුලින් ජීවිත සෞභාග්‍ය කිරීම. දැන් අපිට දැක්ම කියන එක හඳුන්වන්න කිව්වත් නිර්වචනේ රියලා මේ වගේ උදාහරණයක් කිව්වත් සම්පූර්ණ ලකුණු අපිට හම්බ වෙයි. තව දැක්මට උදාහරණයක් දීලා තියෙනවා ශ්‍රී ලංකා ටෙලිකොම් එකේ. ටෙලිකොම් එකේ දැක්ම. එයා කියනවා all Sri Lankans seamlessly connected with world class information, communication and entertainment service. එයාගේ දැක්ම තමයි. එයාගේ දෘෂ්ටිය තමයි all Sri Lankans seamlessly කියන්නේ without effort ඒ කියන්නේ උත්සාහයකින් තොරව ඒ කියන්නේ පරිශ්‍රමයකින් තොරව connected with world class information ඒ කියන්නේ ලෝකයේ තියෙන information system එක සම්බන්ධ වෙලා communication sannivedanaya karimi and entertainment ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම අපි SLT එක ගැන කතා කරොත් ඔය POTV තියෙනවා ගොඩක් જાති තියෙනවනේ SLT වලින් Wi-Fi තියෙනවා අනේ ඒ වගේ කියන අපේ entertainment පැත්ත අපේ TV බා TVs තියෙනවා POTV කියන්නේ entertainment TV එකක් ඒ කියන්නේ රසවින්දන පැත්ත අපේ communication පැත්ත sannivedana පැත්ත information අපේ තොරතුරු මේ පැත්ත මේ හැම එකක්ම ශ්‍රී ලංකාවලට පරිශ්‍රමයකින් තොරව දැන් පරිදි මෙයාගේ දැක්ම තමයි මේක මෙයා බලාපොරොත්තු වෙන්නේ ඒ කියන්නේ ඉන්ටර්නෙට් ස්ලෝ වෙන්නේ නැතුව අනේ වගේ අදහසක් මේ තියෙන කියන්නේ all Sri Lankans seamlessly connected with පරිශ්‍රමයකින් තොරව කනෙක්ට් වෙනවා world class information communication and entertainment service ඉතින් ඔක නෝකිය කියන්නේ ඉතින් අර හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඒ කියන්නේ කැඩෙන්නේ නැති හොඳ අඛණ්ඩව යන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් වෙනවා කියන එක තමයි මෙයාගේ දැක්ම වෙන්නේ ඉතින් අපිට මේක පාඩම් කරගන්න මාරු නැහැ අපිට පුළුවන් අපේ කැම්පස් එකේ එක එහෙම නැත්නම් ඔයගොල්ලන්ට ලේසි තව මොන හරි පොඩි දැක්මක් නෝනම් පාඩම් කරලා කියන්න පුළුවන් උදාහරණයක් හැටියට තව CEB එකේ ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් බෝඩ් එකේ CEB එකේ කියනවා enrich life through power ඒකේ තේරුම තමයි enrich life through power ඒකේ දැක්ම ඒ කියන්නේ enrich life through power ඒ කියන්නේ ඒක ගත්තයින් පස්සේ ඒක මම සිංහලේ කන ලියාගෙන නැහැ ඒක ඉංග්‍රීසි එක තමයි ඒ කියන්නේ දැක්ම CEB එකේ දැක්ම තමයි enrich life through power ඒ කියන්නේ මම හිතන්නේ මේ ජීවිත එළිය කරනවා වගේ අදහසක් අන්න ඒ වගේ අදහසක් තමයි තියෙන්නේ දැන් ඒව හරිය ආකර්ෂණීයනේ දැන් අපේ කැම්පස් එකේ දැක්ම හරිය ආකර්ෂණීය දැක්ම කියන එක ඇත්තම ආකර්ෂණීය වෙන්න ඕනේ අවසාන ඉලක්කයක් අපේ සිහිනයක් අන්න ඒ වගේ දැක් වෙන්න ඕනේ තව මෙතන දීලා නැහැ හැබැයි මිෂන් කියන එකට තව මේක නිර්වචනයක් නෙමෙයි ඇත්තම මේක නිකන් මිෂන් කියන එක මොකක්ද කියලා අදහසක් ගන්න පුළුවන් එකක් vision is colorful dream of the future of the business deeply embedded in the founder's mind ඒ කියන්නේ founder කියන්නේ නිර්මාතෘගේ අදහසේ මේ දැක්ම නිර්මාණය කරන කෙනාගේ අදහසේ ඇතිවන හීනයක් වගේ colorful හීනයක් ඒ කියන්නේ colorful කියන්නේ පාට සහිතයි කියන්නේ ඇත්තම ඒක පැහැදිලි කරන ඇත්තම හරි ලස්සන හීනයක් වගේ අදහසක් අන්න ඒ වගේ දෙයක් තමයි දැක්මක් කියන්නේ රෝක තමයි අපිට දැක්ම ගැන කතා කරන්න තියෙන්නේ. ඒකට දැක්මේ නිර්වචනේ පාඩම් කරගන්න ඕන අපි මේ දීලා තියෙන එක vision is ultimate aim and the desired organizational dream. The founder කෙනෙක් වෙන්න පුළුවන්, leader කෙනෙක් වෙන්න පුළුවන්, top executive කෙනෙක් වෙන්න පුළුවන් ළඟා කරගන්න බලාපොරොත්තු වෙන. එහෙම නැත්නම් සිංහලයක සමස්ත ආයතනය සඳහාම මඟ පෙන්වන ආයතනයේ සමස්ත කාර්යභාරය සම්පීඩනය කරන ප්‍රකාශය අපි හඳුනන දැක්මක් කියලා. මේ දැක්ම ගැන කතා කරන් පස්සේ දැක්ම දිගු කාලයක් සඳහා තමයි අපි හදන්නේ මේක කෙටි වෙන තරමට ලස්සනයි සරල වෙන තරමට ලස්සනයි ආකර්ෂණීයයි එතකොට අපි මේ කතා කරන්නේ අපි මේ කතා කරේ පළවෙනි ආර ඔයගලන්ට මතක නම් මම ආයෙ පොඩ්ඩක් ස්ලයිඩ් එකට යන්නම් ඔයගලන්ට මතක නම් මේ ඉන්නේ the process of planning එකේ පළවෙනියා vision කියන එකේනාව කතා කරලා ඉවරයි දැන් අපි යනවා දෙවෙනියා කතා කරන්න කවුද mission කියන එකේනා හරි එයාගේ මනික් එකේනා තමයි mission කියන්නේ translating mission into a mission ඒ කියන්නේ දැක්ම තව දුරටත් පැහැදිලි කරනවා මේ mission එක. mission එකේ සිංහල meaning එක සිංහල meaning එක තමයි දැක්ම දෘෂ්ටිය එහෙම නැත්නම්
दूरदर्शन दृष्टिय दूरदर्शन पेहदली अदा मेके टीचर्स गाइड डाउनलोड करवादमगन निष्ठावगन अब अमर कारण तपे स्लाइड्स तीयनवा डेफिनेशन सिंह इंग्लिश मैं सिंह इंग्लिश इंग्लिश सिंह समस्त आयतने संधाम समस्त आयतने संधाम समस्त आयतने संधाम मग पेन्वन समस्त आयतने संधाम मग पेन्वन समस्त आयतने संधाम मग पेन्वन आयतने समस्त कार्य भार्य आयतने समस्त कार्य भार्य समस्त आयतने संधाम मग पेन्वन आयतने समस्त कार्य भार्य संपीडनीकरण प्रकाशे संपीडने करने प्रकाशे केटीएम की वो सारांश गतव अपे आयतने ये अदहस अपे आयतने लंगा कर गनो दे सारांश गतव पेन समस्त आयतने सधाम मग पेन्वन आयतने समस्त कार्य बारे संपीडने करने प्रकाशे तमाय अपे हांदुन्वाने देख्मा कियला केटी सारांश गताय लस्सनाय ई लंगत ट्रांसलेटिंग मिशन इंटू अ मिशन एक यानी मैं देख्मा तमाय अपे तवद्रुडा तहदलीकरणे मेहेवर मागी मेहेवर मिशन ने कक्याने मेहेवर मेहेवर प्रकाशने निष्ठाव ओय मोना नामी हंदिनवा एकम एकेना मेहेवर मेहेवर प्रकाशने एहेम नत्ता निष्ठाव मिशन ने कक्याने देख्मा तवद्रुडा पुरुल्व विस्तर करने कक तमाय मिशन कियानी देख्मा दंबलन आकर्षणीयय केटीने एयाव तवद्रुडा पुरुल्व विस्तर करनवा मे मिशन एक मागी मेतन कियनवा Mission is the tangible and operational component of the vision. Mission is the tangible and operational component of the vision. In other words, it is the clearly explicit future of the vision. Eki yanne mission is the tangible and operational component. Eki yanne metana me tangible kiyala adahas kala tiyenne allanawa kiyana adahasa neme. Dan eka hitenna puluwan tangible kiyanne sparsha karanna puluwan kiyana adahasa ne. Habai metana tangible kiyanne eka neme. Dakinna puluwan kiyana adahasa. Mission is the tangible. Dan ogolla hitanna apita dakma kiyana eka dakinna ba. Dakma kiyanne heenayak wage. Dakinna paya kiyanne apita eka prayogika dakinna labenna. Habai dakma langa karaganna karane wani mission ekey tiyenne. Operational patterne. Api dakma langa karaganna karana katiyutu. Nishpadana katiyutu. Apita eka S2 ken dakinna puluwan. සේවකයෝ වැඩ කරනවා අපේ දැක්ම ළඟා කරගන්න දැන් ආයතනය 2025 හොඳම ආයතනය වෙන එකනේ දැක්ම ඒක ළඟා කරගන්න අපේ සේවකයෝ මොකද කරන්නේ වැඩ කරනවා මිෂන් එකෙන් තමයි වැඩ කරන එක ක්‍රියා විස්තර කරන්නේ එතකොට මේ මිෂන් එකේ වෙන කාරණා අපිට S2 කින් දකින්න පුළුවන් අන්න ඒක තමයි මෙතන ටැන්ජිබල් කියන්නේ දකින්න පුළුවන් කියන අදහස එහෙම නැතුව අල්ලන්න පුළුවන් කියන අදහස නෙමෙයි කියන අල්ලන්න පුළුවන් එකටත් වඩා දකින්න පුළුවන් එකට ප්‍රොසෙස් එක අපි S2 කින් දකින්න වෙන දේ අපි දකින්නවා අන්න ඒක හැබැයි මිෂන් කියන එක අපිට දකින්න බෑ දැක්ම කියන එක හීනයක් විතරයි निर्माण आर्टिक्यूलेट होयागन्नोनदे जयवर्धन कैंपस प्रोस्पर लाइफ थ्रू एडुकेशन एक होयागन्नोनदे निर्माण हदन देखने इंग्लिश वर्ड आर्टिक्यूलेट होयागन्नोन अदहसमेंट पड़ा मतक दिया टीचर्स गाइड खलबल निर्वाचन गुड़वा टीचर्स गाइड डाउनलोड कर NIE.LK डाउनलोड करवाचन मे विद्य टीचर्स गाइड दुर्टा पुल पेहदली मिशन
දැක්ම තවදුරටත් පුළුල්ව පැහැදිලි කරන සංවිධානීය පුද්ගලයන්ට කටයුතු කිරීමට මඟ පෙන්වන ඔන්න මිෂන් එකක් කියන්නේ දැක්ම තවදුරටත් පුළුල්ව පැහැදිලි කරන දැක්ම පැහැදිලි කරනවා සංවිධානීය පුද්ගලයන්ට කටයුතු කරන්න මඟ පෙන්වනවා පුද්ගලයන්ව මඟ පෙන්වනවා අනිකුත් සංවිධානීය කාර්යභාරයේ තම සංවිධානයේ වෙන් කර හඳුනාගත හැකි දැන් අනිකුත් තරඟකාරී ආයතන වලින් අපේ ආයතනය වෙන් කර හඳුනා ගන්න පුළුවන් දැන් ආයතන වල මිෂන් එකවත් එකිනෙක සමාන වෙනවද නැහැනේ ඉස්කෝලේ වල බලන්න අපේ ඉස්කෝලේ ඔයගොල්ලෝගේ ඉස්කෝලේ එහෙම සමාන වෙන්නේ නැහැ මිෂන් එකක් වෙනස් ඒ කියන්නේ අනිත් ආයතන වලින් තමන්ගේ ආයතනය වෙන් කර හඳුනා ගන්න පුළුවන් ප්‍රකාශයක් සංවිධානයේ ස්වභාවය සහ ගමන් මඟ තීරණය කරයි මේකේ අර මේ එතන කියන්නේ මේක it is the clearly explicit future of the vision කියන්නේ අන්නේ අදහස සංවිධානයේ ස්වභාවය සහ ගමන් මඟ තීරණය කරන්නේ මේ නිෂ්ඨාව එහෙම නැත්නම් මෙහෙවර ප්‍රකාශය මගින් දැක්ම තවදුරටත් පුළුල්ව පැහැදිලි කරන සංවිධානයේ පුද්ගලයන්ට කටයුතු කිරීමට මඟ පෙන්වන ලබන අනිකුත් සංවිධානවල කාර්යභාරයෙන් තව සංවිධානය වෙන් කර හඳුනා ගන්න පුළුවන් ප්‍රකාශයක් සංවිධානයේ ස්වභාවය සහ ගමන් මඟ තීරණය කරයි ආයතනයේ ස්වභාවය එහෙම නැත්නම් ආයතනයේ ගමන් මඟ මොකද කරන්නේ තීරණය කරනවා ඒක තමයි මේ the clearly explicit future of the vision කියන්නේ කියන්නේ ගමන් මඟ අනේ අදහසක් සංවිධානයේ ගමන් මඟ සංවිධානයේ යා යුතු තැන ස්වභාවය මොකද කරන්නේ තීරණය කරනවා ඕක තමයි මිෂන් එකක් කියන්නේ මම තමයි ඉංග්‍රීසි එක ලියන්න පුළුවන් mission is the tangible and operational component of the vision in the other words it is the clearly explicit future of the vision කියලා ලියන්න පුළුවන් ඕක තමයි මෙහෙවර කියලා අපි හඳුන්වන්නේ නිෂ්ඨාව අවපඩි දෙයක් තියෙනවා මේක mission එකක අන්තර්ගත වෙන්න ඕනේ සාධක contents of a mission statement ඒ කියන්නේ මෙහෙවර ප්‍රකාශයක අන්තර්ගත වෙන්න ඕනේ සාධක ඒකේ අන්තර්ගත වෙන්න ඕනේ සාධක මම සිංහලෙන් කියනවා ඉලක්ක ගනුදෙනු කරුව මෙහෙවර ප්‍රකාශයක අන්තර්ගත වෙන්න ඕනේ ඉලක්ක ගනුදෙනු කරුව customers ලා ගැන මෙතනත් කියනවා මේ තියෙන desired markets and customers කියලා මෙතන තුන්වෙනි කරුණට customers ලා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ ව්‍යාපාරයේ ස්වභාවය nature of business ඒක ගැන සැලකිලිමත් වෙනවා මේ කියන්නේ පළවෙනි කරුණෙන් කියන්නේ organization basic business activities and purpose අන්න ඒ වගේ ව්‍යාපාරයේ ස්වභාවය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ ඉලක්ක ගනුදෙනු කරුව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ වෙළඳපොළ මාකට් එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ මෙතන මේ තුන්වෙනි කරුණේ කියනවා desired markets කියලා කියන්නේ වෙළඳපොළ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ අපේක්ෂා කරනු ලබන වර්ධනය පැවැත්ම ගැන අපි අවබෝධයක් කරගන්න ඕනේ කියන්නේ ඒක අන්තර්ගත වෙන්න ඕනේ වටිනාකම් විශ්වාස දර්ශනය මේ ඔක්කොම ටීචර්ස් ගයිඩ් එකේ තියෙනවා වටිනාකම් විශ්වාසය දර්ශනය අන්න ඒව ගැන අන්තර්ගත වෙන්න ඕනේ ව්‍යාපාරයේ සුවිශේෂී බව ගැන අන්තර්ගත වෙන්න ඕනේ ඒ වගේම පරිසර හිතකාමී බව ගැන අන්තර්ගත වෙන්න ඕනේ තව ගත්තොත් එහෙම සේවකයෝ ගැන අන්තර්ගත වෙන්න ඕනේ යොදා ගන්නා තාක්ෂණය ඔන්න ඔය කියන කරුණු ගැන සේවකයෝ ගැන ඒ වගේම ජනතා ප්‍රතිරූපය අනු ජනතා ප්‍රතිරූපය ගැන අන්තර්ගත වෙන්න ඕනේ ව්‍යාපාරයේ සුවිශේෂී බව වටිනාකම් විශ්වාස දර්ශන වෙළඳපොළ ව්‍යාපාරයේ ස්වභාවය ඉලක්ක ගනුදෙනු කරුව යොදා ගන්නා තාක්ෂණය ඔය කියන හැම කරුණක් ගැනම මේ මිෂන් ස්ටේට්මන්ට් එකේ අන්තර්ගත වෙන්න ඕනේ එහෙම නැත්නම් මෙහෙවර ප්‍රකාශයක අන්තර්ගත වෙන්න ඕනේ ඊළඟට තව පොඩි දෙයක් තියෙනවා ඒක මේ ස්ලයිඩ් එකේ නැහැ ඒක ටීචර්ස් ගයිඩ් එකේ තමයි තිබ්බේ අපි මෙහෙවර ප්‍රකාශනයේදී මෙහෙවර ප්‍රකාශනයක පිළිතුරු ලබා දෙන ප්‍රශ්න කිහිපයක් තියෙනවා ඒ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙන්න පුළුවන් මේ මෙහෙවර ප්‍රකාශනයේ ඒ ප්‍රශ්න ටික තමයි සංවිධානයේ පවතින්නේ කුමක් සඳහාද අනේ සංවිධානයේ පවතින්නේ ඇයි කියන එක මෙහෙවර ප්‍රකාශයකින් කියනවා එහි දර්ශනය කුමක්ද දර්ශනය මොකක්ද කියලා කියනවා ඒ කුමක් කරනවද ඒක මොකක්ද කරන්න කියන එක පැහැදිලි කරනවා ඒ අනාගතයේදී ළඟා කර ගැනීමට අපේක්ෂා කරන තත්ත්වය ඒක අනාගතයේ ළඟා කර ගැනීමට අපේක්ෂා කරන්නේ මොකක්ද කියන එක ගැන කියනවා එතකොට මෙහෙවර ප්‍රකාශයකින් පහත සඳහන් ප්‍රශ්න වලට පිළිතුරු ලබා දේ සංවිධානයේ පවතින්නේ කුමක් සඳහාද එහි දර්ශනය කුමක්ද එය කුමක් කරනවද ඒ අනාගතයේදී ළඟා කර ගැනීමට අපේක්ෂිත තත්ත්වය මේ කියන ප්‍රශ්න වලට මෙහෙවර ප්‍රකාශයකින් පිළිතුරු ලබා දෙනවා ඒක ස්ලයිඩ් වල නැහැ අන්තර්ගත වූ සාධක ටික නම් මෙතන දීලා තිනවා මෙතන සාධක පොඩ්ඩයි තියෙන්නේ හැබැයි සාධක 10ක් ටීචර්ස් ගයිඩ් එකේ තිබ්බා ඉලක්ක ගනුදෙනු කරුව ව්‍යාපාර ස්වභාවය වෙළඳපළ අපේක්ෂා කරන ලබන වර්ධනය පැවැත්ම වටිනාකම් විශ්වාස දර්ශනය ව්‍යාපාරයේ සුවිශේෂී බව ජනතා ප්‍රතිරූපය ඒ වගේම පරිසර හිතකාමී බව සේවකයෝ යොදා ගන්නා තාක්ෂණය නොය කියන කරුණු තිබ්බා ඊළඟට මේ හැමතිස්සෙම අපේ විෂන් එකයි මිෂන් එකයි පැහැදිලි කරන්න උදාහරණට අරගෙන තියෙන්නේ අපේ කැම්පස් එකයි SLT එකයි එතකොට කැම්පස් එකේ දැන් දැක්ම මොකද කැම්පස් එකේ prosper life through education ඒ කියන්නේ
මට මතක හැටියට ඒක තමයි අපේ කැම්පස් එකේ දැක්ම ප්‍රොෆෙසර් ලයිෆ් ත්‍රූ এড્યુකේෂන් ඒ කියන්නේ අධ්‍යාපනය තුළින් ජීවිතේ සහභාගී කිරීම අන්න ඒක තවදුරටත් පැහැදිලි කරලා තියෙනවා මේ මිෂන් එකේ මොකද්ද මේ මිෂන් එකෙන් කියන්නේ ඩෙවලොප් ග්ලෝබලි කම්පිටන්ට් කම්පිටන්ට් සිටිසන්ස් ඒ කියන්නේ ඩෙවලොප් ග්ලෝබලි කම්පිටන්ට් සිටිසන්ස් ත්‍රූ ආ এড્યુකේෂන් ફોર සස්ටේනබල් ෆියුචර් drawing inspirations from our cultural heritage and wisdom english වැදෙනවා ගණන් ගන්න එපා develop globally ඒ කියන්නේ මෙහෙමයි දැන් මේක විස්තර කරොත් දැන් මේක විස්තර කරන්න ඕගලන්ට එන්නේ නැහැ උනට නිකන් english අදහස් මම පොඩ්ඩක් සිංහලට translate කරන්න ඒකෙදි කියන්නේ develop globally competent ඒ කියන්නේ globally අපිට ගෝලීය වශයෙන් තරඟ කරන්න පුළුවන් citizens ලා ගෝලීය වශයෙන් තරඟ කරන්න පුළුවන් පුද්ගලයන්ව अपे रटे इन सिटीजन्स थ्रू आ एडुकेशन अपे कैंपस एडुकेशन अध्यापन तुम तरंगकारी वर्ष कटिदुकुला बिहिकरण सस्टेनेबल फ्यूचर एक तिरसार अनागत अक्सह ड्रॉइंग इंस्पिरेशन फ्रॉम अ कल्चरल हेरिटेज एंड विज़डम एक अपे अपे तीयन अपे कैंपस तीयन कल्चरल संस्कृति में पत्ता प्रज्ञावाय तुम बिहिकरण कौद में संस्कृति गरुकमी संस्कृति कैंपस के संस्कृति संस्कृति गरुकमी प्रज्ञावंत बुद्धिमें उदाहरण लिया මේක හැබැයි පොඩ්ඩක් දිගයි දැක්ම වගේ කෙටි නැහැ මේක විස්තර කිරීමක් මිෂන් එක ඒ නිසා ඒ වගේම ටෙලිකොම් එකේ මිෂන් එකක් තියෙනවා දැන් ටෙලිකොම් එකේ දැක්ම තිබ්බා ඒ වගේම ටෙලිකොම් එකේ මිෂන් එක එයාගේ මෙහෙවර ප්‍රකාශය your trusted and proven partner for innovative and exciting communication experience delivered with passion quality and commitment ඒ කියන්නේ your trusted and proven partner ek yani vishwasadayi obage vishwasadayi jalaya anne e wage your trusted and proven partner ape haul karuwa ogolunge vishwasawanta saha e vishwasaba oppu etchi partner for innovative and innovative kiyana aluth kiyana adahas aluth adahas aluth saha exciting communication ekeni exciting kiyanne mokak nikan පුදුමව සහගත වගේ කියන්නේ ත්‍රාසජනක අන්න ඒ වගේ කමියුනිකේෂන් එක ඒ වගේ sannivedanayak experience එකක්. කියන්නේ අපිට ඒ වගේ sannivedana කියලා ලබා දෙනවලු. ඉතින් යාගේ target එක experience එකක් ලබා දෙනවලු. Delivered with passion, quality and commitment. Delivered with passion කියන්නේ interest කියන අදහස, desire කියන අදහස. කියන්නේ interest interest කියන අදහස තමයි එතන කියන්නේ. Passion එකක් කියන්නේ interest එකක්. ඒ කියන්නේ interest එකක් කියන්නේ කැමැත්තක් වගේ passion क्वालिटी की यानी गुणात्मक भाव कमिटमेंट की यानी कैपवीम अन्नगोलो कैपवीम तुलिंग क्वालिटी एक गुणात्मक भाव तुलिंग अन्न अपे विश्वासदायी केनेक पेनवा विश्वासदायी पार्टनर केनेक पेनवा अलुत तदहस से वगेम एक्सिस्टिंग एक्साइटिंग ए कियानी मे कास्ट जाने के कियानी एक्साइटिंग कियानी गोडक्म पुदुम सहगत वगे अन्न ए वगे अदहसक ओन्न ए वगे संकल्पयक तमे मेतनी तियेन्ने इतिन अन्न ए वगे सर्विस एकक एगोलो अपिट देनवा कियन एक एगोलो अदहस करन्ने ए वचन वलिन अपे मेक तमे एगोलोंगे मिशन एक वेन्ने मेक හරි එතකොට ඕක තමයි මිෂන් දැක්ම ඔන්නෝ ඩිගේ කතා කරන්න තියෙන දැක්ම ඒවා එතකොට අපි කතා කරලා ඉවරයි සැලසුම් කරන සංවිධානයේ මිෂන් එකයි මිෂන් එකයි තව තියෙනවා දිගට කතා කරන්න මම හිතන්නේ අද මෙතනින් නැස්වනම් හරි වගේ තව ටිකක් දිගට යනවා මේ තව චූටි දෙයක් තියෙනවා මට කියන්න මට ඒක මේ චූට්ටක් මිස් වුණා මේ मौलिक कार्य सलसुमकने मौलिक कार्य गोल्स एंड ऑब्जेक्टिव्स अरमुन सह परमार्थ पिहिटुवीम formulating strategies ek yanne upaya marga teerane kirima etoṭa oy dennane moolika deka man oy dennata udaahanayak liya ganawa e unata mata eka ganna hambunne dan major activities in planning me uda me deka man udaahanayak wagin pahadili karanna hitannako ape dan target ekak api e pe mokadda mokadda ekata kiyanne
කැම්පස් යන ළමයි හැටියට අපේ අපිට අපේ ගෝල් එක වෙන්නේ ඔබ්ජෙක්ටිව් එක සෙටින් ද ගෝල්ස් ඇන් ඔබ්ජෙක්ටිව් එක තමයි ෆස්ට් ක්ලාස් ඩිග්‍රී එක. ඔන්න ඕක තමයි අපේ ආරමුණ. දැන් මේක මේ ෆස්ට් ක්ලාස් ඩිග්‍රී එක කියන එක අපිට හෙට ළඟා කරගන්න පුළුවන් දෙයක්ද? බෑ. ඒක අපි දීර්ඝ කාලයක් ඔස්සේ යන දෙයක්. අවුරුදු 4ක පියවර ටිකක්. එහෙනම් සෙටින් ද ගෝල්ස් ඇන් ඔබ්ජෙක්ටිව් යටතේ සැලසුම් කරන්නේ පළමු පියවර අපි සෙට් කරගත්තා. ෆස්ට් ක්ලාස් ඩිග්‍රී. සෝරි. ෆස්ට් ක්ලාස් ඩිග්‍රී එක. එතකොට මේ ෆස්ට් ක්ලාස් ඩිග්‍රී එක තමයි අපේ අරමුණ වෙන්නේ මොකක්ද ඒක අපේ ගෝල් එක වෙන්නේ. ඕන දැන් අපි හිතුවගෙන තියෙන ෆස්ට් ක්ලාස් ඩිග්‍රී එක. දැන් අපි ෆස්ට් ක්ලාස් ඩිග්‍රී කීකේ කටින් කියව කියව හිටියට අපිට ෆස්ට් ක්ලාස් ඩිග්‍රී එකක් කෙනවද? නැහැනේ. අපේ ගෝල් එක පිහිටවපු පිහිටුවා කියලා අපි අරමුණ පිහිටුවා කියලා අපිට මේ ෆස්ට් ක්ලාස් ඩිග්‍රී කියන එක ළඟා කරගන්න බෑ. සෙටින් ද ගෝල්ස් ඇන් ඔබ්ජෙක්ටිව්. අනේ පළමු පියවර හරි. සැලසුම් කරන යටදී පළමු පියවර හරි. හැබැයි අපි මොකද කරන්න ඕනේ? දෙවෙනි පියවරටත් එන්න ඕනේ. සැලසුම් කරන්නේ සාර්ථක වෙන්න දෙවෙනි පියවර බලන්නත් ඕනේ. මොකද්ද මේ දෙවෙනි පියවරේ කියන්නේ? formulating strategies ඒ කියන්නේ මොකද්ද? උපාය මාර්ග අපේ first class degree එක ළඟා කරගන්න උපාය මාර්ග තීරණය කරන්න ඕනේ. මොනවද අපිට කරන්න පුළුවන් උපාය මාර්ග? participate lectures regularly. දිනපතා lectures වලට යන්න ඕනේ. අපි lectures වලට යන්න නැතුව lectures අහන්න නැතුව පොතක් පතක් අල්ලන්න නැතුව අපිට පුළුවන් ද මේ first class degree කියන goal එකට ළඟා වෙන්න? බැහැ. additional reading අමතර වශයෙන් කියවන දේ තේවල් කියවලා අවබෝධය ලබා ගන්න ඕනේ. එතකොට තමයි ෆස්ට් ක්ලාස් ඩිග්‍රී එකට යන්න පුළුවන්. අපිට සාමාන්‍ය මට්ටමේ ඩිග්‍රී එකකට යන්න පුළුවන් පාඩම් කරන්නේ නැතුව ඔහෙ දඟල දඟල ඉඳලා එහෙම පුළුවන්. හැබැයි අපිට ෆස්ට් ක්ලාස් ඩිග්‍රී එකට යන්න නම් අපි කැප වෙන්න ඕනේ. මේ උපාය මාර්ග මේ ස්ට්‍රැටජිස් තියෙන්න ඕනේ. පාටිසිපේට් ලෙක්චර්ස් රෙගියුලරි, ඇඩිෂනල් රීඩින්, properly engaging continuous assessments. ඒ කියන්නේ අර අපිට assessments දෙනවානේ ඒව නොකර ඉන්න බෑ. ඒවට අපි ඒව සවට සහභාගී වෙන්න ඕනේ. එතකොට තමයි අපිට ෆස්ට් ක්ලාස් ඩිග්‍රී එකට යන්න පුළුවන්. මේවා තමයි ස්ට්‍රැටජිස් නැත්නම් උපාය මාර්ග. පාටිසිපේට් ටියුටෝරියල්ස්. අපිට ටියුටෝරියල්ස් වලදී ගියාම අපිට උගන්වනවා කොහොමද අපි ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ කියලා. එහෙනම් ඒකත් එක ස්ට්‍රැටජි එකක්. එක උපාය මාර්ගයක්. skills improvement english දැන් අපිට english කියන එක ඇත්තෙම නැතුවම බැරි දෙයක්නේ. අපිට ෆස්ට් ක්ලාස් එකක් ඕන නම් english ඕන වෙනවා. මොකද අපි දැන් ෆස්ට් ඉයර් එකේ බේරේ සිංහලෙන් ලියලා. හැබැයි සෙකන්ඩ් තර්ඩ් වල අපිට බේරිලක් නැහැ. ඉතින් වැදගත්ම දේ ඉංග්‍රීසි හදාගන්න එක. ඉංග්‍රීසි පැත්ත බලන්න ඕනේ. ඒ වගේ ස්කිල්ස් අපි ඉම්ප්‍රූව් කරගන්න ඕනේ ස්ට්‍රැටජි එක. අපේ ගෝල් එක උනේ ෆස්ට් ක්ලාස් එක. ඒක ළඟා කරගන්න අපි දාපු ස්ට්‍රැටජි එකක් තමයි ස්කිල්ස් ඉම්ප්‍රූව්මන්ට් යටතේ ඉංග්‍රීසි. ඒ වගේම පාස් පේපර්ස්. කොච්චර පාඩම් කරත් වැඩක් නැහැ පාස් පේපර්ස් කරන්න නැතුව. ඒක තව ස්ට්‍රැටජි එකක්. මොකද පාස් පේපර්ස් කරාම අපිට අවබෝධයක් එනවා ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ කොහොමද? ටියුටෝරියල්ස් වලට යන්න ඕනේ. අන්න ඒ වගේ දේවල්. එතකොට ප්ලෑනින් සැලසුම් කරන්නේ පියවරන් දෙකයි අරමුණු සහ පරමාර්ථ පිහිටුවීමයි ඒව ළඟා කරගන්න උපාය මාර්ග තීරණය කිරීමයි. එහෙනම් මම තමයි අපේ අරමුණ උනේ ඒක ළඟා කරගන්න උපාය මාර්ග මම කිව්වා ඇඩිෂනල් රීඩින් ලෙක්චර්ස් වලට යන්න ඕනේ ටියුටෝරියල්ස් වලට යන්න ඕනේ හොඳට පාඩම් කරන්න ඕනේ ඒ වගේම පාස් පේපර්ස් කරන්න ඕනේ අන්න ඒ වගේ. ඒ වගේ අර ප්‍රායෝගික උත්තරයක් ප්‍රායෝගික දෙයක් අරගෙන මතක තියාගද්දී අපිට ලේසි. දැන් මම මේ කතා කරේ පෞද්ගලික ජීවිතේ නෙමෙයි මම තව උදාහරණයක් ගන්නම් ව්‍යාපාරික වශයෙන්. ඔන්න මොකක් හරි ව්‍යාපාරයක් තියෙනවා බැංක එකක් කියලා හිතනකොට ඒ බැංකේ අරමුණ තමයි to become market leader. ඒ කියන්නේ වෙළඳපොළ නායකයා. වෙළඳපොළේ විශිෂ්ටය. ඔන්න එයාගේ අරමුණ තමයි වෙළඳපොළේ විශිෂ්ටය වෙන එක. එයා සැලසුම් කරනවා දැන්. වෙළඳපොළේ විශිෂ්ටය වෙන නම් එයා දන්නවා සැලසුම් කරන්නේ පියවරයන් දෙකක් තියෙනවා. එකක් goals and objective. එහෙනම් එයාගේ goal එක මොකද්ද? to become market leader. විශිෂ්ටය බවට පත් වෙන. ඒ ආයතනයේ මාකට් එකේ වෙළඳපොළේ විශිෂ්ටය බවට පත් වෙන. එයා නිකන් හිටියා කියලා එයාට විශිෂ්ටයක් වෙන්න පුළුවන් නෑ. කිසිම වැඩක් කරන්න නැතුව පිළිවෙලක් නෑ. එහෙම නැතුව එහෙම එයාට පුළුවන් ද විශිෂ්ටය බවට පත් වෙන්න? බෑ. එයා ඊළඟට දෙවෙනි පියවර හැදින අනුගමනය කරන සැලසුම් කරන්නේ දෙවෙනි පියවර හැදින අනුගමනය කරන්න ඕනේ මොකද්ද? formulating strategies. උපාය මාර්ග තීරණය කරන්න ඕනේ. කොහොමද මම විශිෂ්ටය බවට පත් වෙන්නේ? introduce new products. දැන් අපි ගත්තොත් එහෙම අපේ බෑන්ක් සයිඩ් එකේ ලීඩින්ම ඉන්න කමර්ෂල් නේ. එතකොට කමර්ෂල් ගත්තායින් පස්සේ යා ඉන්ට්‍රොඩියුස් නිව් ප්‍රොඩක්ට්ස් අලුත් account වර්ග හඳුන්වලා දෙනවා. ගැහැණු අයට වෙනම, පිරිමි අයට වෙනම, තරුණ අයට වෙනම, නාකි අයට වෙනම. අන්න ඒ වගේ අලුත් ප්‍රොඩක්ට්ස් හඳුන්වලා දෙනවා. අන්න ඒක තමයි ස්ට්‍රැටජි එකක්, උපාය මාර්ගයක්. අන්න ඒ වගේ ඊළඟ ප්‍රොමෝෂන් නැත්තම් ඇඩ්වර්ටයිසින්, ටීවී වල ඇඩ්ස් දානවා. ඔය එක එක ඇඩ් දාන හෙට දින අනාගතේ. ඔන්න වගේ එක එක ඒවා දාලා මොකද කරන්නේ? ඇඩ්වර්ටයිසින්. අන්න ඒ වගේ උපක්‍රම යොදා ගන්න. එහෙම නැතුව විශිෂ්ටයක් බවට එකපාරටපත් වෙන්න බෑ. සැලසුම් කරා නම් ගෝල් එක මේකයි කියලා උපාය මාර්ග තීරණය කරන්න. සැලසුම් කරන ක්‍රියාවලිය අසම්පූර්ණයි මේ දෙකම නැත්තම්. දෙනිර්වචන දෙන්නම හිටියන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඇඩ්වර්ටයිසින්. එක්ස්පෙක්ට් ද මාකට්. ඒ කියන්නේ දියුණු කරගන්න ඕනේ. ඒ කියන්නේ තවදුරට දැන් ලීඩින්ම ඉන්නේ කමර්ෂල් අන්න ඒ වගේ. කමර්ෂල් ටුඩින් තව කෙනෙක් එන්න පුළුවන්. එයා කමර්ෂල් පල්ලෙහාට දාලා තව කෙනෙක් උඩට නගින්න පුළුවන්. අන්න ඒ වගේ වැඩි දියුණු වෙන්න ඕනේ.
opening new branches. අලුත් අලුත් branches හරින්න ඕනේ. branches වැඩි වෙන තරමට නේද දැන්. හිතන්නකෝ දුප්පත් පැති වලට branch එකක් නැහැ, බැංකුවක් නැහැ. ඒගොල්ලෝ ඉන්න ඕනේ town එකටම. එහෙම වුණාම කරදරයි. branches වැඩි වෙන තරමට හොඳයි. කාර්යත් පහසු වෙන. එතකොට එක එක branches වල දැන් බැංක එකක් ගත්තොත් ළඟ ළඟ branches තියෙනවා කියන්නේ වැඩ අඩුයි. නැත්නම් මුළු පළාතටම තියෙන එක branch එකයි නෝ වැඩ වැඩි නේ ඒ branch එකේ මිනිස්සුන්ට. අන්න ඒ වගේ. ඒ වගේ ඕපනින් නිව් බ්‍රාන්චස් අන්න ඒ වගේ උපක්‍රම යොදාගෙන මොකද කරන්න ඕනේ මේ සැලසුම් කරන්නේ નિયમિતව කරන්න ඕනේ අන්න ඒ වගේ උදාහරණ අපිට ගන්න පුළුවන් මේවා පැහැදිලි කරන්න ආවොත් මේජර් ඇක්ටිවිටීස් දෙක සැලසුම් කරන්නේ ප්‍රධාන ක්‍රියාවලියන් ක්‍රියාවන් දෙක කියන්නේ අරමුණු හා පරමාර්ථ පිහිටුවීමයි ඒ වගේම උපාය මාර්ග තීරණය කිරීමයි කියන එක පැහැදිලි කරන්න ආවොත් මේ වගේ ප්‍රායෝගික ජීවිතෙන් හරි ෆස්ට් ක්ලාස් ඩිග්‍රී එක හරි මාකට් ලීඩර් කෙනෙක් වෙන එක හරි කියන විදිහට පොලේ විශිෂ්ටය බවට පත් වෙන එක හරි අරන් අපිට පැහැදිලි කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන් මොකද අපිට ගොඩක් දෙන්නේ විග නිර්වචන අපේ තියරි එක මහන්නේ නැහැ නේ අපෙන් අහන්නේ නැහැ සැලසුම් කරන්නේ කියන්නේ මොකද්ද කියලා ගොඩක් වෙලෙට. ඒක අහන විග ප්‍රශ්න වලට දාලා. අන්න ඒ නිසා ඒ වගේම චුට්ටක් බලා ගත්තනම් හරි. එතකොට මොන හරි මහන්න තියනවාද මෙතන මුලේ ඉඳන් අපි කතා කරපු ටිකේ ඉඳන් මේ ඇලිස් කේස් එක කියනවා ඇලිස් පිළිවෙලක් නැති එක යාට සැලසුමක් නැති එක why planning ඇයි සැලසුම් කරන්නේ අවශ්‍යතාවය වැදගත්කම ඊට මේ කට්ටිය සම්බන්ධ වෙන්නේ කොහොමද මේජ් ඇක්ටිවිටීස් මම දැන් කතා කරපු ප්‍රධානම ක්‍රියාකාරකම් දෙක සැලසුම් කරන්නේ මෙයා මත ඒ කියන්නේ මෙයා තමයි නිර්වචනයටත් පදනම් වෙලා තියෙන්නේ මේ නිර්වචන ඇතුළේ තියෙන මේ කාර්යයන් දෙක තව නිර්වචන දීලා තිනවා එකක් පාඩම් කරගත්තම ඇති අපි ඊට සැලසුම් කරන්නේ මට්ටම් සැලසුම් කරන්නේ මට්ටම් තුනක් තියෙනවා සමස්ත ආයතනයටම ෆන්ක්ෂන් එකෙන් ෆන්ක්ෂන් එකට ශ්‍රිතමය වශයෙන් ඊළඟ ඔපරේෂනල් මෙහෙයුම් ඊළඟට මේ ආයතනයේ ස්වභාවය අනුව වෙනස් වෙනවා කිව්වා සිංගල් එක ඒරියා එකක් විතරක් බලනවා මල්ටි ගොඩක් ඒරියා බලනවා ඊළඟට සිංගල් එකේ අපි මේ කතා කරපු තුන් දෙනාම හිටියා කිව්වා මල්ටි එකේ හතර දෙනෙක් හිටියා කිව්වා බිස්නස් ලෙවල් කියලා අලුතෙන් කෑල්ලක් ආවා කිව්වා ව්‍යාපාර මට්ටමේ සැලසුම් කරන්නේ කියලා ඒක ගැන කතා කරා the process of planning ඒ කියන්නේ කාපේ සැලසුම් කරන ක්‍රියාවලිය එකකින් අපි vision mission ගැන කතා කරා ඊටු ඒවා කිට ඊළඟ දවසේ කතා කරන්න තියෙනවා hierarchy of aims ekek vision mission goals corporate objectives mama metana katha kara vision mission goals corporate objectives kiyala samastha ayathane sondaha apita sangala varahanak dala liya dahage samastha ayathane sondahama kiyala ithuru me katha karapu tactical operational kiyana ewa vena wenama eka e golonga vena wenama deela thiyena ekata deela naha me trikone wen karala thiyena e nisa vision ekak dakmak kiyanne mokadda ape sihinayak wage vechcha deyak anne eka gena katha kara අපේ කැම්පස් එකේ දැක්ම පාඩම් කරගත්ත නම් හරි උදාහරණයක් අපිට ලියන්න පුළුවන් ඒක ඊළඟට අපි කතා කරොත් තව ටෙලිකොම් එකේ විෂන් එක දීලා තියෙනවා ඊළඟට කොහොමද විෂන් එකක් වෙන්නේ විෂන් එකෙන් කරන්නේ විෂන් එක තවදුරටත් පැහැදිලි කරන එක ඊළඟට ඒකේ අන්තර්ගත වෙන්න ඕනේ සාධක මේක ටීචර් ස්ලයිඩ් එක අනිවාර්යෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඒකේ පැහැදිලිවම තියෙනවා මේවා සිංහලෙන් තේරුම් ගන්න පැහැදිලිවම ඊළඟට අපේ කැම්පස් එකේ විෂන් එක තියෙනවා ටෙලිකොම් එකේ විෂන් එක තියෙනවා ඊළඟ දවසේ අපිට තියෙන ගෝල්ස් ගැන කතා කරමු මොන හරි අහන්න තියෙනවද පැහැදිලි නැත්නම් කියලා අහන්න අර මම වගු එවන්නම්